सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूली मनीरं सिसमावहंतं पंकेरुहाहु मुदुको मलचारु वन्नं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं वंदामि चक्रवरलं कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुरेसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स මං අර කියන්නේ දැන් අර කලින් අර මාවත් ඇවිල්ලා කෝපි හිස් කරන කතාව එහෙම ඒකේ අන්තිමට ආවේ නැද්ද ඇයි අපිට කෝපි හිස් කරන්න බැරි වෙන්නේ කියන එක මං කිව්වා අර එක නිමිත්තක් තියෙනවා කෝපි හිස් නොවෙන කියලා ඒක අහුන්නේ නැද්ද මේ ලෝකේ අපි ඉන්නේ හැමෝම මොඩල් එකක ඒ මොඩල් එක තමයි මොන හරි තියනවා කියන එක ඔන්න ඔය මට්ටමට හිත සංසුන් කරගත්තොත් එයාට ප්‍රශ්නයක් එනවා එහෙනම් කොහොමද මේ මොන හරි කියන එකෙන් ගැලවෙන්නේ කියන එක ඔන්න ඔය පැත්තට තමයි නීවර සමතයි කියන්නේ මම කියන්නේ මොන හරිම කියන එකට එන්න ඕනේ නැහැ සමහර කට්ටිය හිතන්නේ මොන හරි කියන වචනේ දන්නේ නැහැ ඒගොල්ලෝ නමුත් හිතනවා මේ මධ්‍යස්ථ භවෙත් ගැටලුවක් තියෙනවා ඇති කියලා ඒකෙන්ද තමයි කියන්නේ අර සීලයක් තුලදී කරන්නේ අන්තවලට නොයා කියන්නේ අන්තවලට යන්න නැතුව ඉන්න බෑ අර දැඩි අන්තගාමී නොවි මධ්‍යස්ථව හිත රඳවනවා ඒ කියන්නේ සත්තු මරන්නේ නැති කරනවා සතුන්ට කරුණාව පැත්තර යවනවා ඒවෙන් කරන්නේ ගැටීමත් අඩු කරලා ඇලීමත් අඩු කරනවා මේකේ දෝෂේ මේකයි ඇලිමයි ගැටිමයි අඩු කරාම નિરાයාසෙන් වැටෙන්නේ මෝඩකමට. ඒක අපිට තේරෙන්නේ නැති එක. ඒ කියන්නේ ඇලෙනකොට රාගයේ පැත්ත. ගැටෙනකොට ද්වේෂයේ පැත්ත. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන උපේක්ෂාවනේ. උපේක්ෂාව කියන්නේ මෝඩකම. මෝඩකමට යන්නේ උතන. ඒකට ප්‍රතිචාර නොදක්වනවා. අන්න හරි. ඔකෙන් ඇත්තනම් වෙන්නේ උපේක්ෂා මට්ටමේ ඉන්නකොට ප්‍රශ්නේ අවුල් වෙනවා. ඒ කියන්නේ රාගයේ පැත්තෙන් ප්‍රශ්න විසඳන්න ගියොත් මගේ කරගන්නනි උත්සාහය එයා කොහොම හරි මගේ කරගෙන දිනනවා ගැටෙනවා කියන්නේ මට ඕන් නැහැ කියලා අයින් කරන එකනේ අයින් කරලා හරි බේරෙනවා දැන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට ප්‍රශ්නේ විසඳුමක් ගන්න බෑ අයි දැන් ඇලෙන්න හිතෙන්නේ නැහැ ඒකම දෝසයි කියලා දැකලා ගැටෙන්න හිතෙන්නේ නැහැ දෝසයි කියලා දැකලා අර ඒක තමයි ඉතින් කියන්නේ නිකන් ඉන්න වෙන්නේ කියලා එහෙම නෙමෙයි ආර්යශාවක විසඳන්නේ උතන මෝහය අයින් වෙන්නේ ඒ ප්‍රඥාවන්තයා දන්නවා මෙතනට කළ යුතු සුදුසුම දේ මේකයි කියන එක පැහැදද එක මං කියදෙන් අර අතන හොරා අල්ලුවාම පොලිසියට බාර නොදී ඉන්නවා කියන එක නෙමෙයි තන. එයා දන්නවා ඉස්සරහසේ ප්‍රශ්නාව තියෙනවා. හොරෙක් අහුනොත් ඉතින් කරන්න තියෙන්නේ මේ සමාජ සංස්කෘතිය පැවැත්ම වෙනුවෙන් ඒ තියෙන බලධාරීන්ට බාර දෙන එක. ඒක දන්නවා. හැබැයි එයා හොඳට දන්නවා මෙයාට මෙතන තියෙන දඬුවමක් නොලැබුණා කියන එකෙන් මට දුක් වෙන්න දෙයක් නැහැ. ඒක ස්වභාවික ක්‍රියාවලිය. පැහැද? ඒකයි අපි ලෞකික ලෝකෝත්තර දෙක හොඳට තේරුම් ගන්න ඕනේ නැත්නම් අපි පටලෝ ගන්න කොටක් ගාලා. ඉතින් හොරෙක් කියලාත් එකෙක් නැහැ නේද ඉතින් එනං ගඳගලන්න දෙයක් නැහැ වගේ. නමුත් එක පැවැත්ම පැත්තෙන් ගැටලුයි. ලෞකික ලෝකෝත්තර දෙක අන්ත වෙන්නේ ලෞකිකය දරන් හිටියොත්. පැහැද? අන්න ඒ සාපේක්ෂ කළා. ඒකයි මම කිව්වේ අර අපිට ඕනේ නැද නිවන් දකින්න මේ දුකෙන් නිදහස් වෙන්න තැනක් නේ. ඒක හරියන්නේ නැහැ. අර මං මුලින්ම කියම්මා මේකයි. මෙතන මේ අපි නිවන කියලා හිතන් ඉන්නේ සාපේක්ෂ තැනක් නම්. එහෙම වෙන්නේ නැහැ. මොද තැනක් තියනවා කියන තණ්හාව රැඳිලා තණ්හාව රැඳිලා කියන අවිද්‍යාව වේදිලා ඔක තමයි බව කියන්නේ මම අර කියුවේ කලන්දරේ නෑ තමයි ඒකේ ගැටලුව ලෙහෙන්න නම් මාමේ අර ඔය තියෙන එකඟ වීම නොවීම ඉන්න ඕනේ හිතේ يعني මම කියන එකට ප්‍රතිතරකයක් දානවා මිසක් මං කියන එක එහෙම ගන්න එක සුසු නෑ මොකද එහෙම උනොත් දන්නේ නැතුව ඒ රැල්ලට යනවා ඇයිද මුන්හන්ස කියන එක පොඩ්ඩක් කන්වින්සිං ඒ කියන්නේ කියන ස්වරේ පොඩ්ඩක් තේරෙනවා අන්න ඒක හරියන්නේ
ඒ මේ මට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කියන එකෙන් මම දන්නවා කියන එක නෙමෙයි. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ එහෙනම් තව ප්‍රශ්න අහන්න ඕනේ කියන එක. ඇයි දැන් මෙතනින් උන්වහන්සේ කියන ඒ මම දන්න ටිකම නම් ওই ප්‍රශ්නේ වැඩක් නැහැ නේ. එතකොට ওই පැත්තෙන් ප්‍රශ්න විවිධාකරණය වෙන්න වෙන්න තමයි මේ පැත්තෙන් කියන්න පුළුවන් වපසරි වැඩි වෙන්නේ. පැහැදද? ඒකයි මම කිව්වේ දැන් මාතෘකාව කියන්නේ කියේ කෝපේ හිස් කරනවා කියලා ගන්නෙ නීවරණ සමත වෙන්නේ මධ්‍යස්ථ තැනට හිත ආවහම. එතකොට යාට තේනවා මැදත් ගැටලුවක් තියනවාද කියන එක. ඒ වෙනකොට තමයි හිත සුදුසු බණක් අහන්න. මොකද යා අන්තවල ඉඳදී කොහොමද ලියන්න බෑ. බුදු පියන් වහන්සේ වගේ උත්තරෙට පුළුවන් උන්වහන්සේට කෙලිම හිත බලලා කියන්න පුළුවන් නිසා. නමුත් අද අපේ තියෙන හිතේ කම්පණය අඩු නොකරොත් කම්පණය වැඩි තැනක කියන්න බෑ. රඳන්නේ නෑ. ඒක කතාව තියෙනවමයි. එහෙම තියෙනවනේ. ඒකෙදී මම අර කිව්වේ එකයි. දැන් සමහරවිට බුදු පියාණන් වහන්සේ හැම සූත්‍රෙම නොකිව්වත් ඇත්තටම බුදු පියාණන් වහන්සේ බණක් කිව්වනම් කිව්වේ අර විදිහට හිත දැකලම තමයි සමණේ වෙන විදිය. අපිට ඒක කරන්න බැරි හින්දායි මම කිව්වේ අර විදිහට අපි සිග්මන්ට් ඕනේ කියන එක. ඒක තමයි ඔය මොනෝhari කියන එකේ කතන්දරේ. මට එතන පෙන්වන්න ඕනේ ඇත්තටම අර සාසනයේ හොඳම මූල න්‍යායනි ඉමස්මින් සති දං හෝති කියන එක. ඒතරො සමීකරණෙත් එක පොඩ්ඩක් ගලපලා ගන්නකො. එතන මොකද කියන්නේ මේ ඇති කල්ලි එය වේ කියලාද මේ ඇති කල්ලි මේ වේ කියලාද? මේ ඇති කල්ලි මේ වේ කියලා. ඒ වචන දෙක අහුන්නේ නැද්ද? ඇයි මේ ඇති කල්ලි මේම වේ කියන ඇත්තේ? ඒකත් හරිය එතන දැන් ඊට ඒ කතන්දරේ එන්නේ ඔය මේ ඇති කල්ලි මේ වේ කියන එකට නිර්වචනයත් එක්ක. ලොකුහඳුර කියපේක හරිය يعني මේ මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන එක. ඒක තේරෙන්නේ මේ ඇති කල්ලි මේ වේ කියන අර්ථයත් එක්ක. පැහැද? ඔතන හුඟාක් වෙලාවට ගන්න ඒ ඇති කල්ලි බී වේ වගේ අර්ථයක්නේ. විස්තරවලදී මම අර සමීකරණෙත් එක දැන් කියනවා. සමීකරණේ මතක නම් මුලින්ම පටන් ගත්තේ අවිද්‍යාවනේ. ඒ කියන්නේ දැන් අර කෙරෝලින් අපි ඉවර කරපු දන්න. එනිදන් ඉස්සරහට ගියොත් අවිද්‍යාව කියන්නේ යමෙක් හෝ යමක්. නැත්තම් මොනෝhari කියන ස්වභාවය. මොනෝhari කියන ස්වභාවය තියෙනවා කියන්නේ අසත්පුරුෂ ආශ්‍රය ලැබිලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ මගේ වෙනවා. ඒ කියන්නේ වටිනාකම ලැබෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු පොදි බැඳෙනවා. ඒ කියන්නේ පෙළෙනවා. පෙළෙනවා කියන්නේ පින හෝ පව හෝ ආනිංජ කරනවා. කරනෝනේ මෙතනම කෙරෙනවා. කරන්නම දැන් නැහැ කරනවා. කෙරෙනවා කියන්නේ ඉපදෙනවා. උපදින්න ඕනේ නැහැ ඉපදෙනවා. දැන් බලන්න අවිද්‍යාව කියන්නේ මොනෝ හරි ස්වභාවය. කෙරවල තියෙන જાති ඉපදීම. පැහැදිලි? මේ ඇති කල්ලි මේ වේ කියන එකේ බුදු පියාණන්සේ අර්ථ දක්වන්නේ ඔන්න ඔතන ඔය අපි ගන්න අතොරක් ගන්න බෑ කියන එක. අපි ගන්න ඕනේ જાති උනාට පස්සේ ජරා මරණ එනවා කියලා. පැහැදිලි? අපි ගන්න ඕනේ මොනෝ හරි දෙයක් තේරුණාට පස්සේයි පෙලෙන්නේ කියලා. අපි දැන් ওই සමීකරණෙම ගත්තාම තියෙන්නේ මොනෝ හරි තිබ්බොත් තමයි අසත්පුරුෂ සංසේවණේ තියෙන්නේ. නැත්නම් ආය අපිට දෙනවා මොනෝ හරි තිබ්බොත් තමයි තණ්හා වෙන්නේ. එතන තේරෙනවද සෝනසලට දැන් මොනෝ හරි තිබ්බොත් කියනකොට නොතිබ්බොත් ගැටලුවක් නැහැ වගේ වෙනවා කියලා. දෙක. ඒ කාරණාව ඉදී අපිටත් ඕනේ මොනවද? මොනෝ හරි තිබ්බට කවන්න යාලට කියන්නේ නැත්තා. ජාතිය කියන්නේ ඒ වෙනවත් එක්කම අර ජරා මරණ රණ්ණත් එක්කම වෙනයි කියන එකද? අන්නර යෝග ගන්න ඕනේ මෙහෙමයි. මම අර සමීකරණෙද කිව්වේ මොනවා හරි කියන එක ඇති කල්හිම අසත්පුරුෂ සංසේවණියම වේ. මොනෝ හරි කියන එක ඇති කල්හිම තණ්හාව වේ. මොනෝ හරි කියන එක ඇති කල්හිම වටිනාකම වේ. මොනෝ හරි කියන එක ඇති කල්හිම තෘෂ්ණාව වේ. මොනෝ හරි කියන එක ඇති කල්හිම ජාතිය වේ. ඒක හරි. එතන මම අර කිව්වේ ලොකුම අතොරක් නැහැ කියලා. එතන ආයි ගණ්ඩ සුදුසු නෑ ඒ සියල්ලම එකපාර උදා වෙලා වැය වෙනවා කියලා. පැහැද? මොකද එතනදී මම එකයි දැන් ওই වචන මාත්‍රෙන් අතර කියන්න බැරුව ඇති. නමුත් අර හිත බලන්න මොනවා හරි උදා වෙලා මොනවා හරි වැය වෙනවා කියද්දි මේ ඇති කල්ලි එය වෙලා තියෙන්නේ. ඇයි උදා වෙලා වැය වෙලා නේක? ඒක තමයි එතන තමයි ලියන්න ඕනේ. වැයක් නැද්ද? ඒක වැයක් නෑ කියලා කිව්වේ මොන අර්ථයෙන්ද? ලොකෝ කෙනෙක් හේතු නැති නෝර නැති වෙනවා කියන එකෙන් බයක් නැහැ කියලාද? ලොකෝ හේතු තියෙන එක උදා වුණා. ඔව්. උදා වෙතර ආපහු පල්ලේ නැහැ. උදා වෙච්ච? උදා වුණා. ඔව්. උදා හේතු තියෙන එක උදා නැහැ. ඔව්. අපු බයක් කියලා දැන් නැහැ ඉතින් එතනම වෙයි. ඕනේ ඒ ලොකෝ කෙනෙක් හැංගීම මං තේ මට හිතෙන විදිහට හරි වගේ කියලා නමුත් එතනම දැන් පොඩ්ඩක් ක්ලියර් කරන්න ඕනේ දැන් උදා වෙච්ච දෙයක් බය වෙනවා කියලා නෙමෙයි කියන්නේ. පැහැදද? ඒ තමයි උදා වෙන තැනම කියද්දී උදා වීමට ස්වභාවයක් උදා වෙන ස්වභාවයක් තියෙනවා වගේ අදහසක් එනවනම් දෝසයි.
පැහැද? ඒක ටිකක් තේරෙයි මං ඉස්සරහට කියන්න ගිය තාම. ඒ මං කියන්න ගිය අර වෙනම නෙමෙයි කියන්නේ. ඔව් එහෙම එහෙම. නෑ ඒක හරි. ඒක තමයි ඒක අර තවඩිය ඉස්සර කරනකොට තවත් ඔබහන්තර වසන ටිකක් උත් වෙනවනේ කියන්නේ එතකොට. ඒ කියන්නේ මම එතන කියන්න ගියා අර සමීකරණ පොඩක් දාන්න. ඒ සමීකරණේ තේරුම් ගන්න මොනව හරි කියන්නෙම જાතිය. මොනව හරි කියන්නෙම බැලීම. මොනව හරි කියන්නෙම සත්පුරුෂ සංසේවනය. අන්න එහෙමයි ගන්න ඕනේ. හැබැයි මෙහෙමයි මම දන්නවා දැන් ඕක මං ඔහොම කිව්වාගෙන ඉන්නේ සමහරවිට හිත දැනගත්තොත් ඕක මොනව හරි තිබුණොත් අසත්පුරුෂ වෙනවා කියලා. එතකොට දෙකක් යනවා. ඇයි මොනව හරි තිබුණොත් නේ අසත්පුරුෂයෝ ඉන්නේ? පැහැද? එතකොට ගත්ත හැකි මොනව හරි නැත්තම් ගැල්ලුවක් නැහැ කියලා. පැහැද? ඒ ප්‍රශ්නේදී තමයි අතනට යන්නේ. උදේ අහපු ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැත්ද එතකොට? अमूर्तुदी එක කුලකයට ගේන්න කිව්වොත් තුන් දිනාට කියන්නේ මොන හරි තියනවා කියලා. ඒ මොන හරි කියන වචනේ පහල නේද? පහල නේ. ඒ මොන හරි කියන එකට තව ටිකක් උද්දෘත කර දැකිය යමෙක් හොයම. ලෙස ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල. ඔන්නෝම තමයි නිමිත්ත මෙහෙම ගොඩ ගැහෙන්නේ. පහල. අන්තිමට මරණ මොහොතේ හිතා ගන්න බැරි තරම් නිමිති ඇවිල්ලා තියෙන්නේ අර මූල නිමිත්ත ඇත්ත කරපු නිසා. පහල. ඇත්ත කරපු නිසා කියන එකෙන් ගන්න එපා මූල නිමිත්ත බොරු කරා කියලා හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ස්වභාවයෙන්ම තේරෙන්න ඕනේ. පැහැද? ඒක මම දැන් මම කියන උදාහරණෙ මෙහෙම කරලා. දැන් කුමාරි මොනෝhari කියන සංඥාවේ ප්‍රධාන මේ සංදිස්ථාන ටික තමයි ඔය තියෙන්නේ. හරිද? දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන කාරණා මේක අනිත් එක. අපි ඉපදෙනවද නැද්ද කියන එක අනිවාර්යයි. මේ தත්ත්වය හැටියට. පැහැද? අපි දැන් මේ මේක අනුසය නම් අපි ඉපදෙනවද නැද්ද මේ යන විදිහට ගියොත්? දැන් තේරෙන්නේ අනුසය මේකයි කියන්නේ. ඒ කියන්නේ මේ ස්වභාවය මම කියන්නේ මොනවා හරි කියන වචනේ මොන්නේ නැහැ. ඒ හැංගීමයි මම කිව්වේ. ඒක චෙක් කරගන්න කියන එක. ඒතර ප්‍රතිපදාවක් වඩනකොට, වැඩෙනකොට, විදර්ශනාවක් වැඩෙනකොට, කෙරෙනකොට තමන්ට ඇත්තම තේරෙනවා නම් මේ මොනවා හරි දෙයක් ගැනයි විදර්ශනා වෙන්නේ කියලා. ඒ මට්ටමින් එයා ඉන්නේ ලෝකේ. ඒතර මොනවා හරි දෙයක් ගැන වෙන්න බෑ. එතකොට දෙයක් තියෙන තාක් විදර්ශනාව තියෙනවා වගේ එකක් තියෙනවා. පහල. හරියට ගත්තොත් මේ ඇතිකල් මේ වේගය ඇද්දි මෙයම මොනවා හරි කියන්නේම විදර්ශනාවක් වෙන්න ඕනේ. පහල එතන මොනෝhari තිබ්බොත් විදර්ශනා කරනෝ නෙමේ මොනෝhari කියන්නේම විදර්ශනාවක් වෙන්න ඕනේ. ඒක ඇතරක් නැතුව දෙදීමක් නැහැ. අන්න හරි එතනට එන්න ඕනේ හරියට. පහලද? හරිද? දැන් උතනදී මම මේ කියන්න කල්පනා කරේ දැන් අපි අත්‍තරම ඉපදෙන ස්වභාවය ගැනනේ මේ කියමින් ඉන්නේ. ජාතිය නිරෝධයක් නේ මේ අපි කතා කරේ මුලින්දම. කියන්න. අඟුලිමාලක පාවි. ඔව්. ආමන දේශනා කරන ආර්ය ජාති 15 නාගෙන 15 මනේ එතන ඉඳලා ඒ 15 වෙනි දවසේ සිට මේ ප්‍රාණඝාත කරේ නැහැ කියලා දැක්කත් ඒ 15 වෙනි ඒකේ ස්වභාවයද කියන්නේ ඔව් ඒ ඒ වෙනස සිද්ධිය මොකක්ද ඒ එතන තමයි ඒ ජාතිය දහන්නේ ඔව් ජාතිය අනේ එතන මෙහෙමයි මා එතන බුදු පියන් වහන්සේලා අර්ථ දක්වනවා නී ආර්ථ සහ නෙයි ආර්ථ කියලා අර්ථ දෙකකින් නී ආර්ථ කියන්නේ මට මතක හැටියට උඩින් පේන අදහස නෙයාර්ථය කියන්නේ ඒක හැංගිච්ච අදහස. රහතුන් වහන්සේලා කියලා අපි අද ගන්නෝනේ ජාතියක් කියලා. රහත් ජාතියක් කියලා ගන්නෝනේ. අපි නිකන් කතා කරපු රහතුන් වහන්සේලා කියලා අල්ලනවනේ. ඒ ගන්නේ සම්මුතියට. රහතුන් වහන්සේලා කියලා ජාතියක් ගන්න බෑ. ඒ ස්වභාවයක් කියන ජාතිය ගන්නත් බෑ. පැහැද? ඒක තමයි. එතන අර ගන්නේ සම්මුතියේන මිනිස්සුන්ට නිකන් පෙන්නඳ. ඒ කියන්නේ මෙහෙම ගන්නකෝ දැන් බුදු පියන් වහන්සේලා කියන්නේ මම කියන කෙනාව හිත තුල රඳන්න බැරි උත්තම චිත්තසංතානයක්නේ. හැබැයි උන්වහන්සේත් මම කියලා පාවිච්චි කරනෝනේ. ඒ කරන්නේ සාමාන්‍ය මිනිසුන්ට කිව්වොත් එහෙම මමෙක් නැති ස්වරූපේ ඉඳා. මේ මිනිසුන්ට කොල්මන් වෙනවනි වාරේ. අන්න එකයි. ඒක අපි තෝරගන්න ඕනේ අර හිතේ තියෙන සිතුවිල්ල පිරිසිදුනා කියන එකෙන් වචන වෙනස් කරලා එහෙම කරන්නේ නැහැ උන්වහන්සේලා. මොකද උන්වහන්සේලා දන්නවා වචන වෙනස් කරාට පස්සේ ඉන්න අවුලෙන් තවත් අවුල් වෙනවා. දැන් මම කිව්වොත් එහෙම දැන් මම මාමනෝ කිය පංචස්කන්ධය කියලා කතා කරන්න ගත්තොත් දැන් මේ පාවෙනවනේ එතකොට අහන්නත් මිනිහට නෑ ඒක නිකන් අවුල් සහගතයි අපිට ඒක හුරු නෑනේ හැබැයි රහතුන් වහන්සේලා මාම කියලාත් කියයි හැබැයි හිතේ මාමෙක් ගන්න නැතුව අපිට වෙන දෝෂේ අපි හිත තුල මාම කියන එක ඇත්ත කරලා ඉගන්නේ ඒකයි මෙච්චර මේ බැඳීම දරුණු පැහැද පැහැදද
මම අරක කියන්න ගියේ අපි තේරුම් ගන්න බෑ ඉපදෙන්නේ මොන ප්‍රත්‍යද්ද කියන එකේ ඉපදෙන්නේ ඇයි කියලා පැහැල ඒක තේරුම් ගන්න තමයි මම අර කිව්වේ මොනව හරි කියන තැනට ගෙනල්ලා දැන් බලන්න මොනව හරි කියන සංඥාව අපි පොඩ්ඩක් දැන්ට තේරුම් ගන්න ගමු කෝප්පේ කියලා මේ කෝප්පේ කියන එක මෙහෙම මන් තිබ්බොත් ලොකු සවන්නාසලටත් පේනවා මාමලයි මාමල දෙන්න බලන්න මටත් පේනෝනේ දැන් මෙතන බලන්න මෙතන කෝප්පේ කියන එක ආයි හිත පැත්තට තේරුනහමනේ මම දන්නේ කෝප්පේ තියනවා කියන එක නැත්තම් මෙහෙම අයින් කරාම කෝප්පේ දැන් නැහැ කියන එක ඇස් දෙක වහන් ඉන්නවා නම් බෑණි කරන්න ඕක නේද එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච අරමුණු ප්‍රත්‍ය ටික ආවොත් තමයි ওই පැත්තෙන් ඒක අහුවෙන්නේ දැන් බලන්න ආයි මෙන්න මේ ගන්න ඇස හරහා පැහැ සටහන වර්ණ සටහන හිතට ආවහම ඒ වර්ණ සටහන ಉಪಯೋಗී වෙනවද නැද්ද හිත හිත තුලට කෝපය කියලා තේරන තැනදී කෝපේ පාට මේකයි කියලා තේරුම් ගන්න. පළේ ඇහැ හරහා එන වර්ණ සංඥාව නේද උපනිශ්‍රය වෙන්නේ මේ මොහොතේ මගේ හිතේ තියෙන සුදු පාට කෝපයක් කියලා මට හිතෙන්න. සුදු පාට තේරුම් කරවන්නේ ඇහැ හරහානේ. ඔන්න දැන් බලන්න හිත තුලට මේ මොහොතේ කෝපේ කියලා තේරෙන තැන ඒකේ පාට තෝරලා දෙන්න උපනිශ්‍රය වෙන්නේ ඇහැ. හරිනේ? ඊට පස්සේ මේකේ සද්දේ ඔය සද්දේ කෝපේ සද්දේ කියලා මට තේරුම් කරවලා දුන්නේ කනහරහපු ඒ ඒ උපනිශ්‍රයනේ. එතකොට ඇහැයි කනයි දෙකම උපනිශ්‍රයයි හිත තුල තියෙන කෝපේ පාටයි සද්දේ වෙන්නන්න. හරිද? ඊට පස්සේ මම මේකේ සුවඳ බැලුවොත් මේක පෝස්ලෙන් සුවඳයි කියලා ගන්න වෙන්නේ මගේ නහය හරහනේ. එතකොට මගේ හිතට කෝපේ කියන එක මම දැන් ලොකු සනසර අල්ලන දුන්නෙත් නෑ කෝපේ. නමුත් දැන් පෝසිලෙන් සුවඳ කිව්වහම දන්නව නේද නහය. ඇයි කලින් නහය උපනිශ්‍රය වෙලා තිනව එතනට. හරිද? ඊට පස්සේ මම මේක කඩලා කෑල්ලක් හැපුවොත් කෝපේ. මැටි රහක් කියන එක මට තේරෙන්නේ දිවේ දින උපනිශ්‍රයන්නේ. ඊට පස්සේ දැන් ඔන්න බලන්න මම ඔය පැත්තේ කාටවත් කෝපේ අල්ලන්න දුන්නෙත් නෑ. හැබැයි දැන් හිත දන්නවද නැද්ද? කෝපේ මෙච්චර ඝන ඇති සුමුදු ඇති රළු ඇති කියලා. මං අලන්නව දුන්නේ නැහැ නේ උනාට. හිත දන්නව නේද කෝප්පේ කියන්නේ මෙච්චර බරයි කියලා. පැහැද? ඒ හින්දා තමයි මෙතන රෙජිෆෝම් වලින් මේ වගේම ඇත්ත කෝප්පයක් තිබ්බොත් අල්ලනකොට දන්නව බොරු කියලා. ඇයි අර ඝනකම බර නෙමෙයිනේ තියෙන්නේ දැන්? ඒකට අගලගෙන මේ බොරුවන්නේ. එහෙම. පැහැද? මං කියන්නේ මේකයි. මගේ හිතට කෙනා කෙනාගේ හිතට මේ මොහොතේ කෝප්පේ කියලා හිතෙනවනේ. කෝප්පේ කියලා හිතට හිතෙන්ඩ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහේ උදව්ව උපනිශ්‍රය ඕන වුණාද නැද්ද නේද මට කවදාවත් කියන්න පුළුවන්ද කෝප්පේ පාට ඇස් දෙකක් නැත්තම් කන් දෙකක් නැත්තම් සද්දේ ඒ කියන්නේ මගේ හිතේ මේ මොහොතේ කෝප්පේ කියන එක දිගින් දිගට නඩත්තු වෙන්න නම් කෝප්පේ ගැන කතා කරන්න නම් කෝප්පේ ගැන හිතන්න නම් කියන්න නම් කරන්න නම් පින හෝ පවක් කෝප වෙනුවෙන් කරන්න නම් කෝප්පේ වෙනුවෙන් අර ඉන්ද්‍රිය පහ උපනිශ්‍රය වුණාද නැද්ද හරි දැන් බලන්න මේක දැන් මේ හිතේ තියෙන කෝප්පෙට ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ නැතුව ක්‍රියාත්මක වෙන්න බෑනේ මට මේක කියන්නකෝ මැරෙන මොහොතේ ඉන්ද්‍රිය ටික ෂණික නැති වුණොත් මැරෙන මොහොතේ හිත හිස් වෙන්නේ නෑනේ හිතේ මොන හරි කියන සංඥාව හිටිනවනේ මැරෙන කොටත් එයා සිහි මුලා වෙලා මැරේ පිස්සෙක් මැරේ නමුත් එයා දන්නවනේ මොනව හෝ වෙනවා කියන එක සිහි කලුණා කියලා මොනවත් නෑ කියන එක අහුවෙන්නේ නෑ හොඳේ ඒ කියන්නේ මේ පිස්සු තමයි ඒ කියන්නේ අම්මට කියයි නංගි කියලා. හැබැයි නංගි කියලා හරි කෙනෙක් අහුවෙනෝනේ. ඒ පැහැදිලි නේද? ඒකම කිව්ව අනුසය සංඥාව පිස්සෙට සාධාරණයි. සිහි විකල් වුණත් සිහි ප්‍රകൃති වුණත් ඒ හැමෝටම සාධාරණ යෝග. එතකොට ඒ කෙනාගේ හිතේ මොන හරි දෙයක් ගැන අදහසක් ඇවිල්ලානේ. අපි ගමුකෝ නිකමට අන්තිම මොහොතේ හිතුනෙත් කෝපයක් ගැන කියලා. හිතේ තියෙන කෝපේ. හැබැයි හිතේ තියෙන කෝපේ මේ විදිහට නඩත්තු වෙන්න නම් ඇස කන නාසය දිව ශරීරයේ උපනිශ්‍රය ඕන වුණාමද නැද්ද? දැන් නිකමට හිතලා බලන්න හිතට කවදාවත් පුළුවන් වෙයිද තනියෙන් ඉන්ද්‍රිය ටික නැතුව කෝපේ දරන් ඉන්න? දැන් මොකෝ වෙන්නේ? හිතේ තියෙන කෝපෙට අනිවාර්යෙන් අනිත් පැතර රූපයක් ගන්නවා. හිත කියන්නේ නැමුණ පැත්ත නාමය. ඊට අදාළව ටග් ගන්න අනිත් පැතර රූපණ වෙනවා. ඒ හින්දායි කියන්නේ හිත තුල යමක් තියෙනවා කියන එක හෝ නැහැ කියන එක ආවොත් ඊට අදාළ සියලු ඉන්ද්‍රිය අනිත් පැතර ආශි වෙනවා. පැහැද? තවඩිය සල්ල කරොත් මේ පහක උපනිශ්‍රියන්නේ මෙතන එකක් හැදුවේ. ඉන්ද්‍රිය පහේ උපනිශ්‍රියන්නේ මෙතන එකක් හැදුවේ. මේ එකට පුළුවන්ද හිත පැත්තේ තියෙන එකට පුළුවන්ද අර පහ නැතුව ඉන්න? ඒ පහ තියෙන නිසාමයි මේ එක තියෙන්නේ. දැන් මේ එක තනි වුණ ගමන් මොකද වෙන්නේ? අනිත් පැතර පහටක් ගාලා ඉල්ලනවා. ඉල්ලනවා කියන්නේ මේ කය හැදෙනවා. පැහැද? ඒක කියන්නේ මේ ලෝකේ කවුරුත් ඉපදෙන එකෙන් බේරෙන්නේ නැහැ.
ඇයි මේ මනුස්සගේ හිතේ මොන හරි තියෙනවනේ පැහැද බල්ල පූස හරක් ඔය වෙන විදිය ලස්සනට වෙන්න තැයි වර්ථේ පැහැද ඒක වෙන්නේ හිත තුල තියෙන දේ මොන මොන විදියටද හිත හිතන්නේ ඒ ඒ විදියට ඉන්ද්‍රිය ටික ඒ ඒ ශරීර වල එනවා පැහැද ඒ හිඳයි මේ මොහොතේ මලත් ආයුබදෙන්නේ මම මේ කියන්නේ මේ අවුරුදු 50 කියලා මරනට පස්සේ වදන එක නෙමෙයි ඈ මේ මොහොතේත් හිතේ දිනවන් දැන්ද මොන හරි තියනවා කියලා මොන හරි නෙමෙයි දැන් දිනි මන අහනවා කියන එකනේ බන අහනවා කියලා තේරෙන හිතරනේ හැබැයි ඒකට උපනිෂුණේ කනනේ මේ මොහොතේ හිතෙන් මල මේ සම්පූර්ණ මිය ගියොත් හිත හිත තුල ඉතුරු වෙන්නේ බන අහනවා කියන එක හිතට කවදාවත් පුළුවන් ද බන අහන්න කන නැතුව බෑ කන එනවා කන විතර දෙන්නේ ඇසත් දෙන්න ඕනේ ඇස කන විතර දෙන්නේ නෑ ඉතුරු ඉන්ද්‍රිය ටික එන්න ඕනේ ඒක ප්‍රමුඛෝ හෝ සුකුමෝ එන්න ඕනේ ඒකයි නේව සංඥා නාසඤ්ඤායතනෙ ගියත් ඒ චිත්ත මූලය තුල ඇස කන නාසය දිව ශරීරය හදන්න ඕන චිත්ත මාත්‍රිය තියෙනවා මේ පහම තියෙනවා මේ පහ තියෙනවා ප්‍රමුඛ නෑ එච්චරයි ඒකේ එකක් වෙන්න පුළුවන් ප්‍රමුඛ උපරිම එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් අවම හැබැයි මේකෙන් එකක් දෙකක් තිබිලා වෙන්න ඕනේ ඒකේ දැන් අපි කියවල අනිකුත් ආයතන නැත්තරම නැති වෙලා පහක් තියෙනවානේ ඔව් ඉන්ද්‍රිය පහ ඔව් පාට වර්ණ රූපයක් ගන්නවනේ ඔව් වර්ණ රූපයක් ගන්නවා ශබ්ද රූපයක් ඔව් හැබැයි අනිත් ඒවානේ එතන වෙන්නේ එහෙම නෙමෙයි මම එතන වෙන්නේ දැන් ඕක ගන්නකො බ්‍රහ්මයන්ට බ්‍රහ්මයන්ට තියෙන ඇසයි කණයිනේ ඒ කියන්නේ බ්‍රහ්මයන්ට පිටින්නේ ඇසයි කණයි විතරයි මොකද ඒගොල්ලන්ට අර තියෙන මේ රාගයේ පැත්ත ගෙවිල නිසා නාසය දිය ශරීරේ ඒක කාමාවචරයිනේ ඒ ඉන්ද්‍රිය තුන එතන ගැටලුව මේක අපිට හිතෙන්නේ බ්‍රහ්මයන්ට නාසය දිය ශරීරේ නැහැ කියලා නෑ නෙමෙයි ඒගොල්ලන්ට ඒක ප්‍රමුඛ නැහැ ඒ අවයව සුකුමයි ඒකයි බ්‍රහ්මතලයෙන් චුත වුණාමයි මිනිස්සෙක් වෙලා එනකොට මේවා ටික පිළිඩන්නේ ආයි පැහැද මම ඒකයි කිව්වේ අනුසය කියන තැන මොනෝhari කියන දේ හිතට තේරනකොට ඒ මොනෝhari කියන චිත්තය තුල මේ ඉන්ද්‍රිය පහම තියෙනවා ඒකයි උතන්ට ගහන්න කියන්නේ නැතුව බ්‍රහ්මයක් වෙන්න කියලා නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ බ්‍රහ්මයාගේ අර සුකුම මේ චිත්තය තුල මේ ඉන්ද්‍රිය ටික තියෙනවා එහෙනම් ගැලවෙන්න බෑ පැහැද ඒකයි මේ මොහොතේ කෙනෙක් මේ ලෝකේ දෙයක් තියනවා කියන අර්ථයෙන් මලොත් ඒ තියන දේ ගණ්ඩ පහ ඕනිමයි උපරිම පහ එනවා නැත්නම් එකක් හරි එනවා පැහැද පහ කියලා අමතක කරන්න එපා 6 වෙනි එකක් තියෙනවා හොදේ ඒ හිම තමයි එන්නේ නිසා තමයි 6ට 6 උපනිෂය වෙන්නේ අපි ගන්න ඇත්තම මොහොම තමයි දැන් නමුත් තේරෙයි පහ නිසා 6 වෙනවනේ මේ 6 නිසා පහ තියෙන්නේ කියන එක ඒක අනිත් පැත්තරයි තියෙන්නේ ඒක තේරෙන්නේ අර කෙරෝලේ අපිට දැන් ඒකයි මගේ මිනිස්සු නිකම්ම ඉපදෙන්නේ මිනිසුන්ට හිතන්නේ මොකද මේ තියෙන දේ බලන්න හැවුනි කියලානේ මෙහෙම ගන්නකො තියෙන දෙයක් නම් තියෙන දේ හින්දා අනිවාර්යෙන් S2 නැති වුණොත් නේද අපිට දුකද තියෙන දේ පේන්නේ නැහැ කියනකොට තියෙන දෙයක් නම් අපිට දුක තියෙන්නේ S2 නැති වුණොත් නේ බලන්න බෑ කියන එක නමුත් රහතන් වහන්සේට මොකද ඔකේ තියෙන්නේ පැදම කිව්වේ අපිට අද දුක් වෙන්නේ S2 පොට්ට වුණොත් අපිට පේන්නේ නැහැ කියලානේ. ඒ අර්ථෙම තේරෙනව නේද අපිට පේන්නේ නැති එළිය දින දේවල් කියන එක. හැබැයි රහතුන් වහන්සේගේ S2 අඳ වුණා කියලා උන්වහන්සේ කෑ ගහන්නේ නැත්තේ ඇයි? ඒ වගේ අර්ථයක් තමයි. ඒ වගේ අර්ථයක් තමයි. මම කියන්නේ එතන හිතලා බලන්න කියන එක. හරිද? ඕක තමයි ඉපදෙනවා කියන එකේ කතන්දරය ඉතාම සරලව. 31 ලෝකතල නෙමෙයි තවත් ලෝක ගානක් තිබ්බත් ඕක පෙන්වන්න පුළුවන් හරියටම. ඔතනදී මේක දැන් තේරුම් ගන්න තියෙන්නේ මම ඔකේ පෙන්නන්නම් දැන් ඔය හිතට බර වෙන්නේ ඇයි කියන එක අපිට මේක ලෙහන්න බැරි මේ න්‍යාය අපි හැමෝම අර හිතේ තියෙන දෝෂ එච්චර බලන්නේ නැතුව අපි කරන්නේ මේ බාහිර කතන්දරය යන එක පැහැද මේක ගන්නකො ඇත හෝ නැත කියන එක දෝෂයි කියන්නේ ඇයි දැන් මේ සාසනීය කට්ටිය කියනවා කියලා ඇත නැත දෝෂයි කියන්න බෑනේ කාටවත් මං කියන්නේ ආයෙ අර එහෙම අන්‍යාගමික කෙනෙක් ඇවිල්ලා ගියොත් මේ ඇතේ දෝෂයක් නැහැ කියලා පැහැද අපි අද බෞද්ධ පිහින්දානේ දැන් ওই දෙක දෝසයි කියලාම දන්නේ පොඩි කාලේ ඉඳන් මං අහන්නේ එහෙම හරියන්නේ නැහැ නේ ප්‍රත්‍යක්ෂ වෙන්න බැතන අවුලක් තියනවා කියන එක මං අහන්නේ ඇත හෝ නැත කියන එකේ දෝෂෙ මොකද්ද? ඒක කෝපයක් ඇත කියන එකේ දෝෂෙ මොකද්ද? මොකද්ද ඒ කියන්නේ? ඒ ඇත කියනකොට මේ ප්‍රතිවිරුද්ධයක් එන නිසා ඔය දිහා ගැටලුව නැහැ තියෙනවා ඉතින් නෑ තමයි මහානිද දෝෂයක් නැහැ නේ සාපේක්ෂව දකින්න කියන ගැටලුව මොකක්ද ඒක තමයි මත්තන් අර ලස්සන කතාවක් තිබ්බා ඒක මතක ඒ මම දැන් රසකේ ලියලා තින්නේ
ඉතින් මේ ලෝකෙ මිනිස්සු ආස්වාදයට හිත නතු කරන එකත් ආදීනවෙන් හිත බැහැර කරන එකත් ඇරෙන්න වෙන කරන්න ඕනේ මොකද්ද කියලා අහන්නේ. ඉතින් ඒකනේ ස්වභාවිකවම වෙන්න ඕනේ. ආස්වාදයෙන් හිත නතු කරන එකත් ආදීනවෙන් හිත බැහැර කරන එකත් ඇරෙන්න මොනව කරන්න කියලා අහන්නේ කියන්නේ. ඉතින් ඒක ස්වභාවික ක්‍රියාවලියනේ. මං අහන්නේ ඉතින් ඕකෙන් එහා එකක් අපි දන්නව වෙන්න බෑ. ඉතින් ඕක සාමාන්‍ය මිනිසුත් කරන එක දැන් ඔය තියෙන්නේ ආස්වාදයට හිත අල්ලනවා. ආදීනවෙන් හිත අයින් කරනවා. අපි තිස්තරයි කියනකොට හිත අල්ලනවා. आस्वाद එතනක જાතියම දුකයි කියන එකේ තැන තින් ඉන්නේ. ආ මේක පැවැත්මක් නැති නිසා يعني සාපේක්ෂව ගත්ත දෙයක් මේ අපි නියතව තියෙන කේරට කැමතිනේ. ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන නියතවවත් නැති එකනේ. ඒ හින්දාද සංසාරයෙන් අයින් වෙන්න ඕනේ. වාතන්නේ තමයි. නියතවනේ කැමති අපි. අර ස්ථිර ද්‍රව මේ අද්ව වඩන කැමති. මම හැවෙත් එක තමයි මං කිව්ව අර මම හිතපු ලෝකේ වගේ නะ එතන මොකද தත්ත්වය කියන්නේ හොඳ දෙනකොට මම ඔබ කියන්නේ සාක්ෂි පිට ඔතනත් ගැටලුවක් තියෙනවා හරියටම තේරෙනවා ඔව් දැන් සමහර දේවල් අරට දැන් මගෙන් දැන් මං කමිසයක් හරි දැන් ඔය කමිසය අඳිනකම් මේ මට ඔබ හරි उदाहरण मुहूर्त මම කිව්වේ හැමදෙස්සෙම පොඩ්ඩක් හිතන්න කියලා අර පැත්තෙන් හිතලා ගන්න කියලා. මං අහන්නේ ඇත හෝ නැත හේ නැත කියන එකේ ප්‍රශ්නේ මොකද්ද කියන එක. ඒක සිතුවිල්ල නිසා. ඔය ඉතින් හිතර තේරෙන සිතුවිලි තමයි ඉතින්. සිතුවිලි නම් අයින් කරන්න ඉතින් පුළුවන් අසංයත හැකි. මොකද්ද ඒකේ දෝෂය ඇත්තේ? කියන්නේ මේ කෝප්පේ තියනවා මේ කෝපේ නැහැ මොකද්ද මේකේ දෝෂේ? හේතුල් පැවැත්මක් පවතිනවා. ඔලෝ ගන්න දැන් මෙහෙම කිව්වොත් ඉතින් ඇත හෝ නැත තියනනම් පැවැත්ම හොඳයිනේ. නෑ නෑ ගොඩනේ ආයි දැන් අපි අන්ත කියලා දන්න හින්දානේ කියන්නේ. මොකද්ද මෙතන තත්ත්වය? प्रश्ने दिगटम पावती नती कम प्रश्न मुखा उत्तर मे अतो नतो गेटल आगे रूपये विज्ञान पत्र की इतना ताइम का इतना रूपया ඇයි අත රූපයක් තියනවා කියන එකේ ප්‍රශ්නේ රූපේ නැති වෙන හින්දාද නෑ එන රූපයක් කියලා ගන්න අපි ඥාන සමුත් ගන්න ඕ කැපින් වර්ණ ඡායාවක් තර වර්ණ ඡායාවක් කියන එක දකින්නව නැද්ද ඕ මො වර්ණ ඡායාව ඔය අපිට හැරපින් වර්ණ ඡායාවක්
එතන කොහොමද ආයි බලන්න මම ඒකයි කිව්වේ අර මොනෝහරි කියන වචනේ ගන්න වර්ණ සටහනක් කියන්නේ මොනෝහරිද නැද්ද එතකොට ඇහැට පේන මොනෝහරි දැන් හම්බෙලාද නැද්ද ඉතින් එහෙනම් ඉතින් ජීවිතේ හොඳයිනේ පැහැද මං කියවක ඒ කියන්නේ දැන් අර දැන් හුඟක් කාලාට වචන දෙන්නේ එන්නේ කොහොමද මෙහෙම එක හැමෝම කියනවා මේ ඇතර රූපයක් නන්නේ හැබැයි ඇහැට ගෝචර වර්ණ සටහනක් තියෙනවා කියලා ඒ මට්ටමෙන්ම ඇහැට පෙනෙන මොනෝහරි තියෙනවා ඒ මට්ටමෙන් හිත අහුවෙනවා එතකොට पोडी प्रश्न अर तिब सीयल उत्तर महावेला प्रश्न 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 मे अंत मुकड़े मम उत्तरे बेस्ते मे तीन प्रश्न मीट විනාඩි ගන්න කලින් ඉඳන් අර දිගට බනහනකොට අදහසක් තිබෙනවා අන්ත දෙක ගැටලු ඊයේ මං කියන්නේ මං ඒක වෙනස් කරා කියලා තේරුණ නේද රගද අම්පිපගේ ප්‍රශ්නයක් නෑ කීර එකට මම දැන් හිත හැදුවනේ නිකම්ම පහල ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ ඔච්චර කරත් දැන් මැරෙන්නේ කියන්නේ ඔය ගැට बलान दोस बला එදා මගෙත් දැන් ප්‍රශ්නේ මේකයි මේක පේනෙක් කරන්න දෙයක් නැහැ අපි මේක නොබලා ඉන්නේ කොහොමද කියන එකයි මාත් අහන්නේ දැන් ඔය කොහොමද කිව්ව එකට මං අහන්නේ දැන් උනස් කිව්ව දැන් මේක බලන්න යන එක ගැටලුයි කියන එක ඒක තමයි දෝෂේ මං අහන්නේ කෝපේ කියන එක පේන මට්ටමේ තියෙනකොට ඕක නොබලා ඉන්නේ කොහොමද කියන එක පැල්ද නොබලන්නේ ඇයි කියන එකට එනවා නම් එතනතොල දෝෂයක් තියෙනවා කියලා ඔප්පු වෙන්න ඕනේ ඇත්තම නොබලනවා නම් ඇයි प्रश्न तेरला दीन आयतन के लिए
කිසි ප්‍රශ්න ඒ අර අතන පොයින්ට් එක ආවොත්ම ඔය දැන් කිව්වේ ඇති හෝ නැති භවයේ ප්‍රශ්නේ මම අර අතන ඉස්සලා උදේ ඇඳලා පෙන්නුවේ එතන මං කිව්වා අර අද් දෙක මෙහෙම දිග අරන් ඉන්නකොට හිත තුල තියෙනවා කෝප්පේ කියන එක ඊට පස්සේ කෝප්පේ මෙතන ඇත වෙනවා නැත්තම් කෝප්පේ නැත වෙනවා දැන් මේකේ දෝෂේ මොකද්ද මෙතන තියෙන කෝප්පේ ලෙහෙන්නේ ඕකයි අතන තියෙන දෝෂේ පැහැද පැහැද ඒ කියන්නේ කොහොමද මට කවදාවත් බෑ හිත තුල රඳන් නැති දෙයක් තියෙනව හෝ නෑ කියන්න පැහැද ඒකයි ওই ප්‍රශ්නේ ශනිගෙන්නේ එහෙම හරි සී කාලු වල යති ඔබ විදිලා දැන් මම දැන් ගන්න ඕනේ එහෙම ඒක වස්සොන්න මේ මොහොතේ ඉඳලා කිසිම දිගටම මාතෘක කෝප්පයක් නැති නේද ප්‍රශ්නේ තියෙන්නේ මාතෘක කෝප්පයක් කියන එක මෙතන නැතුව අතින් විතරක් පාවිච්චි කරා නම් ඒක ඇතත් දෙකයි නැතත් එක හරි හරිද දැන් මම මට ඉඳන් පස්සේ අන්දාම ධාරවල් දැන් නෝ කෝප්ප කන්සෙප්ට් එක කියලා නම් ඒ කියන්නේ ඒක මේ දෙමේ තිබලා තියෙන මේ අන්න අන්න ආ ඒක නැතුව එතන පස්සේ ඕනි මේ ඕනි වෙනස් තිබුණත් එක නැතත් එක මට්ටමට එනවා ඒක හරි අන්න අන්න ඒක තමයි හරියට හරි එහෙම නොවෙනවා නම් හොඳයි නේද ඒක තමයි ඒක මාමෙන් නොවෙන්නේ නිකන් නෙමෙයි අතන හරියට ක්ලියර් වෙන්න ඕනේ මේ මෙතන මැද හරියට ලෙහෙන්න ඕනේ නැත්තම් මොන දෙල්ලන්ද මත් හීනෙන් පේන්නේ තියෙන දේක් තමයි පැහැද පැහැද අපි ඔය කොච්චර කියෙව්වත් අපේ හිතනේ හරියට දන්නේ මේක අහුණාද නැද්ද කියලා ඒ කියන්නේ කෝප්පේ කියන අපි අන්ත දෙකට වැටෙන්නේ පවතින කෝප්පයක් තියෙන නිසා නෑ දැන් ඒකයි දැන් උතල සූක්ෂම වචනේ පවතින කෝප්පයක් තියෙනවා කියද්දී ආයෙත් දැන් පයින් නෑ නෑ එළිය නෙමෙයි ඇත නැත කියලා දෙකක් යනවනේ මේ මැද කියන්නේ කෝප්පයක් ඇත කියන එක නෙමෙයි කෝප්පය කියන එක ඒක ඇත කිව්වොතින් මෙතන පයින් ඒකයි මං කියන්නේ හොඳට ෂාප් වහන්න ඕනේ කියලා. කෝප්පය මම මේ කියන්නේ. කෝප්පයක් තියෙනව නෙමෙයි. ඔකට තියෙන භාෂායි ගැටලුව අපි කියනවානේ අයියා කියද්දිම අයියා ඉන්නවා කියලා. මේ අයියා ඉන්නවා කියන්නේ වෙන එකක්. අයියා කියන්නේ ඉන්න අයියව දාගන්න තියෙන අයියා. පැහැද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දැන්. මෙහෙම ගත්තොත් නිවලතු මේක ෆෝන් එක කියලා ගන්නකෝ. ෆෝන් එක මැද. මේ ෆෝන් එක කියන සංඥාව පැවතෙන තාක් ෆෝන් එකක් ඇත ෆෝන් එකක් නැත පැහැද අන්න හරි මම ඔකට උදාහරණයක් කියන මෙහෙම ගන්න වැස්ස වහිනවා වැස්ස පෑවනවා වැස්සක් ඇත වැස්සේ නැත වැස්සක් ඇත වැස්සක් නැත ඔය වාක්‍ය දෙකේ සමාන වචන මොකද්ද වැස්ස පැහැද ඇත හෝ නැත වෙන්න නම් වැස්සක් කියන එක ඇත්ත වෙන්න එපැයි පැහැද පැහැද ඉතන අර්ථ පැහැද ඒකයි බුදුබණන් වහන්සේලා කියන්නේ මම කියන එක මේ සසරේ හිටියානම් ඌව නැති කරන්න බෑ. එතන නම් මං කිව්වේ නෑ. ඈ? ඒක තමයි. බුදුබණන් වහන්සේ ඒකයි කියන්නේ මේ මම කියලා නැති කරන්න හදනවා නම් එහෙනම් ඒ හිටපු එකට සාපේක්ෂව මේ කියන්නේ. ඒක හැම වෙනවනම් කවදාවත් වෙන්නේ නෑ. ඒකට මං හොඳ උදාහරණයක් කියන්නම්. ඒක තාර්කික උදාහරණයක්. මේ එළිය පවතින්නේ කුමක් සීමා කරලාද? කුමක් අවසන් කරලාද මේ එළිය තියෙන්නේ? ආලෝකේ ආලෝකයේ සීමා වෙනවා අඳුරේ. ඒ කියන්නේ ආලෝකයේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක අඳුර. ආලෝකයේ නිමාව යනු අඳුරේ පැමිණීමද නැද්ද? ආ එතකොට අඳුරේ නිමාව කියන්නේ මොකේ පැමිණීමද? පැහැද? ආයි ආලෝකයේ නිමාව කියන්නේ අඳුර. මේක ඉවර යන්නේ නැහැ නේද? ඔන්න බලන්න දැන්. ඇත ඉවර වෙන්නේ මොකෙන්ද? නැත ඉවර වෙන්නේ මොකෙන්ද? මේකෙන් ලොකෝස් වෙනවාට තේරුම් ගන්න හොඳ අර්ථයක් තියෙනවා. යමක් නැහැ කියලා හිතට හේතු ගන්නනවා කියන්නේම නැත පටන් ගත්තා කියන්නේ ඔහුගේ අවසානය ඇත වෙනවමයි. ඒ හින්දා තමයි අර ප්‍රශ්නේ ආයේ අහුවෙන්නේ. දුකක් නැති තැනක් නෙවෙයිනේ. එහෙනම් සැපක් ඇති තැනක් තියෙන්න ඕනද නැද්ද? තියෙනවා. හැබැයි ඒක ප්‍රේමයෙන් තමයි තියෙන්නේ. අන්න ඒකයි. ඒකයි මං කිව්වා අතනත් ඉපදෙන්න වෙනවා දැන්. ඔය සදාසනික සැපදන? පැහැද? මගේ පැහැද නැහැ. ඔව්. ඇත කියන එකේ නිමාව නැත. ඇත කියන එකේ නිමාව නැතේ ආරම්භය. නැත කියන එකේ නිමාව ඇත. පැහැද? නැත කියන එකේ නිමාව ඇතේ ආරම්භය. කවදාවත් තේරුම් ගන්න එපා යමක් නැති කරා කියන එකෙන් හිත සතුරු කරගන්න.
නැති කරා කියන්නේම ඇත පටන් ගන්න හේතුව තියෙනවා. ඒ හින්දා තමයි බුදුහාඳුරු කිව්වේ ඉන්න මමෙක් නැති කොලහ නෙමෙයි කියන්නේ කොහෙද? තහල්. අර ලොකහාඳුරු දැන් අර ආපු ගමන් ඇහුවේ මේකේ පෑඩ් එකේ කතාව. මම මේ කියන්නේ උදාහරණයකට. දැන් ලොකසනස්ලා දැන් මම දිහා විතරක් බලාගෙන නැතුව අතන බලන් හිටියානම් එන මැජික් නැද්ද කොහොමද දැන් මේ උන්නහඳ මේක ලියන්නේ කියලා? තහල්. තහල්. දැන් කට්ටිය දන්න මේක තාක්ෂණය කියලා. මම කියන්නේ එහෙම දන්නේ නැහැ කියමුකෝ. හරිද? අපි නකො නිකන් මේ ඔය ගමේ හුඟාක ඔය කැලේ වෙලා ඉන්න කවුරු හරි මාම කෙනෙක් කියලා මේක ඇලුවේ කියලා. ඒ මාම මගෙන් ඇල්ලයි වහන්සේ කොහොමද ඔබ ලියන්නේ කියලා. හැබැයි මම විස්තරේ නොකියන තාක් ඒ මාමට පුළුවන් දෙයි හිතා ගන්න. මේ කියන උනාද ඉර්ධි ප්‍රත්‍යයෙන් බෝඩ් එක අන්න හරි. ඉර්ධියක් තියෙනවා අමනුස්සෙක්ව බැඳගෙන කතන්දර ගොඩක් කියන්න බැයිද? පුළුවන්. ඒ කතන්දර සියල්ල වළංගු වෙන්නේ එයාගේ නොදැනුවත්කම තියෙන තාද්ද නැද්ද? ආ නොදැනුවත්කම නිසා ඒ මාමා මම මේ ලියපු එකත් එක්ක හිත තුල බන්ධනය හදාගත්තේ නැද්ද? ඇයි ගමේ ගිහිලා කියන්නත් හිතේ තියෙනවා මේ ඉර්ධිය? බලද? මට ওই ඉර්ධිය බොරුයි කියලා පෙන්වන්න ආය අලුතෙන් දෙයක් කරන්න ඕනේද? නෑ මාමට ඇවිල්ලා බලන් ඉන්න කියවනම් හරි. බලද? ඒ මොහොතේ ආට තේරෙනවා මෙච්චර කාල කියපු එක කොහොමවත් වැරදි නේ. ඒ වැරද්ද මගේ කියලා තේරෙනවා. මම හරියට බැලුවේ නෑ කියන එක. බලද? ඔන්න ඔය වගේමයි ක්‍රියාවලිය. අපි ක්‍රියාවලිය නොදන්න කම නිසා අපි දාගෙන ඉනෝ නම් ටික. මේ ක්‍රියාවලිය කෙලවලා තියෙන්නේ. අනිත් පැත්තට අපි යන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ දැන් ඇස ගමු. ඇස්සක් මෙතන තියෙන නිසා වහිනවා. වහින්න. නැත්නම් නෑ. දැන් කියන්නේ ඇස්ස ඉන්නකොයිද? ඇස්ස ගැන කිසි concept එකක් නැත්නම් අපි දන්නේ වතුර ගැන විතරයි නේද? අපි කියන්නේ වතුර වැඩේ. වතුර වැඩේ නෑ. ආමෙන්. දැන් හරි ඇස්ස ගමු. ඇස තියෙනවා ඇස වයින වැස්ස කොහෙන්ද ආවේ මෙතෙන් දැන් වැස්ස අහස නෙමෙයි තියෙන්නේ මෙහෙ මෙතන වැස්ස හැදෙන කොහොමද මේ දෙන්නේ ඉන්ද්‍රිය පහ ඉන්ද්‍රිය පහේ ආයතන ආ අපිට මුංචි කාගෙද නැ නිසා වැස්ස මුරු දැන් ගමු එතකොට දැන් මේක බයෙන් බයටත් යන්න පුළුවන් නේ දැන් ගන්න අපිට අලුත් ප්‍රොඩක්ෂන් එකක්. අලුතෙන් වෙනවා එකක්. ප්‍රතර නිෂ්පාදනය. ප්‍රතර නිෂ්පාදනයෙන් කියන්නේ කල්පනා කරන්න අවශ්‍ය නැහැ. පාවිච්චි කරන ගේම් එක. ගේම් කියනවා මුලින්ම හඳුන්වද අපි ඒවා මුලින්ම එනකොට ඉඳන් ඒ කවදද දාන්න. දාන්න. වීඩියෝ ගේම්. දැන් ඕක ආවට පස්සේ දැන් ඇවිත් මේසුනේ තියෙන මොන කිසි කන්සෙප්ට් එකක් නැහැ. අදාහරක් අයිඩියා එකක් නැහැ. හරි. එතකොට වීඩියෝ නෑ ඒ මුත් නෑ නෑ හරි පස්සේ මොකද කරන්නේ අතල ගන්නවා කවුරු හරි කියලා දෙනවා මෙහෙම 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 කරනවා දකින්නවා එකක් හදා ගන්නවා අහනවා ඒක තව ටිකක් පෝෂණය කර ගන්නවා ආයතන අනිත්‍ය වගේ ගන්න පුළුවන් තරම් අරගෙන ස්පර්ශයේ මුත් අරගෙන ඔන්න හදා ගන්නවා වීඩියෝ ගේම් අන්න දැන් අපිට කියන්න පුළුවන් වීඩියෝ ගේම් එකක් ඇද වීඩියෝ ගේම් ගන්න නැත්නම් හරිද දැන් වීඩියෝ ගේම් එක කොහෙද තියෙන්නේ ඇතර දුන්න නෙමෙයි මෙහෙදී දැන් හැබැයි මෙහෙට ආවේ භවයෙන් භවේ දාය නැත්නම් මේ ටික මොහොතකට කලින්ද මේක හැද කලින් යනේ කලින් මෙහෙද ඒ වගේ ඇත්තින් තර ඒකට පුද්ගලයන් කියපු පුද්ගලයාට මේ තියෙන සසර වෙනස් එයාලා උපාදාන කරගෙන තියෙන ශක්තිය වෙනස් ඒ හැම එකක්ම හදා ගන්න පාවිච්චි කරපු මේ ආයත ඉංග්‍රීසි ගැලපෙන සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක. මේ විවිධත්වය ආනත්ති දේරනවන හැදිච්ච විදිහ දැන් නම් මම හිතන්නේ හැදිච්ච විදිහ මොනවාද කියලා හොඳටම බලන්න. ඒක හරියට ඒක මේ වුණා. ඒක. හරි දෙනසම මම කියන උනන්දරයක් බලන්න. ඉතින් එතකොට දැන් අපිට තේරෙන්න ඕනි නැති කරන්න ඕනි අතට අහු වෙන දේවල් පොළවේ ගහන එක නෙමෙයි කරන්න ඕනි. ඒක හැදුනේ කොහොමද කොහෙන්ද කියන එක දැනගෙන ඒක දිහා බැලුම් එක දාන්න. ඒකේ ඒක තමයි ඇත්තටම සාරාංශ මට්ටමින් හරියට අහුනොත්. ඒ කියන්නේ හරියට අහුනොත් කියලා මට කියන්න බෑ. ඒක හිතපැත්තෙන් තියෙන්නේ. මම ඒක අර ක්‍රමිකව ගෙනාවේ ඔතනින් තව ටිකක් ලෙහන්න පුළුවන් ඉතින්. එතනදී මම කියන්න ගියේ මේකයි. ඇත නැත කියන එක කිසිම ප්‍රශ්නයක් ඇත්තටම නෑ ඔය මැදගෙන නොදන්න කෙනාට. පැහැදිලිද? ඒ කියන්නේ තිබුණා නෑ කියන එක ඇත්තටම කිසිම ගැටලුවක් නෑ. ඔය ඇත හෝ නැත හෝ ඇති වෙන්නේ මේ මැද නිසා කියලා නොදන්න තා. ඒකයි බුදු පණවස කිව්වේ පොබ්බේ අනුසස ධම්මේසු කියන තැනදි පටිපදාව වෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියලා. ඔන්න ඕකයි කවුරුත් දන්නේ නැති. මැදක් තියෙනවා ඒ හින්දා යන්ත දෙක ගැලවෙන්නේ කියලා. ඒකනේ ලෝකෙ පෙන්වන්නේ නැහැ නේ මැදක් ගැන.
ලෝකෙ කියන්නේ අන්ත දෙකක්. අටලෝ දහම ගන්නකෝ. තියෙන්නේ මැදක් එක්කද නැත්නම් දෙපැත්තක්ද? අන්න හරි ඩුවැලිටි එකක් තියෙන්නේ ලෝකෙටනේ. ඔය ඩුවැලිටි එකෙන් උඩ එකක් තමයි මැද. එතන අහුවෙන්න ඕනේ ලෙහන්න. ඒක යාන්තම් හෝ අනුමානයක් නැත්නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා ඇත උනත් නැතුනත් ගැඩුවක් නැහැ කියලා. ඒක ලෝක ස්වභාවයනේ. පැහැද? පැහැදම කියන්නේ. පැහැදනේ? අර මම ඉතින් මොන හරි කියලා සංඥාව ගත්තර ලෝක සවනසලේ අදහාල විදිහට ගන්න. මොකද කිනා කිනාට අර මට ඉතින් අර ඇවිල්ලා දින අනුසය කියලා වදනනේ ඒකට. ඒක හැමෝටම තේරෙන නිසා නිකන්. ඇත්ත නිසා. මැද ඇත්ත නිසා. අන්න. धरण बोरु दोष सहगत बाबा कि मेद तेरन पहले ඇත වෙන්නත් නැති වෙන්නත් මොකද්ද කියලා නෝනේ වචනයක්. දැන් ඔය අර්ථෙන්නේ ස්ථිර නැහැ. ඕන පොඩි දරුවෙක්ට ප්‍රශ්නයක් කරනවා නම් ස්ථිර නැත්තේ මොනවද කියන එක. එතකොට අර 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 ඒ ස්ථිර නැහැ කියලා උත්තරය ඒ ප්‍රශ්නේ මොකක් හරි අහපු කෙනාට උත්තරයක් දෙන්න ඕනද නැද්ද මේකයි ස්ථිර නැත්තේ කියලා. මේකයි ස්ථිර නැහැ කියද්දි මේක කියන එකෙන් අහුවෙනවා. බැලු ස්ථිර නැහැ කියන එක දෝෂේ. කැමැත්තේ නැහැ කියද්දි තායි. කැමැත්තේ නැත්තේ මොකද්ද? මොනෝhari උත්තරයක් දුන්න සැනින් එයා ඒකෙන් අල්ලන් ඉන්නේ. ඇයි ඉතින් ඒ ඒ අපිට කැමැත්තේ නැහැ ඉස්තිර නැහැ වසඟේ නැහැ කියලා කියන්න පුළුවන් මැද තියෙන නිසාද නැද්ද? කෝපය කියන හැඟීම තියෙන නිසානේ කෝපය වසඟේ නැහැ කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වසඟේ නැතිකද කෝපෙමද? කෝපෙනේ ඉතින් වසඟේ නැහැ කියන්නේ මොකක්ද ආයි? ඒකට කියන්නේ තණ්හාව අයින් කරනවා කියලා. අවිද්‍යාවනේ මෙතන අයින් වෙන්නේ. ඇයි තියෙන කෝපය අයින් කරන්න හදන්නේ මොනවද කියලා? ඒකෙන් වෙන්නේ හිත සියුම් වෙලා අසංජ වෙන එක. එහෙනම් සංඥාවක් ගන්න නැතුව උන්ට වෙනවා. ඒ සංඥාවක් ගන්න බැරි ඔක්කොම කැමැති නැහැ නේ. ඔක්කොම ඉස්තිර නැහැ නේ. පැහැද? පැහැද? තියෙන දෙයක් අයින් කරනවා කියන්නේ හිතේ තියෙන බර අඩු වෙනවා මිසක් බර නැතර නැති වෙනව නෙමෙයි. කම්පණේ අඩු වෙනවා අකම්පිත වෙනව නෙමෙයි. පැහැද? ඒකයි නේව සංඥා නා සංඥාදිනේ පවා බර තියෙන්නේ. उपकरण අපිට තේරෙන්නේ ඇත නැත කියන එක දෝෂ නැහැ කියලා අපි මේ මැද නොදන්න තාක්නේ. ඒ කියන්නේ ලෝකයට මෙන්න මේක ප්‍රමුඛ නැහැ. මේ දෙපැත්ත පේන්නේ. ඒකයි ලෝකයේ අන්ත දෙකක් කියන්නේ. හැබැයි ප්‍රඥාන්තය දන්නවා මේ දෙක බිහි වෙන්නේ මේ මැද නිසා කියලා. ඒකයි මේක රෙෆරන්ස් එක කියන්නේ. මේක තමයි තුලාවේ මැද. කරගන්නේ මේ දෙක. පැහැද? පැහැද මං කියන එක. අන්න එතකොට මට මේක කියන්නකෝ. දැන් මෙන්න ඇත නැත අන්ත දෙක. මෙන්න මැද. කවදාවත් කාටවත් පුළුවන්ද ඇත කියන අන්තය අයින් කරනවා මැදයි නැත කියන අන්තේ තියලා පුළුවන්ද ඇත අන්තය අයින් කරනවා මැදත් තියලා නැත අන්තෙත් තියලා පුළුවන්ද ඒ
මෙතන බලන්න හොඳට මේක අපි අයින් කරා කියලා හිතුවට අපි දන්නව නේද ඇතන්තෙමයි අයින් කරෙත් කියලා අපි නැහැ කියනකොටම හිත දන්නව නේද ඇතක් එනන් තියෙන්නේ නැති කියලා මේක නමට නැහැ නමුත් හිතෙන් කොහොමද මේක තියෙනවා බලද ලාභේක්ෂෝ නැහැ ඒක තමයි මොකද නැහැ කියන සනින් මට ප්‍රශ්නයක් වෙනවා තිබ්බද කියන එක ඇත්ත කියන එක උඹේ ඉඳන්මයි නැහැ කියන්නේ අන්න හරි හරියට ගතලු කොහොමදනේ අපි නැහැ නැහැ කියනෝ නේද ඔන්න බලන්න හිත පැත්තේ හිත පැත්තේ ඇත කියන සංඥාව තේරෙනවනේ ඇත කියන එක අපි කියන්නේ නැත කියලා හිතෙන් බලන්න නැත කියන එක ඇතද නැද්ද නැත කියන එක ඇත ආ එතකොට ඇත කියන එක මත පිහිටලායි ඔක්කොම මේ කියන්නේ නැහැ කියන එක තියෙනවද නැද්ද නැත කියලා එකක් තියෙනවද නැද්ද ආයත වෙනවා පහද හැබැයි මම එකම කිව්වේ ඔය දෝෂ දෙක තේරෙන්නේ මැද දන්න කෙනාට පහද දැන් මෙතන නැත කියන එක ඇත වෙන එක ඒකත් අර ඉබ්බේක නැත වෙන එකත් තව එකක් වෙනවා මම ඒකේ පෙන්නුවේ අපි හැම තැනම ඇතෙන් මිදෙන්නේ නැහැ කියලා ඇත තියෙනවා කියන්නේම මැදක් තියෙනව නැතක් තියෙනව පහද නිකන් ගන්න මොනෝ හරි කියන එක මොනවා හරි තියෙනවා කියද්දි මොනෝ හරි ඇත. ඒ කියන්නේ මෙතනට බැස්සා. මොනෝ හරි නැත කිව්වහම ආයි මෙහෙට බැස්සා. හැබැයි ආයි හොඳට හිතලා බලන්නකෝ. මොනෝ හරි නැත කියන එක තියෙනවද නැද්ද? මොනවත් නැහැ කියන එක තියෙනවද නැද්ද? එතකොට මේ දෙකම අල්ලා මෙතන බැලලා නැද්ද? පැහැද? ඒ කියන්නේ මේක හරි විචිත්‍රයි අර එහෙම බලනකොට ඉතින් අර දෙපැත්තට යනකොට ඒක ඔගේ කෙලවරක් නැහැ. පැහැද? හැබැයි මේකයි මේ මැද කියන එක නොදන්න තාක් මනුස්සයට මේ දෙකේ ප්‍රශ්නකුත් නැහැ. පහලේ එතකොට ඒක තමයි పూర్වේ නොයසුිරු දහමකදී එයාට තේරුණේ මැද මැදේ වටා ගන්න ඕනේ ඔය මැද තේරුම් ගත්ත කෙනාට ඇත නැතවල ලෝක ඕන තැනක තියෙන දුක තේරෙනවා පරම සැප වුණත් පරම දුක වුණත් එයාට මේ මැදින් අහු වෙනව වැරද්ද ඒකයි මං කිව්වේ සැපේ ඉන්න කෙනා ඒගොල්ලන්ට තියෙන සැපත් එක්ක දුක කියන එක දන්නේ නැත්නම් දහම අවබෝධ වෙන්නේ නැහැ මේ අන්ත දෙක ගැන විතරනම් බුදුහාඳුරු කියන්නේ ඊට පස්සේ ඉන්නේ දුකනේ ඉන්නේ සැපේ ලෝකේ මනුස්සර කියන්නේ දුකනේ ඉතින් මේ මනුස්සරගේ ගාණක් නැත්තම් මේක වැඩක් තියනවද නැහැ මේ දුකේ ඉන්න කෙනාට දුක ගැන කිව්වම තේරෙනවා හැබැයි සැපක් තියනවා කියලා පෙන්වුවාම මේ මනුස්සයෝ දුක නිදහස් කරගන්න හදන්නේ සැප කැලලට ඇවිල්ලා මේගොල්ලෝ මෙහෙම මාරුවේ ඉන්න දඟලනෝ මිසක් කවදාවත් ලෙහෙන්නේ නැහැ හැබැයි බුදුබයන් වහන්සේලා මේ දෙපැත්තට සාපේක්ෂ මැද කියන්නේ මේ මැද නිසායි ඇත්තටම මේ මැදෙන් ගිය මේ ලණු දෙකෙන් තමයි මේ දෙකෙන් ළඟ ඉන්නේ පැහැද මේ තියෙන मैद कियना सीमाव निसाई देपेत्त पावतीन्नी देपेत्त निसत मैद उपनिश्य वेनवा है भाई मैद तीय निसामाई देपेत्त उपनिश्य वेने पहल बोदें अपिटा उप्पुनों ने मेक कोप्याक नहा किया दित कोप्य कीना मैद उप्पुएना कोप्याक तीनों किया दित कोप्य कीना मैद उप्पुएना ये तोड़ केनेट कियान पुरोने एता ही नता आएं करना हरी किया ला ये मकुरान ना बै एता ही नता आएं करने अन्न बै मेक अन्न हरी පැලේ ඒක රසන් එහෙම අර අරතරම් එතකොට වැරද්ද කෝප්පේ නේද අන්න හරි වැරද්ද මැද කෝප්පේ කියලා දැනෙන දැන් කෝප්පේ කියලා දැනෙන එකමයි ගැනීම කියද්දී අපි ගන්නවා කියලා හිතනෝනේ ගැනෙන එකම මොකද නැත ඇලෙන්න එපා කියලා කියන්නේ මැද ඇලෙන්න එපා කියලා කොහෙවත් නැහැ මැද නොතවර ඉන්නේ කියලා තියෙනවා මොකද දන්නවද මම ඒක තවට හිම වෙනා නම් මේක නෑ ඒක දැන් අපි දැන් මැද කියන එකක් ආයේ අපි දැන් ගත්තනේ කෝප්පේ කියන එක මැද තවරෙන්න එපා කියන එක කෝප්පේ කියන එක තේහට යනවා තවරෙන්න එපා කියලා නෑ ලකෝ හඳුනේ කොහොමද නොතවර එන්නේ කියලා තියෙන තර න න න තලිප්පති කියලා තියෙන මම මතක හැටියට මජ්ජේන තලිප්පති කරන දෙයක් නෙවෙයි කරන් මම පෙන්නන කරන එකේ දෝෂේ පැහැද හරි දැන් ආපු හින්දා මම ඒක අහන්නකෝ දැන් මේ අර්ථ පැහැදිලි නේද ඔව් ඒ කියන්නේ ඇත්තටම තුලාවමයි තුලාවමයි මේ තරාදියමයි ඒ කියන්නේ අපිට තරාදියේ අපිට ලේසියෙන් පේන්නේ මොකද්ද මේ දෙපැත්ත ගැලවුණා නම් ලේසියි කියලානේ හැබැයි උතන අමාරු මොකද්ද මැදින් ගලවුණ ගැනීම උඩ තියෙන මැදින් ගලවන එක මෙහෙම හෙල්ලන එක මෙතන හැබැයි ඕන කෙනෙක් හිතන්නේ දෙපැත්ත ගලවන්න පුළුවන් කියලා. ඒවලට අමතකයි දෙපැත්ත ගැලෙව්වට තරාදී මැද තියෙන තාක් දෙපැත්ත තාම නියෝජනය වෙනවා. පැහැදිලි නේද? එතකොට ගහන්න ඕනේ මේකට මැදට. දැන් ඔන්න බලන්න ගහන්න ඕනේ කියලා කිව්වට අපිත් දැන් ටග් ගාලා හරි බැරි ගහනෝනේ හරි දෙන්නම් වැඩි උතන්ට කියලා. හරිද? නෑ නෑ අපේ හිතේ ස්වභාවය අපිට තැන තේරුණා දෙන්නම් වැඩි කියලා එන්නේ. මං අහන්නේ මේකයි ප්‍රශ්නේ දැන්. මං අහන්නේ හොඳට සිහියෙන් හිතලා මට උත්තරේ කියන්න ඕනේ. මෙන්න මේ මැද තියෙන සංඥාව තියෙනවානේ අපි ගමුකෝ කෝපේ කියන එක මට පුළුවන් නම් විදිහක් කියන්න පුළුවන් නෙමෙයි මේක පුළුවන් මට විදිහක් කියන්න මේ කෝපේ කියන එක හිතෙන් අයින් වෙන්න එපයිද
හිතෙන් අයින් කරන්න නෙමෙයි කිව්වේ. හිතෙන් අයින් වෙන්න විදිහක් මට කියන්න මේ අන්ත දෙකට වැටෙන්නේ නැති වෙන්න. මොකද දැන් අපි කවුරුවක් කිව්වා කියලා මේවා අයින් කරන්න බෑ අයින් වෙන්න ඕනි කියලා කියවලා වැඩක් නැහැ. අපිට තේරෙන්න බෑ එහෙම පුළුවන්ද කියන එක. හා එතකොට ඒක දැන් අපි ඕපේ කියලා පනවගත්තට මොකද නෑට වෙන වෙන දෙයක් කියන්න පුළුවන්. ඔව්. එහෙමනම් ඒක සිතුවිල්ලක් පමණයි කියලා කිව්වොත් සිතුවිල්ලක් පමණයි කියලා හිතනකොට කෝපයේ තියෙන දෝෂය දැකලා කෝපය අයින් වෙනවද නැද්ද? සිතුවිල්ලක් කියලා යාට තේරුනොත් එයා දන්නවා දැන් කෝපයක් නන් නෙමෙයි. දැන් අපිට ඔත් ඕනේ මොකද කෝපය හිතෙන් අයින් වෙන්නනේ. එයා කෝපය අයින් කරන්න ගත්ත උපකරණ මොකද්ද? සිතුවිල්ලක් කියලා දැම්මා. එතකොට හිතේ තියෙන කෝපය අයින් කරනවා එයා සිතුවිල්ලක් කියලා හිතලා. කෝපේ නෙමෙයි තියෙන්නේ කියනකොට කෝපයක් නෑ කියන එක බයි. තව අපි ඒක නේද දැන් ඒක දැක්කනේ. ඒ ඒ අත්දැකීමෙන් තේරෙනව නේද? ඒක කරනකොට ආයසයි කියලා. මම හැමසේ මුලින්ම කිව්වේ සාසනේ ආයසයක් තියෙන්න බෑ කියලා මම හිතනකොට ලොකුසම නතර තේරෙන්නේ නැති කියලා අර අර සමීකරණේ. මම මේක නොකිය කිව්වේ ඒකත් සමහර වෙලාවට අමතක වෙනවනේ දැන්. මොකක් හරි විස්තරයක් කියන්න කියලා මේක අයින් කරන්න විදිය. මේ මැද අයින් කරන්න ඕනේ මට. හැබැයි තේරෙන්නේ අන්ත දෙකට වැටුනොත් එහෙම ගැලවුමක් නැහැ කියලා. මේකට නොවැටි. කොහොමද කරන්න බලන් ඉතින්? මොනවද කරන්න බලන් ඉතින්? මං කියන්නේ අත්‍තර මේ ටික අත්‍තරම තේරෙනකොට කාටවත් ඔක නවන්න බෑ. يعني කවුරු කිව්වත් එයාගේ හිත දන්නව වැරදි කියලා අනිත් ඒවා. පැහැද? මන්නේ උදව් කරොත් දැන් මේ මේ මැද කෝපය කියන එකේ ආදීනම දැකලා අයින් කරොත් මොකෝ වෙන්නේ? මොන හරි කියන්නේ කෝප කැඩෙනවා මෙව බෑ වෙනවා මෙව ශය වෙනවා කියලා අයින් කරොත් අන්තිකට වැටෙනවද වැටෙන්නේ නැතුව යන්න පුළුවන්ද වැටෙනවා මොන අන්තිරද වැටෙන්නේ අයින් කරන ඒ කියන්නේ කෝපයක් පවතින්නේ නැහැ කියන අන්තිම වැටෙනවා ඒරු මෙහෙ වැටෙනවා අපි හැමතිස්සෙම ලෝකන්තනේ ආයි බලන්න අපි මේ ලෝකේ ආදීනව තියෙන හින්දානේ මේ මේක කියවන්නේත් මං කියන්නේ ලෝකේ ආනිසංස තියෙනවනම් ඒ මනුස්සය ඇතපැත්තට වැටෙනොත් නැද්ද අපි ඇත්තරම අර කිව්ව ඒක හරියට හරි කෝප්පේ කියලා මෙච්චර දරුණුට දරන් ඉන්නේ ඇත්තරම ආනිසංස දෙකලා දැන් ඕක ටික කාලයක් යනකොට තේරෙනවනේ අවුල් කියලා දැන් බලනවා ආදීන වේ ඉතින් මෙච්චර කාලෙ ඇතේ හිටියා දැන් නෑ කියලා ගන්න හොඳට තේරෙනවා මා ඉස්සලා කිව්ව එක ඒක නිකන් සුළු එකක් නෙමෙයි ඇති භවයේ නැතිවීම වෙන්නේ නැති භව ඇති වුණොත් නැති භවයේ නැතිවීම වෙන්නේ ඇති භව ආයි ඇති වුණොත් නැති භව ඉවර වෙන්නේ ඇති භවෙන් ඇති භව ඉවර වෙන්නේ නැති භවෙන් මේ මේ චක්‍රය ඉවර වෙන්නේ ඒකයි අපි බය වෙන්න ඕනේ මෙතනදී විදර්ශනාවකදී තියෙන දෙයක් නැති වෙනවනම් ඒ මට්ටමෙන්ම යා ආයි ඇති කරගන්න නිවනක් ඇති කරගන්න දඟලන එකේ දෝෂේ දෙනවද එතකොට කවදා හරි එක නැති වෙනවා එතකොට ඒක සංගතයක් වෙනවා මම කියුවා අපි අර දැන් වචන වලින් අපි හිර කරන් ඉන්නෝනේ මේක නිවන් කියන්නේ ඔහොම එකක් නෙමෙයි කිය කියන්නේ පැහැද පැහැද දැන් මැද කියන මැද නැති කරනවා නේ මැද නැති වෙනවා කියන්නේ මම අහන්නේ නැති වෙනවා කියලා කවුරුත් කිව්වට බෑ මුලින්ම නැති කරන්න පුළුවන්ද කියලා බලන්න එපේ කෝප්පේ කියන්නේ ඒක මට කිව්වේ කියන්නේ කෝප්පේ කියලා කෝප්පය කියන එක ඇත්තක් නෙමෙයි කියන එක ඒ කියන්නේ ඇත්තක් නෙමෙයි කියලා කොහොමද ගන්නෙ මේක ඔව් හරි වේගය නිසා හදලා මවල දෙන එක ස්වභාවය නะ ඔය ස්වභාවය කියන මේ බොරුවට අපි අහු වෙනවා පවතින කෝප්පයක් කියලා හරි අපි ගත්තොත් මෙහෙම වේගය විසින් නිර්මාණය කරන නිරන්තරයෙන් නොපවතින කෝප්පයක් ඒකනේ යථාර්ථය ඔව් ඒකනේ අපි ගමු මෙහෙම දැන් ආ චිත්‍රපටිය 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 තප්පරයකට ෆ්‍රේම්ස් 30ක් අරගෙන ඔව් හැබැයි ඒක සජීවව පේනවනේ අපි අද රැවටින්නේ මිනිහෙක් ඉන්නවා කියලා තමයි
නමුත් ඔය චිත්‍රපටි ඉගෙන ගන්න මිනිස්සු දන්නවා ඕක ඇත්ත මිනිස්සු නෙමේ ඉන්නේ මේක තප්පරයකට 30ක් කරගෙනවා ඒ වේගෙටයි පේන්නේ ඉතින් ඒ අතාරත්‍ය දන්න මිනිස්සෙක් චිත්‍රපටිය කියන එක යල්ම නම් නැතුව ඇති හැබැයි වේගය විසින් නිර්මාණය කරනවා කියන එකට අන්න හරි එතන ලෙන්න ඕනේ ඒකත් ලෙන්න ඕනේ මම කියන්නේ ඒකට අහු වෙනවා කියලා කියන්නේ ඒකට ඒ විදිහට සැකසෙන එකක් කියලා නොදන්න නිසා ඔව් මම කියන්නේ සැකසෙනවා කියන එක දැනගන්න ආයි සැකසෙන ස්වභාවයෙන් හරි එහෙම ස්වභාවයක් තියෙනවා කියලා නෝන්ද නැද්ද ඒ කියන්නේ වේගය නිසා සැකසෙන එකක් කියන එක ඔව් එතකොට ක්‍රියාවලියක් තියෙනවා නේද නේද ඔව් මේ හොඳට දරනවා මොනෝ හරි කියන්නේ මේ ද්‍රව්‍ය වස්තුම නෙමෙයි ක්‍රියාවලියත් ඕකේ තියෙනවා අර නිකන් මොනවද සේවා සහ මොනවද තියෙන්නේ අර සර්විසස් ඇන් ජොබ්ස් වගේ මොකද්ද කතාවක් තියෙන්නේ සමහර ඒවා තියෙන්නේ වයිට් කොලර් ජොබ්ස් සමහර ඒවා වයිට් කොලර් ජොබ්ස් කියලා බ්ලූ කොලර් වයිට් කොලර් කියලා ඒ කියන්නේ වයිට් කොලර් ජොබ්ස් වල ඒ මිනිස්සු මොලේ වෙහෙසවන්නේ බ්ලූ කොලර් වල ඇඟපත දැන් අපි මේ අර ඇඟපත කෑලි වගේ වස්තු රව්‍ය ටික නම් ගන්නව හරියට ඔව් සේවා කෑලි ටික ගන්න අන්න හරි ඔතන තමයි සියුම් හැබැයි අතර විදිහ ඒක ලොකුම තේරෙන්නේ නැද්ද මං කියවේ ඒ කියන්නේ අපි වේගය විසින් තමයි මේක මවල දෙන්නේ කියලා ගනිද්දී කෙනෙක් තර කළොත් හරි ඉතින් වේගය විසින් මවන්නේ කොඹල මෙච්චර කාලද දැනන් හිටියේ නැද්ද කියලා ඒක අලුත් ගන්න මේ සයන්ස් වලට ඔප්පු කරනවා කිව්වද චිත්‍රපටිය හොඳම උදාහරණ ඔය වගේ හිත දැන් මං කියන්නේ එහෙම එහෙම හිත හදාගත්තාම හරිද කියලා එහෙම වුණාමත් ආයි මොන හරි දෙයක් කියන එකෙන් අයින් වෙන්නේ නැහැ නේද හිත ඒ ක්‍රියාවලියක් කියන එක අහු වෙනව නේද බලන්න මං කියන්නේ ඒ පවතිනක් ඇත්තෙම නැත්තේ වේගය නිසාද? නෑ මං අහන්නේ මේ ලොකහන්තර කියන්නේ ඒක වේගය නිසා මවල දෙන එකක් නිසා පවතිනක් නෑ කියලාද? ඒ කියන්නේ මේ හිතේ වේගවත් ගම වැඩි. ඒක තමයි මාත් කිව්වේ. ඒතකොට හිතේ වේගය මත නේද මේ පැවතීමක් නෑ කියලා අපිට තේරෙන්නේ. හිත කියන එකක් නෙමෙයි. ආයි අර වේගය කියන එක. පහල්ද? එකිනේ ඇත්තට දැන් මෙතන මේ ඔරලෝසුවක් නම් නැහැ. හැබැයි මේ අපේ තියෙන හිතේ වේග නිසා තීනෝගේ පෙන්නනවා. ඉතින් ඒක නම් යථාර්ථය. අන්නේ මොකක්ද අහන්නේ? ඒකෙත් ගැටලුව පෙන්නන්න බලන් ඉන්න ඕනද නැද්ද? මේ යන විදිහට. ඒ තමයි මං කිව්වේ. ඔරලෝසුව නම් නැහැ. හැබැයි අර වේගි. මම ඒක ක්‍රියාවලියක් අහු වෙනව නේද? අහු වෙනව. අන්නරි අන්නරි සබ්බේ ධම්මානත්තාති කියලා නේ වෙන්නේ නේද? ඒකම කිදේ වචන අපිට තේරුම් ගන්න අර්ථ අරන් බෑ. හැංගීමෙන් යන්න ඕනනි පැතර. හරි. මොකද්ද එතන කතාව? මම අහපු ප්‍රශ්නේ මේකයි. මම කියන්නේ ඔරලෝසුව කියන ස්වභාවය තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඇත හෝ නැත හෝ එකට නොඇටා නොවට්ටමින් වට්ටන්නේ නැතුව අයින් කරන්න හෝ අයින් වෙන්න විදිහක් කියන්නේ. सहन आसन अग्गल पहले मैं तेरू मगंड उतन अणुसे मट्ट वगे मू अरे लुकू ओदाड़ी अब अहुण अरे चूट के लिए दान क्रियावली अखड़ तीन पहले मंकी हम अभी अवंक मट्टन नम प्रश्न क्रियावली ක්‍රියාවලියක් ඇත්තරම නැහැ කියන්නේ කොහොමද කියලා තේරෙන්න ඕනේ. නැත්නම් අපි අර නමටනේ ඇතනතකින් කියන්නේ. ඒ දැන් කිව්වහම ඇතනත අන්තයක්. එහෙනම් ලෝකෙමයි ඔය එන්නේ කිව්වහම අපි ගන්නවා හිත ඔය තමයි ක්‍රියාවලියක් තියෙනවා කියලා කියන්නේ නැහැ. කොහොමද එහෙම උනේ කියලා අහුවම කියන්න බෑ. පැහැදිලි ඒක හරියන්නේ නැහැ. ඒ මං කියන්නේ Tamanට පාඩු එච්චරයි වෙන මොකක්වත් නැහැ. ඒක වෙන. මං අහන්නේ දැන් මේකයි මං හිතන්නේ උත්සාහ කරන එක වටිනවා මම මේ කියන එක. හිතලා බලන්න මේක. ඕගතරණ සූත්‍රය ගත්තොත් ඒක බුදුහාඳුර කියන්නේ මොකද? පිහිටාද නොසිටිමින් බෑම්ද නොකරමින් ඕගේ තරණේ වුණා කියලානේ. හොඳට නිකන් හිතලා බලන්න අසීමාන්තික සීමාවක් තියෙන සීමාව පෙන්වන්න බැරි මට්ටමේ ජලාශයකට අපි එකපාරට අතෑරියොත් පිහිටා ඉන්නෙත් නැතුව බෑම් කරන්නෙත් නැතුව ජීවිතේ බේර ගන්න පුළුවන්ද බැහැ? ජලාශයකට වැටුනොත් පිහිටන්න බෑ කියන්නේ දියබුංග ගහ ඉන්න බෑ පීනන්න බෑ ඔය දෙකෙන් තොරව ජීවිතේ බේර ගන්න පුළුවන්ද බෑ
පුළුවන්ද සාමාන්‍ය? නෝ බුදුහාමුදුරුවෝ කියනවනේ එහෙම වුණා කියලා. ඒකයි දැන් බුදුහාමුදුරුවෝ කරාගෙන ඉන්නේ අපිට 아무 උත්තර ගන්න බෑ. ඔකට එක උත්තරයි තියෙන හැටි දෙනවනම්. ඒක පුළුවන්. කරා. ඒ තමයි දැන් මම මේකයි කිව්වේ. අපි කවදාවත් දක්ෂ වෙන්නේ නැහැ මැද කියන එක හරියට අයින් කරන්ඩ ඔය ප්‍රශ්නේ උත්තරේ දන්නේ නැත්තම්. මොකද ඔය ප්‍රශ්න දෙකම සමානයි. මේ හා ප්‍රශ්නේ ඕගතරණය සමානයි. ඒකයි ඒකට උත්තර දෙන්න බැරි වුණේ අර දෙවියට. පැහැද? මේක හොඳට තේරුම් ගන්න මම මේ මේ උදාහරණයට එන්නයි මම අර කිව්වේ. නිකන් ගන්නකො මේක බුදු පියන් වහන්සේ කතාව අයින් කළා. ඇත්තටම ජලාශයකට වැටුනොත් අපිව අපේ ජීවිතේ බේරගන්න අපි කරන වැඩ මොනවද? එක්ක පීනනවා. එකතන ඉන්නවා. මම අහන්නේ මේකයි ජලාශයකට වැටුනොත් ඔය දෙක නොකර ජීවිතේ බේරගන්න බෑමයි නේද අපි දන්න විදියට. ආ ඒ වගේ මේ මැද කියන එක අයින් වෙන එකක් නෙමෙයි අපිට හැමතිස්සෙම හිතෙන්නේ. අයින් කරන විදිය. බුදුහාමුදුරු කිව්වා අයින් කරා කියලා නෙමෙයි අයින් වුණා කියන එක. හිතද්දි ඒ කියන්නේ හරියට ක්‍රියාවලිය දකිද්දි අයින් වුණා කියලා ගන්න ඕන. ඒ කියන්නේ ඒකයි තරණය වුණා කියලා බෙන්නන එතන. වෑයම් කළෙත් පිහිටා සිටීමයි වෑයම් කිරීමයි කියන්නේ ආයාසයක්. පැහැද? උන්වහන්සේ නොකිය මොකද්ද කියන්නේ දා? නිරායාසයෙන් වුණා කියන එක මෙතන. උපමාව කෙලිම ඩිරෙක්ට් අපිට තේරෙනවා පැත්තකින් තියන්න කියන එක. මාත් අහන්නේ මේක පැත්තකින් තියන්න පුළුවන්ද කියන එක. නැ මං කියේ පහළින් නේද මම මේ විතර කරේ හිත හොඳට හිතලා ඔය ටික එලි කරගන්න කියන එක. එහෙනම් මේ කවුරුත් කියනවට දහම එන්නේ නැත්තේ අපිට අපි අර කියන එකට පැටන වෙලා නෙහන්නේ. එහෙනම් උන්වහන්සේ කියනවා මෙතන පැනවෙන්න බෑ. අපිට හිතනවා ඇත්ත නින්නම් පැනවෙන්න බැරුව ඇති. ඇහුවොත් කොහොමද කියේ බෑ? ඊට පස්සේ කෙනෙක් කියනවා ඇතන ඇත කියන එක ලෝකෙ දෙයක්. මට ප්‍රත්‍යක්ෂ නැහැ නේ එහෙම. පහළද? එහෙම තේරෙන්නේ නැද්ද? දැන් අපිට ගාණක් වුණත් ගුරුවරයා කියනකොට මටත් තේරෙනවා මොන චොයිස්ද මේක හදත හැකිනි කියලා. තනියෙන් දුන්නාම බෑ. ඇයි ගුරුවරයා අවුරුදු කීයක එක්ස්පීරියන්ස් එකකින්ද ඔය කියන්නේ? මම මේ දවසින් ඉගෙන ගන්න කියන්නේ ඔබ. පැහැද? අර ඒකයි බුදුන් වහන්සේගේ ප්‍රතිපදාවක් මේකේ තියෙනවා. හිත ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ සසර තුලත්. ඒක ගැන ඒක අපි දන්නේ නැති එකක් කියමුකෝ. ඒකයි මගේ හැමතිස්සෙම සංවේදී බව හැම තීරෝ තියෙන්න ඕනේ. සංවේදී බව කියන්නේ යා කියන එකට සංවේදී වෙනවා කියන එක නෙමෙයි. මේක පිළිගන්න ඕනේද නොපිළිගන්න ඕනේද කියලා සංවේදීකම තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් අර යාත් එක්ක ඉතින් සාජීවණයෙන් ගියපුව ගන්නේ. ඒක හරියන්නේ නැහැ. අනිසෝත ගාමි මොකද එයා කියන විදිහට අපි යන්නේ මම ඒක අර හිතන්නමයි කියලා කිව්වේ මෙතන මම මේ උදව්වක් ඉදිරියට කරන්නම් ඇත්තටම නම් මේ ලෝකේ මිනිස්සුන්ට බෑ નિરાයාස ක්‍රියාවලියක් මේකට කියන්න හරිද ඒ කියන්නේ මැද අයින් කරන්ඩ નિરાයාස effortless විදිහක් කියන්න බෑ කිව්වොත් කියන්නේ effort එකක් තියෙනවමයි යෝජනා කරන්නෙම කරන්න දෙයක් ක්‍රියාවක් අන්න හරි මම ආයි යන්නේ මේකයි මෙතන යමක් කරලා මේ මැද අයින් කරන එකේ දෝෂෙ මොකද්ද? එතකොට ආයෙ පවතින බවක් එක්කනේ يعني මේ ආයාසයක් එක්කමනේ. හරි ආයාසයක් තියෙනවා මැද අයින් කරන්න පුළුවන් වුණොත්. මම මේකම ප්‍රශ්නේ වටේල්ල යනවා නේ. මං අහන්නේ දැන් ආයාසයකින් තොරව සාමාන්‍ය මනුස්සයෙක්ට කියන්න බෑ මේක අයින් කරන්න විදිහ. බුදු පියාණන් වහන්සේ කිව්වගෙන નિરાයාස කරන්න බෑනේ අපිට. අපිට තේරෙන්නේ නැත්තම්. මං අහන්නේ ආයාසයක් දාලා මේක අයින් කරන එකේ දෝෂෙ මොකද්ද? يعني මැද අයින් කරන එකේ දෝෂෙ මොකද්ද? නෑ එච්චර දුරට යන්න ඕනේ නෑ. නෑ මං කියන්නේ ඒක කොහොමත් මේ වෙනවා. හැබැයි ඒක ලොකු හන්දරේ මෙහෙම ගන්න එපා. ආයාසයක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා කියන එක. බලද? ඒක අර මම දැන් අර කොටු කරලා ගන්න හදන විතර. ආයාසයක් දාලා හරි මේ මැද අයින් කළොත් එතන නිවීමක් තියෙනවද නැද්ද? දැන් හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ තරාදී මැද ගලවන්න කියන්නේ දෙපැත්ත හිටිනවද කියන එක බලන්න ඕනේ. එතකොට අයින් කරා කියන්නේ. එතකොට ආයන්තයක් ඉන්නේ නේද? අන්න හරි ඒක තමයි මම කිව්වේ. ආයාසයක් දැම්මොත් ඒකේ නා දැනගෙන හෝ නොදැනගෙන ඇත හෝ නැත හෝ එකට දාලා ඉගන්නේ. පැහැද?
එකයි මං කියවර කියපු සියලු ක්‍රම එක්ක ඇතාන්තෙන් බහිනවා නැත්නම් නැතාන්තෙන් බහිනවා පහල්ද පහල්ද ඒ කියන්නේ එතන හොඳට තේරුම් ගන්න ඕතන ඉතාලම සියුම ඒ කියන්නේ ඔය අන්ත දෙකට බහින්න අපි දන්නේ නැහැ සමහරවල්ලාට නිකම්ම බැහැලා තියෙන්නේ නිකන් කියනකොට ධම්මචක්කය කියනකොට බුදුපියාණන් වහන්සේ හිතයිද මේ මිනිස්සු නම් මේ හුඟාක් වෙලාවට ඉන්නේ මධ්‍යස්ත තැන ඇත නැත කියන ඒවා කාලෙකින් පස්සේ එන්නේ කියලා නෑ බුදුහාමරෝ දන්නව මුන් ඉන්නේම ඇත නැති ඒකයි මේක පෙරණුවේ සූිරු නොවෙන්නේ දහම පහල්ද පහල්ද මං කියන එක මම මෙතන මේ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා කවුරුත් කියන එක පිළිගන්න නැතුව මේ මැද අයින් කරන්න බෑ ආයි අයින් වෙන්න ඕනි පහල්ද මේ මැද අයින් කරන්න බෑ අයින් වෙන්න ඕනි අයින් වෙන්න ඕනි කියන්නේ ආයාසයක් දාලා මේක කරන්න බෑ පහල්ද ආයාසය දාන තැනම අන්දරිනවා ආයාසය සමානයි පෙලීම පෙලීම සමානයි ජාතිය ජාතිය සමානයි අවිද්‍යාව අවිද්‍යාව සමානයි ලෝකය නිකම්ම යනවා පහල්ද නෑ ඒකෙන් නිකන් දරගන්න සාසනේ කොච්චර නිකන් සියුම්ද කියලා හොම් බලද්දි කියන්නේ දඟලන්නව දෙයක් නෑ වගේ එක දඟලන්න දෙයක් නෑ නේද දඟලන්න බෑ කියන එක අන්න එකයි එකයි දරුණු වීරයත් දරුණු නැති ලිහිල් කිරීමත් සාසනේ අන්ත දෙකක් අර වීණාවේ තත තමයි සෝනහඳුනේ කතා හරියට ටියුන් කරගත්තොත් ගහතයි කියලා පෙන්වුවේ ඒකට ටියුන් කරගන්නකොට මුලින් දඟලන කෙනා එක්ක තද කරනවා නැත්නම් ලිහිල් කරනවා मध्यम प्रतिपदा मिनीसून हरियट तेरु नो मेद ट्यून पास तेरना මම අර උත්තරේ නෝ කියන්නේ ගන් අර උපමාවල් ගත්තේ දැන් උත්තර කිව්වොත් වැඩක් නැහැ නේද බුදු පියාණන් වහන්සේ කිව්වේ අන්ත දෙකෙන් පොඩ්ඩක් මධ්‍යස්ත වෙන්න එතකොට ප්‍රශ්නේ හරි තේරෙනවා මේකේ අපි නැත්තම් කරන්නේ මොකද්ද මගේ කියලා අල්ලගත්ත මගේ ටික අයින් කරන්න දඟලනවා අයින් කරපු ටික මගේ කරන්න දඟලනවා අන්ත දෙකේ දඟලනෝ මිසක් මැද අහුවෙන්නේම නැහැ පැහැද ගහ ගන්න මනුස්සයා කරන්නේ ගහ ගන්න එකමයි ඒ කියන්නේ මේ කෙරෝලා බදා ගන්න එක කරන්නේ බදා ගන්න එක මේ කෙරෝලා මේ මැද තේරෙන් ගන්න මේක පොඩ්ඩක් නිශ්චල වෙන්න එපැයි उपनिषत्न කරන්න කරන්න කියන්නේ ඒ වගේ වෙලාවට ඔතනම ඉන්න දියොත් මේ මනසේ කොහොමද යන්නේ කරපැත්තේ නෑ ඒ ලොකහාඳුර කියන එකේදී ඔව් මේ කෙල්ල කියන්නේ කොහොමද මේකේ උනේ කියන අන්න හඳුනේ අන්න ඒක විපස්සනා කරනකොට මුදමඩම අර දැලිලු ටික කොහොමද ඒක හරි නෑ ලොකහාඳුර ඒ කියන්නේ අර අර්ථය දන්න කෙනෙක්ටනේ ඉගෙනේ ගැහණු ළමයා විදර්ශනා කරන්න පුළුවන් කෙනා මම කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ ඒ අන්න හරි ඒගොල්ලෝ දුවන්නේම දෙපැත්තට අර දර්ශනේ දන්න කෙනා කොච්චර අන්තයකට දිව්වත් හිත දන්නව වැරදෙනවා කියලා ඒ හින්දා එනවා ගන්නට මම කියන්නේ ඒක දැනගන්නේ අර අර්ථේ පිහිටියොත්නේ මම කියන්නේ පිහිටන්න කලින් බුදුපියාණන්සලා ඒකයි කියන්නේ ප්‍රතිපදාවකට එන්න කියලා හිත පොඩ්ඩක් කම්පණය අඩු කරගන්න කියලා අන්න එහෙමයි මම කිව්වේ බලන්න මොකද අතනදි බය වෙන්නේ නැහැ එයා කොහොමත් විදර්ශනාවට ගන්නවා එයා දන්න හින්දා අර්ථේ එකනේ යා දන්නවා මේ කොච්චර දැඟලුවත් මේක මේක තුල හරයක් පනව ගන්න බෑ කියන එක යා අර්ථ පිහිටපු කෙනෙක් මම ඇදගෙන නාහක ගමන් ඉඳාගෙන කණෙන් දාගෙන මේ උඩට එකක් මං හදාගත්ත එක මේ තියෙන එකක් නෙමෙයි අන්න හරි මමම කාපු පරිප්පුව කෙනෙක් අහු වෙනවද ඒක හරි හැබැයි ඒක මමම කෑවා කියලා තේරෙන්නේ ඒ පරිප්පුව ගැන හොඳට දන්න කෙනා මම දැන් මේ කියන්නේ පරිප්පුව ගැන අහගන්න ඉන්න කෙනා ගැන ආදුනි කියන කෙනා මම මේක කියන්න ගියේ ඇත්තම මේ මැද කියන එක අපිට බලෙන්නම් මොනක් කොල අයින් ගන්න බෑ මෙතනදී ලොකුහඳුරේ ලොකු හොඳ අර්ථයක් එනවා අපිට කවදාවත් මේ බලන එකේ දෝෂයක් ගැන නෙමෙයි බුදුහාමුදුරු කිව්වේ කියන එක බලන එක නම් දෝෂේ කෙනෙක්ට කියන්න පුළුවන් නොබලින් එක හොඳයි කියන එක නමුත් මෙතන බලන්වත් දැන් ගන්න අන්ත දෙකට බැලීම එක අන්තයක් නොබැලීම තව අන්තයක් බලන්වත් නොබලන්වත් මැද මොකද්ද
පෙනීම මට කියන්නකෝ පෙනීම නැති කරන්න විදිය පෙනීම නැති කරන්න විදිය මං අහන්නේ ඇස් දෙක අන්ධ කරගත කියන්නේ පෙනීම නැති වුණා නෙමෙයි ඈ පෙනීමට හේතු සාධක වෙන්න මොනවද කියලා ආයෙ ඔයත් නේද ඔව් හරි එහෙමත් කියනවා බලන්න හේතු ටික ආයෙ ගියා විද්දා කියලා ඉතින් ආයෙ එතකොට අක්කෝ කරේ නෑ මම මේ කරේ ටිකෙන් ටික බලන්න අර මොන හරිගේ සංඥාව මම කෝප් එකට දාලා ඕකෙන් පෙනීමට ගෙනාවේ දැන් අපේ පැත්තට ගන්න පුළුවන් ඉඳ මේක අපි අන්තිමට මොන හරිගේ ලහුවෙන පේන ඇහෙන දැනෙන හිතන පැත්තට ඕවා තමයි මොන හරිගේ අපිට එන්නේ මම මේක ඉද කියන්නේ කි මේකයි පෙනෙන එක ආද નિરાයාසෙන් අපිට වෙනවමද නැද්ද හිතේ ස්වභාවයම හිතන එකනේ ඇහි ස්වභාවයම පෙනෙන එකනේ කනේ ස්වභාවයම ඇහෙන එකනේ නාසයේ දිව ශරීරයේ ස්වභාවය දැනෙන එකනේ අපි විඳින්න යනවන අතර කරත හැකි මෙතන වැඩේ තියෙන්නේ දැනෙන තැනම දෝෂයක් ඇවිල්ලා නේද දිට්ඨ සුතමුත විඤ්ඤාත හතර තැන ප්‍රශ්නයක් තියෙන්නේ එතනටනේ තේරෙන්නේ මොනව හරි කියලා නැතු මේ අල්ලනකොට මොනව හරි කියලා තේරෙනව නෙමෙයිනේ මෙතන මොනව හරි කියලා තේරිලා යල්ලන්න දාන්නේ පැහැදිලි මං කියන්නේ එතකොට අපිට අදහසක් එන්න ඕනද නැද්ද බුදු පියාණන් වහන්සේ කිව්වා කියලා අපිට අර්ථයක් පිළිထනවා නම් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන්නේ කොහොමත් මේ ලෝකෙ හිටපු ඊට වඩා සෑහෙන උඩ කෙනෙක් කියලා අපි දන්නවනේ උන්වහන්සේ කිව්වා නම් අනිවාර්යෙන් નિરાයාස මගකට මේක කියලා තියෙන්නත් ඕනේ මොකද නැත්තම් තේරුම් ගන්න සාමාන්‍ය ආයසය තියෙන තරමක තව එකක් කියලා වැඩක් නැහැනේ ඒ નિરાයාසයත් අපි හිතන මට්ටමට වඩා ඊටාම සියුම් වෙන්නත් ඕනේ එහෙනම් අපි සියුම් කියන්නේ ගැඹුරු වෙන්න ඕනේ ඈ ඒක අපිට අහුවෙන්නේ නැත්තේ මම මේ කියන්න ගියේ අපිට ප්‍රතිපදාවක් ලැබෙන්න ඕනද නැද්ද පෙනෙන තැනම දෝෂය අඳුරන්න පුළුවන් ඒතර අර උදේ ප්‍රශ්නෙට ලංසන්ට ලං වෙනවා ප්‍රතිපදාව අහුවෙන්න ඕනේ නැද්ද ජාතිය ම දුකයි කියලා අහුවෙන්න අන්න එහෙම වුණොත් තමයි ලෙහෙන්නේ බල එතකොට යාට දුර යන්න ඕනේ නැහැ සිහිය තියෙනවා නම් පෙනෙන තැන ලෙහන්න දන්න ඔයා අපි අද කරන්නේ බලලානේ ලෙහන්නේ වැඩි ඒතර දුර ගියා බල බල හොඳට දරන හිතේ වේග අඩු වෙන ඒව මොනවත් වෙන්නේ නැහැ සාසනේ හොඳේ හිතේ වේගෙ හැමමයි ප්‍රඥාව ගානට ෆිල්ටර් කරලා දෙන්නේ එහෙමයි වෙන්නේ බලන්න දැන් සිතුවිලි එන්නේ නැති කරනවා කියන්නේම දෝෂේ දැකලා අයින් කරන එක නෑ එතන ගන්නකො දැන් දැන් ලොකුහන්තර කිව්ව වචනේම හිතෙනවනේ කියලානේ කියන්නේ එහෙනම් යාට තේරෙන්න ඕනේද හිතෙන තැනටයි මෙතන උත්තරේ එන්න ඕනේ කියලා සිතුවිලි අයින් කරනවා කියන්නේ හිතෙන එක නතර කරන එකද හිතන්න නැතුව ඉන්න එකද ඉතින් ඒක කෙලින්ම ආයාසයි ආයාසයි සහ ඒක තව අන්තගාමි අර මම කියපු පැටර්න් ටික මතක තියාගන්න පැටර්න් එක නෙමෙයි ලොජික් එකක් මම කිව්වේ ඒ කියන්නේ ආයාස වෙනවා නම් ලෝකෙට નિરાයාස වෙනවා නම් එතරට බලද ආයාස වෙනවා නම් මෙතර નિરાයාස වෙනවා නම් එතරලෝ ඒ කියන්නේ ලෝකෝත්තරයි ඒක මෙහෙමයි නමට නෙමෙයි ඈ දැන් හොඳට ආයාසෙ මැඩේ කරනවා එහුවම નિરાයාසයි කියලා කියනවා ඒක හරියන්නේ නැහැ මොකද ඒක අපිට තේරෙනවත් එක සමානට ඇයියේ මේ ලෝකෙ මිනිස්සු දුවන වේගෙන් ස්වාමීන් වහන්සේලා දුවන්නේ නැහනේ අපිට දෙනවා අපිට નિરાයාසෙන් මේ ඉන්නේ කියලා හිත ඇතුළ බැලුවාම ආයෙ නිකන් කම්මල වගේ ඇයි ඉතින් වැඩ ඉවරයක් නැහැ පැහැද ඒකයි මං කිව්වේ මොකද අපි අවංකව අපි හිතාගත්තොත් තමයි ප්‍රශ්න ගත්ත හැකේ නැත්නම් කොච්චර කටගැන්නම් කිව්වට තේරුමක් නැහැ පැහැද මට මේක ඔප්පු කරගන්න ඕනේ ඔප්පු කළේ මම මොකක්වත් නෙමේ මේ මධ්‍ය අයින් කරන්න නම් බෑ අයින් වෙන්න ඕනේ ඒකට තමයි දහමක් අහගන්න කියන එකෙන් කියන්නේ මේකෙන් තේරෙනවද සාසනේ බුදු පියාණන්සේ ආයාසෙන් කරන්න කියලා පැනෙව එකයි හරියට කන තියලා බණ හපන් කියන එක හැබැයි ඕක එක උනාට කන තියලා බණ අහන්න නම් ලෞකික සම්මා දිට්ඨිය නම් සම්මා සතිය වෙනකන් හොඳට වැඩලා තියෙන්න ඕනේ ලෞකික අරහත්ාංග මාර්ගය ඒ වෙනුවෙන් නිවැරදි ජීවන ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ යහපත් වචන කීකරුකම ඔය සියල්ල තියෙන්න ඕනේ ඒ කියන්නේ විනීවරණ මොහොතට ගේන්න මේ ලෝකේ තියෙන සියලු හොඳ වැඩ කරන්න වෙනවා අන්තිමට කෙනෙක්ට කෙනා කෙනාට නෝ වෙනස් හැබැයි කරලා තියෙන්න වෙනවා නැත්තන්නම් හීනෙන්වත් නැහැ ඒක මම කියන එක හින්දා නෙමෙයි ඒක පිළිටන්නේ නැහැ ඒ කියන්නේ හිත වල්මත් වෙච්චර කොච්චර નિසරු කුඹරකට කොච්චර සරු දැම්මත් පැලවෙන්නේ නැහැ ඒ වගේම සරු පොළොවකට බීජ නොතැමුණත් පැලවෙන්නේ නැහැ ඒකයි රක්කන සූත්‍රය එහෙම කියන්නේ සමහර ලාට එක වචනයක් කියනකොට රහත් වෙන්න පුළුවන් මනසක් තිබ්බ කාලයක් තියෙනවා අපිට. එදාට බුදු පියාණන් වහන්සේලා නැහැ. ඒ කාලේ අර වගේ. අද හරියට බීජ ඔක්කොම හොඳට තියෙනවා. කුඹුර හදන්නේ ආවේ. අර හතර මූලිකයිකට. සංවේදී වෙන එක, අලුත් ඒවට ඉඩ දෙන එක, ඒක තමයි. හරි. දැන් මේක තමයි අහගන්න තියෙන කෑල්ල. මෙතන තමයි ටිකක් තීව්‍ර. මේක මොකද දැන් ඔක ඇත්තරම තේරුම් ගත යුතු තැනක් තියෙනවා. පහළ
එතන ප්‍රශ්න අහනකොට ලියන්න පුළුවන් ප්‍රශ්න නොහැවුවොත් ලියන්න බෑ පැහැද දැන් මෙන්න මේක ගන්න ඇත්තටම නම් මේක තියෙන දෙයක් හෝ නැති දෙයක් නම් ඒ කියන්නේ මේ මම අර මේ උදාහරණයක් ගන්න දැන් මේ ෆෝන් එකක් කියන දැන් මැද අහුවෙලානේ අපිට මැදත් එක්ක අනිවාර්යෙන් තවන්තයක් එනවා ඒකයි බුදුහාමුදුරු කියන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කාම තණ්හාව කියන්නේ මොනව හරි කියන සංඥාව ඒ කියන්නේ මැද පැහැද කාමයට නමක් මම මේ කියන්නේ අර අනාගාමීනකට දුර වෙන එක නෙමෙයි ඈ කාම රාගය නෙමෙයි මේ කියන්නේ කාම ඡන්දයත් නෙමෙයි මේ කියන්නේ අනුසය කියන කාමය පැහැද මේ කාමය තමයි මැද සංඥාව මොන හරි කියන සංඥාව කාම භවයි කාම භව තනියෙන් දෙදෙන්නේ භව තණ්හා හෝ විභව තණ්හාව දෙකෙන් එකක් එක දෙදෙන්නේ දෙකෙන් එකක් දෙන්න ඕනේ ඒ කියන්නේ මොකද්ද ෆෝන් එක ඇත කියද්දි ෆෝන් එක කියද්දි කාම තණ්හාව ඇත කියද්දි භව තණ්හාව දැන් බලන්න දැන් ෆෝන් එක නැහැනේ ආයි ෆෝන් එක කියද්දි කාම තණ්හාව දැන් නැහැ කියද්දි භව ස්වභාවය නැහැනේ විභව තණ්හාව පැහැදිලිද? කාම තණ්හාවයි භව තණ්හාවයි එක්ක අපේ ජීවිතය යදනවා නැත්නම් කාම තණ්හාවයි විභව තණ්හාවයි අපේ ජීවිතය යදනවා. ආයි ගන්නකො කාම තණ්හාවයි භව තණ්හාවයි කාම තණ්හාවයි විභව තණ්හාවයි. ওই දෙකේ සමාන වචන මොකද්ද? ආයි කාම තණ්හා. ආයි මැදරෙන්නේ. පැහැදිලිද ඔසේ? ඒ හොඳට තේරුම් ගන්න. මොන හරි දෙයක් තියනවා කියද්දි මොන හරි කියද්දි කාම තණ්හාවට යදනවා. තියනවා කියද්දි භව වෙනවා. මොන හරි දෙයක් නැහැ කියද්දි මොන හරි කියද්දි ආයි කාම තණ්හාව නැහැ කියද්දි ආයි විභව තණ්හාව. ඉතින් බුදුගණන් සේ ධම්මචක්කය කිව්වේ යායන් තණ්හා පොණ භවික නන්දරාග සහගතා තතතරා අභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉතින් මට කියන්නකො කවදරද ඔය තණ්හා 100ට 100ක් දුරු වෙන්නේ අනාගාමී වෙනකොටද නෑ කාම තණ්හාවම ගැලවෙන්න නම් රහත් වෙන්න ඕනේ මෙතන ඒක 100ට 100ක්ම ගැලවෙන්න නම් පිරිනොම් පාන්න ඕනේ පැහැදිලි මං කියේ පැහැදිලිද මාරා පිරිනොම් පාන එක අයින් කරලා දානකොට මම කිව්ව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පැහැදිලිද මොන හරි දෙයක් ඇත කියද්දි මොනව හරි කියලා තේරෙන්නේ මේ දහම පැත්තේ වචනෙන් කාම තණ්හාවට ඒක තියෙනවා කියලා ගන්නෙ භව තණ්හාවට මොන හරි දෙයක් නැහැ කියද්දි මොන හරි කියලා ආයි හිතෙන්නේ කාම තණ්හාවට ඒක නැහැ කියලා හිතෙන්නේ භව විභව තණ්හාවට පැහැදිලිද පැහැදිලිද මම ඒක කිව්වේ අපිට හිතෙන්නේ අපේ හිත බර වෙන්නේ මේ දේවල් තියෙන නිසා කියලානේ මේ එකක්වත් නැහැ කියලා හිතන්නකෝ ප්‍රශ්නයක් එනොත් නැද්ද මොනවද දැන් නැත්තේ කියලා එතකොට කියන්න ඕනේ නැද්ද අර ටිකයි නැත්තේ කියලා අතින් නැති වුණාට හිතේ තියෙනවද නැද්ද ඉතින් මං අහන්නේ අතින්ද දිප දෙන්නේ හිතින්ද දිප දෙන්නේ එහෙමද වෙන්නේ අතින්ද දිප දෙන්නේ හිතින්ද දිප දෙන්නේ ඒක සුද්ධ ගන්නුනේ අතද හිතද පහල මං කියවේ කාම තණ්හාවට තමයි මේකේ දරුණුව තැන ඔකට මං අහලා දින වචනෙන් කියන්නම් ඔකට තමයි කියන්නේ සංකාර දුක කියලා. ඒකයි අනිච්චාවත සංකාර කියලා බුදුහාමසර පෙන්නන්නේ උග. ඔය සංකාරය හරියට තේරුනොත් අනිච්චයි කියලා. මේ කියන්නේ සංකාරය ඒ අනිච්ච නෙමෙයි ඈ. සංකාරය ම අනිච්චයි කියලා කියන්නේ. අර කියන්නේ යදනිච්චන් තන් දුක්ඛන් තන් දුක්ඛන් තනත්තා කියලා. ඔතන අපි අහලා දිනේ යමක් අනිච්ච නම් ඒ දුකයි ඒ දුක නම් අනත්තයිනේ. එතකොට දැන් අනිච්ච වෙන්න යමක් හම්බ වෙනවද නැද්ද? එතන මොකද්ද කියන්නේ හරියටම? පිළ වැරද්දක් නැහැ. අපි ගන්න අර්ථය වැරද්ද මේ තියෙන්නේ. එතන කියන්නේ යමම අනිච්චයි කියලා. යමම අනිච්ච නම් දුකයි අනත්තයි කියන එක එහෙමයි එන්නේ. අපි අර සිංහල අර්ථයෙන් අරගෙන ගන්න ඕනේ වැරද්දලා. ඒකයි ඔය කියන්නේ. ඒක අර තියෙන දෙයක් අනිච්චයි කියලා අපිට තේරෙන්නේ අද. පැහැදිලිද? ඒ කියන්නේ යමක් අනිච්චයි කියද්දි තියෙන දෙයක්නේ අනිච්චයි කියලා හිතන්න වෙන්නේ. ඒතුරින් තියෙන දෙයක් අනිච්චයි කියලා ඉතින් හිතලා කරන්න වෙන්නේ අයින් කරන එක. ඒතර නැතාන්තර වටිනවා. පැහැදිලිද? අර මම ඉස්සර කිව්ව එකයි ස්ථිර නැහැ කියද්දි තියෙන දෙයක් නේද ස්ථිර නැහැ කියන්නේ. ඒතකොට මැද අල්ලලා අන්තයක් කියනවා. කැමැත්ත නැහැ කියද්දි තියෙන දෙයක් නේද අයින් කරන්නේ. මේ රූපේ පෙළෙන සුළුයි කියලා අයින් කරද්දි තියෙන රූපේ නේද පෙළෙන සුළුයි කියලා අයින් කරන්නේ. නැත්තම් පෙළෙන සුළු රූපයක් තියෙනවද නැද්ද? මම මේ දෙපැත්තම අර කරේ. එක්කෝ තියෙන රූපේ පෙළෙන සුළුයි කියලා අයින් වෙනවා. නැත්තම් හිත කියනවා මේ රූපේ පෙළෙන සුළුයි කොහොමද? නැත්තම් පෙළෙන සුළු රූපයක් මේක. අපි හැමතැනම අපේ හිත කම්පණය අඩු කරන්න පාවිච්චි කරන සියලු උපක්‍රම වල තියෙන්නේ මේ පංචකාමයේ දෝෂයක්. ඒක හොඳයි හිත නිවා ගන්න.
තාවකාලික. අන්න හරි. ඒක හින්දා තමයි මහකල්ප 84000 කියන්නේ සාසනයට සාපේක්ෂව තාවකාලිකයි කියන්නේ. බුදුබණවසලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක මේ අනන්ත සසරට සාපේක්ෂව ඇහිපිල්ලමක් ගන්න තරම්වත් නැහැ කියලා. කාලේ. ඒ කියන්නේ අර හින්දා. පැහැද? පැහැද? මම දැන් තාමත් අරකට උත්තරේ නැහැ මං හිතන්නේ. මම අර උදේ මහා ප්‍රශ්නේ මොනවා හරි වුණත් ප්‍රශ්නයක් නැත්තම් ඉච්ඡසුඛ අත්සුබ වෙන. පැහැද? ඒ ප්‍රශ්නේ ලෙහෙන්න නම් සංකාරයම දුකයි කියන එක හරියට අහුවෙන්න ඕනේ. පැහැද? ඒ කියන්නේ මේ මොනෝ හරි කියනම එක දුකයි කියලා අහුවෙන්න ඕනේ. එතකොට තමයි සැපයි කියන්නේත් මොනෝ හරි නේද? පරම සැපයි කියන්නේත් මොනෝ හරිනේ. එතනම දුකයි කියලා අහුනොත් තමයි මේ ලෝකේ තියෙන අතිශයින්ම පරම සුන්දර ලෝකේ වුණත් අර ප්‍රඥාවන්තයා දුකක් කියලා දකින්නේ. නැත්තම් නැහැ. පැහැද? පැහැද? මේ ටිකට ප්‍රශ්න දිනවද? මේ මේ මං කියපු ටිකට මන්ද නැහැ සමහර දැන් වේගයිද මන්ද නැහැ කියනකොට කියවෙන ඉන්න ප්‍රශ්න දෙක ප්‍රතිපදාව තුළින් එන්නේ මේ නැති ඒ ස්වභාවය නැති වෙනවා දකින්නේ ප්‍රතිපදාව කියලා මම අවස් කරේ මොකද්ද නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද ආ ඒක මම මෙහෙම කියනවා චතුරාර්ය සත්‍ය ගත්තාම තියෙන්නේ කොහොමද දුක්ඛ සමුදය මග්ග නිරෝධද දුක්ඛ සමුදය නිරෝධ මග්ගද නිරෝධ මග්ගනේ එතනින් අර්ථයක් එනවද නැද්ද දුක තේරිලා සමුදය වැටහිච්ච කෙනාට නිරෝධය පෙනිලයි මග වැඩෙන්නේ කියලා පැහැද ආයි මොකද්ද කෙරවල දන්න කෙනාට ප්‍රතිපදාවේ සැකයක් නැහැ නැත්තම් මොකෝ වෙන්නේ අපි හිතන් ඉන්න එකෙන් අද වෙන්නේ දුක්ඛ සමුදය මග්ග නිරෝධය අපි අද හිතන්නේ මග වැඩුවාම නිරෝධ අහුවේ කියලා නිරෝධය දැකලයි මග වැඩෙන්නේ ඒ හිඳයි ඒ ප්‍රඥාවන්තයා දන්නේ මම එදා ප්‍රත්‍යක්ෂ කරපු නුවණින් දැකපු ධහමමයි මේ අද ප්‍රත්‍යක්ෂ උනේ කියලා. ඒකයි ඒ අතරතුර යාට පරප්‍රත්‍යක් ඕනේ නැත්තේ. එනි කායවත් ගුරුවරකමක් ඕනේ නැහැ කියන්නේ. මොකද එයා කලින්ම ඕන තැන දැකලා. සමුදය නිරෝධයයි දෙකම දකින්න ඕනේ. සමුදයයි නිරෝධයයි කියන එක හරි මම ඒකට උත්තරේ දුන්නේ නැතර ඉස්සෙල්ලා ගහඳුරවගත් මම තාම තියන් ඉන්නේ. ඒක කියන්නම්ම. මොකද සමුදයයි නිරෝධයයි කියන එකේ අතිශය දරුණු ගැටලුවක් තියෙනවා. අපිට අහුන වෙච්ච අපි අද හිතනවා සමුදය වීමයි නිරෝධ වීමයි දෙකම දකින්න එක තමයි නිවන කියන එක. ඒක හරි තමයි. ඒකට මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සෝවාන් වෙන තැනදී. එතන බුදු පියාණන් වහන්සේ අපි අහලා තියෙනවා නේද පෙළෙත් තියෙනවක පළවෙනි ඝාත දෙක අහනකොට සෝවාන් වෙනවා කියලා. එහෙමනේ කියන්නේ නේද? මුගලන් හාමුදුරුව තමයි හතරම හැවුවේ කියලා. එතනදී එහෙනම් පළවෙනි තැනම පළවෙනි පද දෙක තුල සමුදය නිරෝධය දෙකම තියෙන්න ඕනද නැද්ද? හැබැයි බලන්න යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ ඕක තමයි පළවෙනි පද දෙක. ඔතන තියෙන්නේ මොකද්ද? සමුදයද නිරෝධයද? යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ ඔතන තියෙන්නේ සමුදයද නිරෝධයද? සමුදේනේ. අන්න හරි. ප්‍රභවයක් උදා වෙනවා කියන එක. ඉතින් දැන් මාර ප්‍රශ්නයක් කරලු බහනුතර. ඇයි දැන් ඔතන නිරෝධයක් කියලා නැත්තම් අපි අහලා දිනේ සමුදය වේ දෙකම දැනගන්න ඕනි කියලා නම් සෝවාන් වෙන්න. දැන් අර උත්තමයා කොහොම සෝවාන් වෙන්නේ? යාට හිතා ගන්න බෑනේ නිරෝධයක් අලුතින්. පහම කියන එක. සමුදය කැලේ විතරනේ උන්වහන්සේට තේරුනේ. අපි දන්න විදිහට දැන්. ඇයි ඊට පස්සේනේ තියෙන්නේ? එකක් තියෙනවා අන්න හරි මම අහන්නේ සමුදය විතරක් කිව්වට පස්සේ නිරෝධය තේරෙනවද ඕ ඒක හරි කරා එහෙම වැටෙනවා කියන්නේ ඒක මාත් දෙක කියලා මමත් ඒක වාචික එහෙම එහෙම ඒක හරි නෑ නෑ මම කියන්නේ අර අපි මෙහෙම ගත්තොත් මම මේ කියන්නේ අපි සමහරවිට සමුදය කියලා හිතන් ඉන්න එකේ දෝෂ තුනින් පෙන්න දෙයක් ඇත්තරම මෙතන මෙහෙම එකක් තියෙන්නේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ කියන තැන පෙන්වන්නේ සමුදය කොටස තමයි. හැබැයි එතන සමුදය කියන කෑල්ල වැටෙන්නේ සකස් වීම කියන පැත්තර නෙමෙයි. අපි අද ගන්නෙ සමුදය කියලා මේ ලෝකෙ සකස් වෙන්නේ කොහොමද කියලා තේරනවා කියලානේ. පැහැද? මම මේක ඔප්පු කරලා පෙන්වනම්. හැබැයි එතනදී තේරෙන්නේ සමුදය කියන එකෙන් සකස් වෙන්න බෑ කියන එක. පැහැද? යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතෝ ආහ කියද්දී ඒ උත්තමයන්ට තේරෙන්නේ
මේක සකස් වෙන්න බෑ කියලා. නැතුව සකස් වෙන විදිහ නෙමෙයි. පැහැදිලිද? ඕන් ඉරිද මේ සෙන්සර් වලට වෙන්න නම් ඔක කෙලින්ම පෙලේ තියන ලස්සට. ඒක කියනවා සමුදේ යනු ජාතිය ප්‍රමුඛ කොට ඇත්තේය. නිරෝධේ යනු සමුදේ දුරු කිරීම හේතු කොට ඇත්තේය කියලා. එතකොට තේරුම් ගන්න සමුදේ කියන්නේ ඉපදීමේ ස්වභාවය නං නිරෝධය කියන්නේ සමුදේ දුරු කිරීමේ ස්වභාවයනේ. එතන මොකද්ද කියන්නේ? සමුදේ කියන්නේ ජාතිය නං නිරෝධය කියන්නේ ජාතිය දුරු කිරීම කියලා නෙමෙයි එතන වෙන්නේ ඈ දුරු වෙන එක. එහෙනම් එතන තේරෙන්න ඕනේ නේද ජාතිය කියන්නේම පිහිවෙන්න බැරි තැනක් කියන එක. පැහැදිලිද? ජාතියම පැනවෙන්න බෑ කියලායි තේරෙන්නේ එතන. පැහැදිලිද? අර මට ලොකු සවනසත් කිව්වා අර සමුදේ තුලම නිරෝධ වෙනවා කියලා එහෙම ඒ දේශනා ටික අහන්නද නේද මම? අහුවද ඒක? අර කලින් සෙන්සුරද මම දන්න. එතන සමහර දේ අපි ලොකු සවනස මම අහලා තියෙන සමහර කට්ටිය කියනවා සමුදේ තුලම නිරෝධය දකින්න කියලා. එතන මං කියන්නේ උන්වහන්සේලා කියන අර්ථය මම හොයලා නැහැ. නමුත් ඒක හරියට තේරෙනවා නම් කෙනෙක් තේරුම් ගන්න ඕනේ සමුදය ස්වභාවය දැකලා නිරෝධය වෙනම ගන්නව නෙමෙයි. එතන පෙන්වන්නේ ඇත්තරම සමුදය තුලම නිරෝධයි කියන එකේ හරි අර්ථය ආවොත් තේරෙන්නේ සමුදයක් වෙන්න බෑ කියන එක. සමුදය නිරෝධයි. සමුදය තුල නිරෝධයි නෙමෙයි. පැහැදිලිද? ඒ වදන හරියට හරි. සමුදය නිරෝධයි. පැහැදිලිද? ඒ කියන්නේ හටගත්ත හෝ පැවතිච්ච හෝ උදා වෙච්ච හෝ දෙයක් වැය වෙනව හෝ ෂය වෙනව හෝ නැතිනෝ නෙමෙයි. මේක පැන වෙන්න බෑ වෙන්න ඕනේ. හට ගන්න බෑ වෙන්න ඕනේ. මුණ ගැහෙන්න බෑ වෙන්න ඕනේ. නෑ යන්න මෙතන හට ගන්න දෙයක් නෑ කියද්දි හට ගන්න දේ කියද්දි මැද එහෙම දෙයක් නෑ කියද්දි අනිත් පැත්තට මම කරා හපුනි සමන් මේ වචනෙට දැම්මේ නමුත් මම උදාහරණ කියද්දි කියන්නම් එතන ලැහවන්න පුළුවන් අපිට ඒකයි මං කිව්වේ අපිට මනස කියන්නෙම ඕ මේ තියෙන දේ නෙවෙයි නෑ තාමත් දැන් මේ සමුදේනි රොදේ තාම පැහැදිලි නෑ නෑ ඒක හරි මම ඒකයි කිව්වා වචනේ නෝ කියමල උසමසලට කිව්වේ ඒකයි දැන් උන්වහන්සේ සමල අහලා දිනනෝ එහෙනම් ඒකයි මං කිව්වේ එතකොට තේරෙනවා අපිට අර පළවෙනි පද දෙක ඇහුවාම කෙනෙක් සෝවාන් වෙන්නේත් ලොකහාමුදුරු කියපු එක දැන් ආයි ශ්‍රද්ධාවෙන් ඕනේ නැහැ හරියටම එනවනේ දැන් අර තුනම අවබෝධය කියන්නේ අර අර්ථේ පැහැදිලිද අපි ඒකයි නිරෝධය කියලා පනවනකොට උදයව්වේ කියන එක ඒකට හරියටම අහු වෙන්න ඕනේ නැතු මේ උදා වෙන්නේ මෙහෙමයි වැය වෙන්නේ මෙහෙමයි කියලා අහන්න ඕනේ නැහැ හරියට උදය දැක්කොත් වැය දකින්නවා වැය දැක්කනම් උදය දන්නවා පැහැදිලිද ඒකයි අර්ථේ එහෙම තමයි මම අර මේ විස්තර නොකරට මම කිව්වේ ඔය ටිකක් ඒ කියලා තේරුම් ගන්න කියන එක. පැහැදිලි. අර ලොකහඳුරු කිව්වා හරියට සමුදේ නිරෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ එතනත් සමුදේ වෙන දේ නෙමෙයි ඈ. يعني සමුදයක් වෙන්න බෑ. ඒක තමයි සමුදේ වෙන්න යමක් කරනනම් ඒක නිරෝධ වෙන්න. ඒක නිරෝධ. අන්න හරි හට නොගන්න එක. හට නොගන්න එක. අන්න හරි. නොහට ගත්තේ මේ කියලා පෙන්නන්නේ. ඒකට. ඒක තමයි. එතකොට එතන තමයි අතන කෙරවල මේ මම කියන්නේ ඔය වගේ එකක් තමයි තියෙන්නේ ප්‍රතිපදාව මම අරගයි ප්‍රතිපදාවයි අහගන්න දෙයක් නැහැ හරියට ක්ලියන් කට් ෂාප් වුණොත් එයා හරියටම කෙරවල දෙකම යන්නේ නැත්තම් වෙන්නේ අතන මර කළුවරේ මේ දැන් තන් හොයන වගේ තමයි යන්නේ මොකද එතකොට එයාගේ හිත හොල්ලන්න පුළුවන් සරලවම දැන් උසාවියේ දැන් අපි කරා අතන ලෞකික සම්මාදිට්ඨිය කියලා අර්ථ දක්වන ඒ කටයුතු කරෙන්න ඕනේ කියන එක ඒක කරන්න ඕනේ කරන්න ඕන ඔව් කරන්නේ කරන්නේ ආල්ටික් කරන එක ඒක හරියට තරගය කරනවා අන්න හරි ප්‍රතිපදා වර්ග දෙකක් තියෙනවා එකක් ආයාස මගක් අනිත් එක නිරායාස මග නිරායාස මග තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආයාසය තමයි ලෞකික සම්මාදිට්ඨියට පත් වෙන එක අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ කියලා හිතන් ඉන්න එකට කෙරෝල කිව්වොත් ඌ පිළිගන්න අම්මෙක් නැහැමයි කියලා ඇයි ඉතින් මේ කියන්නේ තම්මෙක් නැහැ වගේ එකක් නේ හට ගන්න බෑ කියලා තේරෙන්නේ නැහැ යාට දෙන්නේ නැහැමයි කියලා ඒකයි බුදු පියාණන් වහන්සේලා දේශනා කරපු හැමතැනම හරියට බලන සූක්ෂම. අඟුලිමාල කුමාරයේ කතාවේදී අඟුලිමාල දන්නව අම්මෙක් නැහැ කියන මට්ටමට අවිල්ල දැන්. ඒ ඇඟිල්ල කපව කමන්නේ නැහැ කියලා. හැබැයි මම නැවතිලා ඉන්නේ ඔබ නැවතියන් දරුවෝ කියද්දී තේරුණා මට වඩා ලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක් මේ ඉන්නේ කියලා. ඒ මට්ටමේ කොහේනේ? ලෞකික සම්මාදිට්ඨියට එනවා. ඇයි දසවස්තුක සම්මාදිට්ඨියේ ලෝකේ අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණරු ඉන්නවා කියන එක?
ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච සැනින් ලෞකික සමාධිය. මේ මොහොතේ බුදුගණන්සේ චතුරාර්ය සත්‍ය කියනවා සමාධිය ලෝකෝත්තර. ඔක හරිනව සමානයි මේ ෆෑන් එක ගන්නකො. මේ ෆෑන් එක කරකවන්න ඕනේද කරකිනවද ස්විච් එක දැම්මොත්? අපි ස්විච් එක නදා කොච්චර කරකෙව්වත් හිටිනවද ඕක? නෑ. අපි කොච්චර හරි වීරයක් කළා කරන්න ඕනේ ඕක කරකෝන එකද ස්විච් එක දාන එකද? ස්විච් එක දාන්න ආයසයි. ඒ වගේ තමයි ලෞකික සම්මාදිට්ඨියට එනවා කියන්නේ ආයසයි. ඊට පස්සේ ලෞකික සම්මාදිට්ඨිය කියන ස්විච් එක දාපු සැනින් එයා සුදුසුයි ෆෑන් එක નિરાයසෙන් කරගෙනා වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන්න. නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න ඕනේ ගන්න නෙමෙයි. ඒක ලැබෙන එක. ඒකයි බණ කියන එක තමයි අහන්න ඕනේ. බණ අහනවා කියන එකෙන් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන්න වේදිකාව හැදෙනවා. එච්චරයි. අපිට ඕක කවදාවත් බලෙන් කරන්න බෑ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මෙතන බණ කිව්වා. මම වැඳගෙන වහන් හිටියත් මට තේරෙන්නේ නෑ මම මගේ හිත එහෙම නෙවෙයි නා. පැහැද? ඒ අර්ථය පැහැදිලි වුණා නම් වටිනවා. පරිවර්තනය අනිවාර්යම වෙන්නේ. ඒක වෙනවා තමන් ඒ පරිවර්තනයේට අන්න හරි. ඕක හදන එක තමයි හුඟක් මිනිස්සු කරන්නේ නැත්තේ. ඒක තමයි ප්‍රතිපදාව. අර ප්‍රතිපදාව වැඩෙන එක. එතකොට තේරුම් ගන්න සෝතාපන්න කෙනා අනාගාමි වෙනකන් සෝතාපන්න වෙනවා සකෘදාගාමි වෙනකන් අසීහියෙන් ඉන්නව නම් සමහර තැන් වල ඔව් මට දැන් මේක කියනකෝ සීලබ්බත පරාමාසයක් කාටද ගණඳුනු කරන්න බැරි වෙන්නේ ඇත්තරම සීලබ්බත පරාමාස 100ට 100ම අයින් වෙන්නේ කවද්ද සෝතාපන්න වුණොත් නේ හැබැයි ආයි ගන්නකෝ මෙතන සීලබ්බත පරාමාස කියලා උතන පෙන්වන්නේ මාමේ මිත්‍යා දෘෂ්ටිය පැත්තෙන් ගිහිල්ලා නිවණයි කියලා හිතන ඒවා හැබැයි දැන් මට කියනකෝ සෝතාපන්න කෙනෙක් එනම් පහම්පත්තු කරනවා කියන්නේ සීලබ්බත පරාමාස මිගාරමාතු පාසද හැදුවේ පිස්සුවෙන්නේ නෑ ඒ මොකද්ද කෙරෝඩ දන්න කෙනා ඒක හදන්නේ මේ වෙනුවෙන් කියන එක දන්නවා හැබැයි දිට්ටි සම්පන්න නොවන කෙනා විහාරේ පූජ කරන්නේ එයාගේ තියෙන නිවනක් බලාගෙන මිසක් ලෝකෝත්තර නිවන දැකලා නෙමෙයි පැහැද ඒ කියන්නේ දැන් ඒ කාලේ බල්ලෝ විදියට ජීවත් වෙච්ච මිනිස්සු කුක්කුර උත අනුගමනය කරපු කට්ටියත් හිටියේ නිවන් දකී කියලානේ එතන දෘෂ්ටියේ ගැටලුව මොකද්ද? ඒක සීලබ්බත පරාමාසයක් උනේ සත්‍ය නිරෝධය නෙමෙයි ඒගොල්ලන්ට අහුවෙන්නේ. හැබැයි විශාකාව හදපු මිගාර මාතු පාසාදේ සීලබ්බත පරාමාසයක නොගියේයි. සත්‍ය දැකලා කරන නිසා. සීල් වෘතයක් කියන එක තීරණය වෙන්නේ එයා සත්‍ය දැකීමත් නොදැකීමත් කියන දෙක තියෙන තා. කියලා නේද? ඒක අපි ඕටි කහරට තේරුම් ගන්න නැතුව ආවේ මේකේ රට පැටලෙනවා සරලවම. මොකද කෙනා කෙනා එක එකව කියනෝනේ. මේක සීල් වෘතයක් කියනවා අර කරන්න එපා කියනවා. ඒ ඒ අර්ථ තමන්ට හරියට නොහැට වුණොත් තමන් දන්නේ නැතුව හැරෙනවා ඒ කරන්න බෑ අනික දැන් මම කිව්වේ බුදු පියාණන් වහන්සේ අද මාර්යා බුදු පියාණන් වහන්සේගේ වේශය අරන් ඇවිල්ලා කිව්වොත් මේ ලෝකෙ ස්වර්ගයක් කියලා එකක් තියෙනවා මම කිව්ව එක වැරදි කියලා පිළිගන්නවා මිනිස්සු අද ඒගොල්ලෝ දුක හරියට දැකලා නෙමෙයි ඉන්නේ ඔය සංඛාර දුක කියන එක හරියට අහුවෙච්ච කෙනයි ස්වර්ගයක් දුකයි කියන එක දන්නේ ඒකයි ඒගොල්ලන් හරවන්න බැරි බලෙන්වත් බලෙන් හරවන්න නෙමෙයි ඒගොල්ලන්ට හැරෙන්න බෑ හිත ඒකයි වෙනස හරවන වගේ ඇද්දී බලෙන් ඉන්නවා වගේ නේ හැරෙන්නම් බැයි නා ඒක වෙනස පැහැද භාවනාව මොන ගොඩක් ගැන කියනොත් දැන් නැත්නම් මම කියන්නේ භාවනා කියන වාණිජ කරේලා තියෙනවා නේ ඔව් මේ ප්‍රශ්න තියෙන්නේ ඔව් මේ හොයාගෙන ඉන්නේ කෙනෙක්. ඔව්. දන්නා කෙනෙක්. ඔව්. දැන් මේක කැටලිවිල්ලක් නැතුව පහස්යෙන් යන්න ඕන. ඔව්. මම කිතුමු මම. ඔව්. නිකරම මේක දාන්න කි කියන. ඔව්. දැන් අදමයි මේ වැඩසටහනට ආවේ මීට පෙර කිසිම මන ආభాෂයක් නැහැ කියන. මනක්වත් අහලා නැහැ. ඔව්. එතකොට පිළිවෙල මොකද්ද කියලා දාන්න. පිළිවෙල. ඒක මම සල්ලෝ මෙහෙම ගන්න හරි. ඒක මම කියන හින්දා පිළිගන්න එපා. මේක තරකාණිතෝ හිතා. සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ හිත චංචලයිද නිශ්චලයිද? චංචලයි. චංචල මනසකට නිශ්චල දහමක් දුන්නොත් තොරතුරු දෙනවද නැද්ද? චංචල වෙච්ච මනසකට අර චංචල ගතියෙන් පරම නිශ්චල සාසනයක් පෙන්වුවොත් අල්ලයිද? අපි මෙහෙම ගත්තොත් පාරේ හයියෙන් දුවන බස් එකකට
ඒ බස් එකේ වේගයෙන් මම දිවුවොත් බස් එක හම්බෙනව මිසක මම හිමින් ගියා කියලා හම්බෙන්නේ නැහැ නේද? ආහෙනම් චංචල මනසකට නිශ්චල සාසනයක් දෙන්න නම් ඕනේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? චංචල බව නිශ්චල කරන එක. මට කියන්න මේ ලෝකේ හිත සංසුන් කරන්න පුළුවන් මට්ටමේ ක්‍රියාකාරකම් මොනවද තියෙන්නේ? මිනි මරලා පුළුවන් ද සංසුන් කරන්න? ඒකෙන් තව නොසංසුන් වෙනවා. හරි මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් කමක් නැහැ. ආ, ඒතර දැන් මාමගේ උත්තරේ එනෝනේ. ඒකාග්‍ර කරන්න තියෙන ඉතින් බණ භාවනාවක් තමයි. ඒ අර්ථෙන් දරන්න දස පුණ්‍ය ක්‍රියාවල දාන සීල භාවනා කියලා බුදු පණවසල පෙන්නුවේ භාවනාවකට හිත යොමු කරපු කෙනාගේ මනස නිශ්චල කරන්න සුදුසුදන. එතකොට තේරුම් ගන්න මේ ලෝකෙ දින යම්ම භාවනාවක් කවුරුවත් කරාගෙන එක කිසි දෝෂයක් නැහැ. හැබැයි භාවනාව නිවන් කියලා අරගන්නේ නැතු. දැන් මගේ ඊළඟ. ඒක තේරුණාද? භාවනාව නිවන කියලා ගත්තොත් තමයි දෝෂේ. දැන් භාවනාව කියන්නේ කිවිලි තුන්වෙනි අවස්ථාවේ. එතකොට මේ දාන සීලවලින් තොර භාවනාවක් කරන්න බෑ. ඕක මම කිව්වේ කෙලිම ඩිරෙක්ට් කියන්න ඕන නේද? දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ච අපචායනා දිට්ඨජුගම්ම කියන ওই දස පුණ්‍ය ක්‍රියා එකට වෙනව මිසක් වෙන වෙනව වෙනව නෙමෙයි. මට කියනකෝ භාවනාවක් කරන්න ඒ මිනිස්සයා තමන්ගේ දාන චිත්තේ වඩාගෙන තියෙන්න ඕනද නැද්ද? එයාගේ සීලයක් නැත්තම් කවදාවත් පැත්තවලා වාඩිලා ඉන්න පුළුවන්ද? ඕක හොඳට දරන්න මම මේ ශාසනය කියන්නේ මේ පෙලින් පෙල ගැලවෙන එකක් නෙමෙයි මේක කුට්ටියක්. අපි මේ බලන්නේ ඔය හොඳම උදාහරණේ දසපාරමිතා ගන්න. ඒක කියන්නේ දාන සීලංචන එක්කම පඤ්ඤා ඔහොම කැවෙන්නලා මුලින්ම තියෙන දාන පාරමිතාව. අන්තිමට තියෙන්නේ උපේක්ෂාව. මට හොඳට ඉතලා කියන්නකෝ බුදු පියාණන් වහන්සේ තමන්ගේ මාංශය අරගෙන තමන්ගේ මස්ටික පුච්චලා දන් දෙන්න හදනවා සසජාතකයේ ඉස්සරහින මේ ඒ බහක්මණයට. මට කියන්න සියලු දෙනා කෙරෙහි මදහත් චිත්තයක් නොතිබුණා නම් මේ දන් දෙන්න පුළුවන් වේද? බෑ. ඒ කියන්නේ බලන්න දාන පාරමිතාව පුරනකොට උපේක්ෂා පාරමිතාවත් වැඩනවද නැද්ද? ඒකයි බලය. බුදු පියාණන් වහන්සේගේ පාරමිතාව ලේසි නැත්තේ ඒකයි. අපි අද කරන්නේ උපේක්ෂාවක් අපිට නැහැ. අර ප්‍රබල බව විසින්ම තමයි මේක ඇති කරන්නේ. අන්න හරි. ඔය ඔක්කොම එකට සහසම්බන්ධ ගුලියක්. දාන පාරමිතාව කියන එකේ ජාතක කතා කියලා බලන්න ඉතුරු පාරමිතා නවයම තියෙනවා. හැබැයි ඇයි ඒකට දාන පාරමිතාව පුරපු මොකක්ද ඒකට කියන්නේ මේ ජාතකයක් කියලා කියන්නේ? දාන පාරමිතාවට අපි ගන්න ඕනේ මේ තමයි ජාතක කියලා. ඇයි ඒකට ඒ දාන පාරමිතාව පුරුපු ජාතක කියලා අපි ගන්නෙ? එතන ඉලිප්පෙන්නේ, එතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ දාණය. ඉතුරු නමය ප්‍රමුඛ නැහැ. එතකොට අපි අරන් වැඩ නැහැ නේද? එතන දුන්නේ දාණෙමයි, ඉතුරු ඒවා නැහැ කියලා. එතන අර්ථය මේ සමස්ත ප්‍රතිපදාවේ ඒ ඒ මොහොතට ඒ ඒ පාරමිතාව ප්‍රමුඛ කරගෙන සියල්ල පුරුපෝ. පැහැදිලිද? සිලුත් ඔහොම තමයි. මේ ප්‍රාණඝාතය කරනවා අනිත් කෙනා මේ ඊරාසි හොරගම් කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒක ලෞකිකව හරි. ප්‍රාණඝාත කරන මනුස්සයගේ හිතුවිල්ලක් තිනව හොරගමෙත්. පන්සිල් හරියට රකින්න නම් සියලු සිල් ටික රැකෙන්න ඕනේ කියන්නේ ඒකට. හැබැයි මම එකකින් කියන්නේ දැන් සියලු සිල් රැකෙන්නේ නැහැ කියලා අතාරණ එක නෙමෙයි. එකක් හරි රකින්න නම් ඉතාලම වටිනවා. එහෙමයි වෙන්නේ ඕක. මේ ශාසනයේ කවදාවත් කෑල්ලෙන් කෑල්ල නැහැ. ඔක්කොම එකට ගුලි වෙලා තියෙනවා. ඒ ඒ තැනට ඒ ඒක ප්‍රමුඛයි එච්චරයි වෙනස. නැතුව මේ කෑලි කෑලි වෙනව නෙමෙයි. පැහැදිලිද? අන්න හරි. ඔක හොඳම අනිත් උදාහරණය මේ පටිසමුපාදය. පටිසමුපාදය අපි අද හිතන් ඉන්නවනේ මේ ආකාර 11යි පටන් ගන්න අවිජ්ජාවෙන් යොරේ ජාතියෙන් කියලා. මහා නිදාන සූත්‍රය අරන් බලන්න ජාතියෙන් පටන් අරන් එතන නවත්තන්නේ මම මතකෙන්නේ නාම රූප වලින් විතරයි. ඒතර එතන අවිද්‍යාවක් නැහැ නේ. නැහැ එහෙම නෙමෙයි ඔය කියන්නේ. ජාතිය කියන තැනත් අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා ඔක්කොම එතනක් තියෙනවා. සංකාරය තුලත් අවිද්‍යාව නාම රූප ඔය සියල්ලම ආයි තියෙනවා. ඔක්කොම ගුලියක් ඔය තියෙන්නේ. මෙහෙම වැලක් නෙමෙයි. ගුලියක් තියෙන්නේ. ඒකයි ඔය ගුලියක් ලෙහෙනවා කියන එක ලේසි නැත්තේ. අපිට අගලල්ලන්නේ පිළිවෙලක් නේ. පිළිවෙලක් නෙමෙයි උතන තියෙන්නේ. අපිලිවෙලමයි සාසනේ පිළිවෙල පැත්තට එන්නේ. අපි අර අපි කොහොදලාම තියෙන්නේ මේ පිළිවෙලකට. ඒ අර පාසල් අධ්‍යාපනය අපිට දීලා තියෙන බලය විදිහට සයන්ස්. ඒක අර කියන්නේ බැරි වෙලාවත් සයන්ස් පීරියඩ් එකේ මැත්ස් අහවොත් එහෙම හිතරම කෝවෙන්නේ. අවුල්නේ. නමුත් මේක හැටියට ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. බලන්න. ඒක අර එක එක ස්වාමීන් වහන්සේලා කරන දේශනා විවිධාකාරයෙන් ඒ හින්දා. ඒක ඒකෙම තේරුම් ගන්න අපි මොඩලයක් හදාගෙන ගියොත් මේකේ නම් මෙහෙම කියන්න ඕනේ කියලා ඒක වෙන්නේ නැහැ. බලන්න.
මූල න්‍යාය කොහෙන් ගියත් දන්න කෙනාට කියන්න පුළුවන්. එයා කියන විදි වෙනස්. පැහැදිලිද? එතනදී අපි අපි ප්‍රමුඛ අපි අපි සෑහෙන්න මනස ක්ලියර් වෙන්න ඕනේ. අපි කාගේවත් පුද්ගල සරණකට නොගිහින් අර කියන අදහසම ගන්න. එතකොට තමයි වටින්නේ. ඒකට හොඳම දේ තමයි ප්‍රශ්න අහන එකේ තියෙන්නේ. අන්නාරි. එතනයි සහ අර ඒ කාරණාව තමයි. ඒ කියන්නේ තමන් තමන් තමන්ගේ දෘෂ්ටිය කොච්චර සම්මාදිට්ඨියට ළඟද අර ඒකට ලං වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. සම්මාදිට්ඨිය කියන්නේ අකම්පිත බවක්නේ. තමන් හිත කොච්චර කම්පණේ අඩුද ඒ මට්ටමින් තමන්ට ලේසි වැඩි. ඊට එහා මාරු. ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙමෙයි. කෙනා කෙනාගේ පුරුදු කරලා තියෙන විදි. يعني මම හිත පුරුදු කරලා තියෙන සතු මරණ එක නම් මේක නේද යන්නේ. ලෝභ මේ තමන්ගේ හිතත් එක්ක කරන ලොකුම යුද්ධයක තමයි. අර ඒකට කියන්නේ දානංච යුද්ධංච සමාන මාහු කියලා කියන එක අපි ඇත්තට පිළිගන්නේ නැහනේ. මාමේ සාමාන්‍යයෙන් කෙනට දානයක් දෙන්න බෑ තුන් හිත පාදවගෙනද. ඒගොල්ලෝ සරලවම එක්ක දෙනකොට නැත්තම් දෙන්න කලින් දුන්නට පස්සේ කොතනක හරි තැවෙනවා. ඒ කියන්නේ මේ දුන්න මදි කියලා හරි තැවෙනවා. ඒක නම් වෙන ඉතාලම කලාතුරකින්. නැත්තම් වෙන්නේ මෙච්චරක් හරි වේදුවා කියලා ලෝභය වැතර එනවා. ලේසි නෑ. ඒකයි මහත්ඵල මහණිසස වෙන්නේ නැත්තේ අද. ඒකයි දැන් අද මේ වෙලා තියෙන ලොකුම කලබගැහැණිය. අපි දන්නවනේ ඒක තමයි අවසරය. ඔය ආනිසංස කියන පැත්ත පිළිබඳ කිසිම අවබෝධයක් ඒක ඒක මම හිතන්නේ මගේ අර්ථය මමන දාන්න මට තේරෙන විදිහට ආනිසංස දැනගෙන දන් දෙන එක වටිනවා. නමුත් මේ අද වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අද අපි දන්නවද නැද්ද පිරිසනෙට දෙනවට වඩා ස්වාමීන් වහන්සේට දන් දෙන එක හොඳයි කියලා. නමුත් ඔය අර්ථයේ බුදු පියාණන් වහන්සේ කිව්වේ ඕකට ගන්න නෙමෙයි, ඔහොම කරන්න නෙමෙයි. උන්වහන්සේ කිව්වේ උඹට තිරසනෙට කන්න දෙන්න බැයි නම් උඹට බෑ කවදාවත් ස්වාමීන් වහන්සේට දෙන්න. පැහැද? අන්න හරි. නැතුව මේ වර්ගීකරණය කරලා උඹලා දෙන්න එපා කියන එක නෙමෙයි. මේ මිනිස්සු පොටපඩලවන් ඉන්නේ මෙතන. අර දක්ෂිනා විභංගේ යට තැනට කෝල් කරන්න බැරි කෙනෙක්. මේ සම්මජ්ජාතියේ අසුරක් ගන්න සරක් අනිත වඩන්න බෑ. ඒක තමයි පිළිවෙල. බුදු පියාණන් වහන්සේ කරුණාවෙන් කිව්වා මේකයි පිළිවෙල කියලා. අපේ මිනිස්සු කරන වැඩේ ඔය පිළිවෙල හිතාගෙන දන් දෙනවා දැන්. නිකන් ගන්නකෝ ඔක හොඳම උදාහරණේ. අපි ගෙදරට වඩම්බල ස්වාමීන් වහන්සේට දන් දෙනකොට කරන ගරුසලකිල්ල පාරේ හමුනොත් කරනවද? ඒක මාර කතාවක් නේද? ඉතින් අපි එතන චරිතාරංග බලන්න තියෙන්නේ මේකේ දැන්. පැහැද? ඉතින් ඒවා කියන්නේ මහා ඉතින් අර 2.50 වැඩ. මං කියන දන් දෙන එක හොඳයි. නමුත් Taman තේරුම් ගන්න බෑ. Tamanට නිවෙන්නයි මේ වැඩේ යන්නේ කියන එක. ඒකයි මං කියන්නේ. ඒකයි ඔය අද වෙලා තියෙන්නේ අර බෙහෙත් වට්ටෝරුව තියෙන පොත් ටික අද කෙලින්ම වස වට්ටෝරුව කරලා තියෙන්නේ. ඇයිද අපි අනිත් පැත්ත හරවලා ගන්න මේක දැන්? බුදු පියාණන් වහන්සේ කිව්වනේ අසුරක් ගහන සනක් ඉතින් අනිත් වඩන එක හොඳයි. එහෙනම් අනිත් වඩන්න හොයනවා දැන්. ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් එක නෙමෙයි, ඒක වෙන එකක්. ඒක වෙන්න නම් මූලික ප්‍රතිපදාවේ තිරසනෙට කන්න දෙන්න පුළුවන් ශක්තිය දෙන්න ඕනේ. ධර්ම මාර්ගයට බැහැලා ඉන්න. අන්න හරි. ධර්ම මාර්ගයට බැස්ස කෙනා ත්‍රිපිටකයේ ජීවිතේ නොදැක්කත් අන්තිමට යාගේ මුළු ජීවිතේම ත්‍රිපිටකයම තමයි. අපිට අද වෙලා දෙන ත්‍රිපිටකේ කඩපාඩම් කරලා අපි යන්න හදනවනේ. ඒක හරියන්නේ නැහැ. සෝබයි. ඒකයි මම නම් හැමෙස්සම කියන්නේ අපේ අපි මොනවට දහමක් අවබෝධයිද කියලා හොයන්න තියෙන හොඳම දේ. අපි කලින් තිබ්බ අපේ දින ක්වලිටි එක පිරිහිලා නම් අපි පිරිහිලා තියෙන්නේ. අපේ ආවේ ධර්මයේ කියන්නේ දැන් සාමාන්‍ය කටයුතු කරනවා. මේ දැනුම සහ අවබෝධය කියන එක පිළිබඳ හරි කතන්දරයක් කියනවා. දැන් මේ දැන් ඇයි අපිට මේ අවබෝධය මැන බලන්න ක්‍රමය? එතන මාමේ ලොකුම දෝෂේ මේකයි. අවබෝධයක් මයින්ඩ බෑ. අවබෝධය ප්‍රකට වෙන්නේ කොතනින්ද දන්නවද? ඒ කෙනාගේ තියෙන හැදියාවමද? කොච්චර අවබෝධයද කියලා ප්‍රකට වෙන්නේ යාගේ හැදියාවමද? පැහැද? ඒකයි රහතුන් වහන්සේලා දැක්කත් සුවයි කියලා කියන්නේ. අධ්‍යාපනය තුළ තියෙන අවබෝධයක් නෙමෙයි. ඒක දැනුමක්. බෑ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මොලේට දාලා තියෙන ඒකේ කලෙක්ෂන් එකක් තියෙනවානේ. කොහෙද ෆයිල්වල තියෙනවානේ. ඒවා මොන විදිහින් හරි නියලා හරි කඩින් හරි කොහොමද හරි එළියට ගන්න පුළුවන්. මොකද ඉංජිනේරුවේ බලන්න අපි ඉංජිනේරුවෙක් වෙනකොට උගන්වන්නේ සීමිත ගණිත සීමාව. හැබැයි එයා මේ ලෝකෙ තියෙන අතිශය සංකීර්ණ නිර්මාණ කරනවානේ. අපිට දෙන්නේ මේක නියම අවබෝධයෙන් ඉන්න කියලා. නෑ අවබෝධයක් නෙමෙයි එතන තියෙන්නේ අර මූල සමීකරණේ චුට්ටක් වෙනස් කළා දාලා. අවබෝධයි කියන්නේ ඒක නෙමෙයි. කවදාවත් දන්නේ නැති දෙයකට ඇප්ලයි කරන්න පුළුවන් මනසයාට. පැහැද? ඒක වෙනස්.
ඒ වගේ මිනිස්සු හම්බෙන්නේ නැහැ ඉතින්. පැහැදිලිද? අවබෝධය මයින්ඩ බැරි හින්දායි අවබෝධය හොයන්න බැරි. ඒකයි සාසනය කියන්නේ අවබෝධය විසත් දැනුමක් නෙමෙයි කියන්නේම අවබෝධ වෙච්ච කෙනෙක් අන්න හරි. මිනුන් දණ්ඩක් තියෙන උත්මේ කිටියා. උන්හාසය අද නැහැ. පිරිනිවන් පාලා ආයි එන්නෙම නැති වෙන්න ගියා. පැහැදිලිද? තව එක්කෙනෙක් එනවා. ඒ කාලේ අපි මොකෙක් කියලා ඉදින් දන්නේ නැහැ. මෙහෙම කිව්වා. ඒ බුදු පියාණන් වහන්සේට දැනෙන්න කවදාවත් කෙනෙක් හිතක් කියන්නේ නැහැ. संख्यात्मक ඔව් හැබැයි අර තියෙනවනේ තියෙනවනේ පෙළ සියලුම අවශ්‍ය විඳිනවා කියලාන්නේ මේ දැන් මේකයි කතාව අපි ආයෙ අර අන්ත දෙකේ හිටියොත් ඇත්තරම දැන් අපි අන්තිම කතා කරලා ඉවර කරපු විදිහට මෙතන අපි කොහොම දැඟලුවත් මේක අයින් කරන්න බෑ මෙතන අයින් වෙන මට්ටමේ දර්ශනයක් තියෙන්න ඕනේ හරිද දැන් මම මේ කියන උපමාව හොඳට තේරුම් ගන්න මේ උපමාවක් නෙමෙයි මේක ඇත්තරම හිතන පැත්තෙන් තාර්කික තන මෙන්න මේ තේරුම් ගන්න මම කරන වැඩේ හරි ලොකු හාමුදුරුවෝ වගත්තොත් ලකුහාඳුරුවන්ව දැන් අපි හැමෝටම පේනවනේ. ද ලකුහාඳුරු මැද ඉන්නවා. මම කරන වැඩේ අපි ඇහි පිල්ලමක් ගහනවා නේද මෙහෙම පල්ලෙහාට. ඔන්න ඔය ඇහි පිල්ලමක් ගහන වේගෙන් ලකුහාඳුරුවන් උතනින් අයින් කරලා ලකුහාඳුරුව වගේම ඉටි රූපයක් සර්ර සමු ඉදිරිය උතන හදනවා. කොච්චර වේගෙන්ද ඇහි පිල්ලමක් ගහන වේගෙන්? එහෙනම් මෙහෙම කළා මෙහෙම යනකොට ලකුහාඳුරුනේ මේ තියෙන ඉටි පිළිමේ. දැන් සිද්ධිය තේරෙනවනේ. සිද්ධිය තේරෙනවනේ මං කියුවා. මං අහන්නේ මෙහෙමයි දැන් ඇත්ත ලකුහාඳුරුව ඔහොම ඉන්නකොට මට හිතෙනවනේ හැඟීමක් ආ මේ ලකුහාඳුරුව ඉන්නේ දැන් කලින් වැඩලත් ආවා ඔහොම කියලා මට තේරෙනවනේ මෙච්චර කල් මම අඳුරනවා ඔහොම දන්නවනේ ඔක්කොම මං අහන්නේ මේකයි ඇහි පිල්ලම ගහලා අරිනකොටම මේ ලකුහාඳුරුවන්ව මෙතනින් අයින් කරලා මේ වගේම ඉටි රූපයක් මෙතන වාඩි කරෙව්වොත් ඔව් දැන් ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ හොඳේ මම එහෙම කළොත් මීට ඇහි පිල්ලමක් ගහන්න කලින් ලොකු හාමුදුරුව දැක්කම එන සිතුවිල්ලම ඇහි පිල්ලම ගහලා දැන් මේ මොහොතේ ඉස්සරහා එක දකිතිත් එනවද නැද්ද ඇහි පිල්ලම ගහන්න කලින් ඇත්ත ලොකු හාමුදුරුව හිටියානේ උන්වහන්සේ ඇහි පිල්ලම ගහලා ඉවරනකොට නෑනේ මං අහන්නේ දැන් හැබැයි මාමල එහෙම දන්නේ නැහැ හොඳේ මේ ඉටි පිළිමයක් තියෙන කියලා හරිද දැන් මං අහන්නේ ඇත්ත ලොකු හාමුදුරුව ඉන්නකොට තිබ්බ හිතයි ඉටි පිළිමේ දිනකොට තියෙන හිතයි වෙනස් තමයි සූක්ෂමව එන දෙක වෙනස් තමයි මං අහන්නේ මගේ හිතට තේරෙනවද මෙතන දෙකක් වුණා කියලා නෑ නේද තේරෙන්නේ නැහැ අන්න හරි දැන් හොඳද ඔන්න තේරුම් ගන්න මෙතන කතාව අපි අද හිතන් ඉන්නවද නැද්ද මේ ඇහැයි රූපයයි ගැළපීලා බැඳුනහම තමයි මේ හිතේ තියෙන ලොකු හාමුදුරුව කෙනෙක් එන්නේ කියලා මං කියපහල නේද ඔව් එතනදී අපි හිතන් ඉන්නේ ඇහැයි රූපයයි ගැලප් ප්‍රත්‍ය වුණොත් තමයි ඉන්නේ මේ හිතර මේක තේරෙන්නේ කියලා මම මේ පෙන්වන්න ගියේ අනිත් පැත්තට දැන් මොකද මම උදේම පරිසම්පෝදේ කතාව ගේනක් චක්කුංච පරිච්ච රූපේ චූපත් චක්කු විඥානං කියද්දී දැන් උතන අපිට නිකන් හිතනවානේ ඉතින් ඇහැයි රූපයයි ගැටෙන එක නවත්තන්න බෑ කොහොමත් ඒක වෙනවා තණ්හණු වී ඉන්නවනම් හරි වගේ එක මට කියන්න උතන තියෙන උතන අවිද්‍යාව පෙන්වන්නෙත් නෑ නේද කොහෙවත් චක්කුංච පරිච්ච රූපේ චූපත් චක්කු විඥානං කියද්දී අවිද්‍යාව කියලා නෑ නේද කොහොමද උතන හැබැයි අවිද්‍යාව එලිපිට නොතිබුණාට වෙස්වරාගෙන ඉන්න ඔයා අතනක කොතනද ඒ නෑ නෑ චක්කු විඤ්ඤාණය නෙමෙයි ඇහැ කියන තැනම අවිද්‍යාව වෙලා තියෙනවා පැහැද පටන් ගන්න තැන තැනම අවිද්‍යාව වෙලා තියෙනවා ඇසම අවිද්‍යාව කියලා තියෙනවා පැහැද මම කියන්නේ මේකයි ඔය පටිච්චසමුප්පාදය පෙන්වන්නේ ඔය අපි හිතන් ඉන්න පටිච්චසමුප්පාදය පෙන්වන්නේ මේ හිතේ තියෙන දේ හැදෙන විදිහක් වගේ එකක් නේ. අර ලොකුහාමුදුරුවෝ නැති වෙලාවේ කිව්වේ සමුදය කියන එක දකිනකොට එයා සමුදය තුල දකින්න ඕනේ Nirodhaya. සමුදය තුල Nirodhaya නෙමෙයි. සමුදය Nirodhayak දකින්න ඕනේ. හරිද? සමුදය තුලම Nirodha වෙනවා කියන එකෙන් ගන්න ඕනේ සමුදයම Nirodhayi කියන එක. මිසක් සමුදය වෙච්ච එක Nirodha නෙමෙයි. සමුදයම Nirodhayi කියලා ගන්න ඕනේ. පැහැදිලිද? ඒතර සමුදයයි නිරෝධය කියන්නේ දෙකක් නෙමෙයි එකක්.
සමුදය කියන්නේ ඒක ගත්ත කි ඒක මම කියන නොහට ගත්තා කියන එකට වචනයක් ඔය. يعني හටගෙන මේ ඉවරුණා නෙමෙයි. හට ගන්නම බැරි වුණා. අන්න එකයි කියන්නේ සමුදයම නිරෝධයි කියන එක ඉන්නුනේ එහෙම. ඒක හරිද වචන වල සමානවට අර්ථ දිනවනේ. ඒකයි මම කිය පොඩ්ඩක් ඒක මේ වෙන්න. දැන් මම මේ කියන්න ආවේ මේක. මට මේක ඔප්පු කරගන්න ඕනේ. මෙතන දැන් අපිට තියෙන ප්‍රශ්න ලියන්න එපැයි. ඒකට ඈ. මම කියන්නේ මෙන්න මේ හොඳද කියන්න. දැන් තේරුණාද නැද්ද මේ මොහොතේ සජීවී ලොකු හාමුදුරුවෝ කියන කෙනාව මගේ හිතට තේරෙනකොට තියෙන හැඟීමත් මේ තප්පරෙන් ලොකු හාමුදුරුවෝ අයින් කරලා ඉටි රෝපයක් තිබ්බහම මට තේරෙන හැඟීමත් එකයි කියන එක. පැහැද? එකයි නේද? එකයි නේද? දැන් ගන්න මේක. මේ මොහොතේ ලොකු හාමුදුරුවන්ට මේ සිවිලෙම කඩන් වැටලා ඔළුව තුවාල වෙනකොට මට එනවනේ වේදනාව. ඒකත් ඉටි රූපේ උඩට අර මේ ලොකු මේ සිවිලෙම කඩන් වැටෙනකොට තියෙන දුකත් සමානයි නේද? හැඟීම මට හොඳට හිතලා කියන්න මේක. ඔන්න ඔතන තමයි අනුසය සංඥාව තියෙන්නේ. මං කිව්වේ මොනවහරි තියෙන්නේ හිතපැත්තෙන් කියලා. ලොකු හාමුදුරුවෝ කියන සංඥාව තියෙන්නේ මෙතනද? ඒ කියන්නේ එළියේ ඉන්න ලොකු හාමුදුරුවන්ගේද නැත්නම් මේ හිතපැත්තේද? පැහැදිලිද මං කියන එක? එතකොට ඇත්තටම දැන් ප්‍රශ්නයක් එනවා එහෙනම් බාහිරක් ඕනේ නැද්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ මේකයි. මේ බාහිර තියෙන ප්‍රත්‍ය උපනිශ්‍රය වෙන්නේ නැතුව මට පුළුවන් ද ලොකු හාමුදුරුවෝ කියලා ගන්න? ඒත් බෑ නේද? හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ බාහිර තියෙනව හෝ නැහැ කියන එක නෙමෙයි. තියෙනව හෝ නැහැ කියන එකෙන් අන්තගාමි නොවෙන්නයි මම කිව්වේ දැන්. මොකද කෙනෙක් හිතනෝ නැහැ කියලා. ආ යහු වෙනවනේ. ස්වාමීන් වහන්සේ නැතත් අන්න හරි මං ඔක කිය ඔන්න ඔය ප්‍රත්‍ය තියෙන්න ඕනේ. අපි කියන්නේ ට්‍රිගරින් කියලා. ට්‍රිගර් වෙනවා කියන්නේ ට්‍රිගර් වෙන්න මේ තියෙන ප්‍රත්‍ය උපනිශ්‍රයයි. එතනදී මම මේ කිව්වේ ලෝකේ ඇතුළට බහැලා හොඳේ. අන්න හරි අන්න හරි. හැබැයි එතන අපි ආයෙ ක්ලියර් කරගන්න ඕනේ. එහෙනම් හඬක් තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. මම මෙයාට ක්ලියර් වෙන්න කිව්වේ. ඒක පටලව ගන්න එපා. හරිද? දැන් මෙන්න මේක ගන්න. මම මෙතනදී පෙන්වන්න උත්සාහ කළේ මගේ හිත තුල මොනව හරි කියන සංඥාව දිගට තියෙන නිසා ඒ මොනව හරි කියන සංඥාවට මේ මොහොතේ ප්‍රත්‍ය උපකාරයෙන් ලොකු හාමුදුරුවෝ කියන සංඥාව දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ලොකු හාමුදුරුවෝ කියන මේ ඇතුළේ ඉන්න ලොකු හාමුදුරුවන්ව පවත්වන්න ඕන යම්ම ප්‍රත්‍යක් එනවා නම් ඒ ප්‍රත්‍යෙන් මගේ හිතේ ලොකු හාමුදුරුවෝ දිගින් දිගට නඩත්තු වෙනවා. පැහැදිලිද? පැහැදිලි. දැන් හොඳට තේරුම් ගන්න මේ හිත පැත්තේනේ මොනව හරි කියන සංඥාව තියෙන්නේ. ඒ කියන්නේ හිත පැත්තේනේ ලොකු හාමුදුරුවෝ කියන ඵලය තියෙන්නේ. නේද? මේ හිත පැත්තේ තියෙන ලොකු හාමුදුරුවෝ කියන ඵලයමද නැද්ද මැද කියන අන්තේ? මැද මැද. නේද? දැන් ඔන්න ඕක ලෙහෙන්නනේ ඕනේ. දැන් මම මේ උපමාව කිව්වේ ටිකක් විස්තර කරලා මේක තේරුම් අරගෙන යන්න ඕනේ ඉතින් ටික. දැන් බලන්න මේක. මට කෙනෙක් ගැහුවොත් මේ ලොකු හාමුදුරුවෝද ඉන්නේ කියලා මට කියත හැකි නෑ. මට පේන්නේ ලොකු හාමුදුරුවන්ගේ පාට කියලා. පොඩ්ඩක් සූක්ෂම හිතුව. ඇයි කියදැකින ඉතින් මේ හැට පේන්නේ නැහැ ලොකු හාමුදුරුවන්ගේ පේන්නේ පාට කියලා. එතකොට බලන්න හොඳට මට ලොකු හාමුදුරුව හැට පේන්නේ නැහැ. ලොකු හාමුදුරුවන්ගේ පාට පේනවද නැද්ද? දැන් ප්‍රශ්නයක් එනවද නැද්ද? ලොකු හාමුදුරුවන් පේන්නේ නැහැ ලොකු හාමුදුරුවන්ගේ පාට පේනවා නම් ඒ පාට දින ලොකු හාමුදුරුවෝ කොහෙන්ද ආවේ කියන්නේ? අන්න හරි මම ඒක තමයි කියන්නේ. මම මේකේ උත්සාහ කළේ අපි හැමතිස්සෙම මෙතන හිතේ ලොකු හාමුදුරුවන්ව දරාගෙනයි උන්වහන්සේගේ පාට කියලා ගන්නෙ. අන්න පහද මං කියන එක. දැන් අපිට මේක ලෙහන්න බෑ කවදාවත් හිතේ තියෙන කොහොම දරාගෙන ගියොත්. මම දැන් මම කියන්නේ මේ මොහොත හිතන්න මේක කරන්න බෑ හිතන්න. හිතේ තියෙන මේ ලොකු හාමුදුරුවනේ සංඥාව අයින් කරන්න ඕනේ. එහෙම පුළුවන් නේ පොඩ්ඩක්. දැන් බලන්න මේක. අපිට මේ හැඟීම මේ අර්ථය අපි නොදන්න තාක් අපිට තේරුණේම පේන්නේ ලොකු හාමුදුරන්ගේ පාට, ඇහෙන්නේ ලොකු හාමුදුරන්ගේ කටහඬ, දැනෙන්නේ ලොකු හාමුදුරන්ගේ සුවඳ, ඇල්ලුවත් අහුනේ ලොකු හාමුදුරන්ගේ අතපය එහෙම කියලා. එතකොට අද බලන්න අපිට වෙලා තියෙන දේ අපිට වෙලා තියෙන අභාග්‍ය අපේ මේ ඉන්ද්‍රිය පහෙන් මගේ හිතේ ඉන්න ලොකු හාමුදුරුවෝ කියන සංඥාව දිගින් දිගට පවත්වන්න උපනිශ්‍රය වුණා මිසක නවත්වන්න උපනිශ්‍රය වෙලාම නෑ නේද? ඇයි පෙන්වන්නේම ලොකු හාමුදුරන්ගේ පාට? පහල පාට නෙමෙයි මෙන්න ලොකු හාමුදුරන්ගේ පාට. ඉතින් ලොකු හාමුදුරන් නැතුනාට මගේ හිත ආස්වාදෙන් ඉන්නවා. ලොකු හාමුදුරු ඉතින් ඉන්නවනේ පාට හොර පේන හරි. පහල දැන් මෙන්න මේක ගන්න. අපි දැන් මේ මුළු ලෝකය ගැනම කතා කරන්නේ හිත තුල මොනෝ හරි කියන සංඥාව තියාගෙනනේ මේ පැත්තෙන් අතදා ගන්න හදන්නේ.
මං කියන්නේ පොඩ්ඩක් හිත හිස් කරලා අපිට කලින් ලොකු හාමුදුරුවෝ කියන එක හිතේ පත්තියන් වෙන්න උදව් උපකාර කරපු බාහිරින් ලැබෙන ප්‍රත්‍ය තිනවනේ ඒ ප්‍රත්‍ය පැත්තේ ඉඳන් හිත පැත්තට ආවනම් අපිට අවස්ථාවක් එනවා නේද ලොකු හාමුදුරුවෝ ඇත්තටම ඉන්නවද නැද්ද නැත්නම් වෙන මොනවා හරිද කියන එක හොයාගන්න මං කියන්නේ පහදද මං කියන්නේ දැන් අපිට කවදාවත් තීනෙන්වත් බෑ මේ හිතේ ඉන්න කෙනාව අයින් කරන්න මං කියන්නේ මේ මොහොතේ චුට්ටක් හිතන්න කියන එක උතන්ටයි ප්‍රඥාව කියන්නේ පහදද කවදාවත් උපමාකින් දෙන්න බෑ උතනි ඔය කැල ප්‍රඥාවෙන් හිතන්න දැන් මට කවදාවත් බෑනේ හිතේ හිස් කරන්න කිව්වොත් බෑනේ කරන්න ඒකයි මං කියන්නේ ලොකු හාමුදුරුවෝ කියන සංඥාවරම මං ඒකයි වෙන්නේ මොන හරි කියන සංඥාව කවදාවත් අයින් කරලා අහන්න බෑ මං කිව්වේ මේ මොහොතේ කොටු කරලා ලොකු හාමුදුරුවෝ කියන සංඥාව පොඩ්ඩක් අයින් කරන්න කියලා මං කියන්නේ පහදද ඒ කියන්නේ මගේ හිතේ ලොකු හාමුදුරුවෝ කියන සංඥාවට අද ඇහැ මට කියනවමයි මේ ලොකු හාමුදුරුවන්ගේ පාට මේ ලොකු හාමුදුරුවන්ගේ සුවඳ මේ ලොකු හාමුදුරුවන්ගේ අතපය ගණකම මෙහෙම මොම තේරෙනවනේ මට ඒක තෝරන්න පුළුවන් උනේ අද මට හිත තුල මේ මොහොතේ ලොකු හාමුදුරුවෝ කියන එක තියෙන නිසා නේද ඒ කියන්නේ මධ්‍ය පවත්වන නිසා නේද ඊටත් එහා ගිහලා ලොකු හාමුදුරුවෝ ඇත කියන එකෙන්ම බහිර නිසාද නැද්ද එමනේ මම කියන්නේ මෙතන ලොකු හාමුදුරුවෝ කියන එක බිහි කරගන්න ඇසකන නාසය දිව ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස වලින් මේ පැත්තට මට ලැබුණනේ ප්‍රතිලාභයක් අපි අද ගන්නෙ මේ හිතේ තියෙන එක නඩත්තු කරන්න බාහිරින් ප්‍රත්‍ය ගන්න එක දැන් මම කියන්නේ අනිත් පැත්තට යන් කියලා මෙහෙන් අපි කරන්නේ මෙතන තියෙන එක මෙහෙන් බලන එකනේ හිතේ තියෙන එක එළියෙන් බලන එකනේ මම කියන්නේ එළියේ ඉඳන් හිත බලමු කියලා පැහැද එළියේ ඉඳන් හිත බලනවා නම් දැන් හිතේ කතාව කියන්න බෑ හොඳේ ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ කියන චරිතය දැන් හිතට එන්න බෑ ඇයි එළියෙන් ඉඳන් බලන්නේ දැන් හොඳට බලන්න ඕනේ මේක මට කියන්න ඇහෙන් බැලුවොත් දැන් මං කියන්නේ මේ එළියෙන් ඉඳන් ඇතුළට එමු කියලා දැන් එළියේ ඉඳන් බැලුවොත් පේන්නේ ලොකු හාමුදුරුවන්ගේ පාටක්ද පාටක්ද පාටක් පැල මං කියන එක අපි බැලුවේ දැන් මෙච්චර කල් මගේ ඇතුළට හැදාලා මෙහෙට මං අහන්නේ ඔය පැත්තෙන් නම් බලන්න කියලා මෙහෙම මං අහන්නේ මෙහෙන් බැලුවොත් එළියෙන් බැලුවොත් පේන්නේ ලොකු හාමුදුරුවන්ගේ පාටද පාටද පැල දැන් දැන් ලොකු හාමුදුරුවෝ කතා කරන්නේ පාට කියලා දැන් අපිට ටක් ගාලා දෙනවනේ මේ ලොකු හාමුදුරුවෝ කටහනමයි කියලා මං කියන්නේ ඒක පොඩ්ඩක් අයින් කරලා කටහඬට විතරක් හිත තියලා බලන්න. එතන තියෙන ලොකු හාමුදුරුවන්ගේ කටහඬද කටහඬද? පැහැද? මං ඕක පෙන්වන තමයි ඉස්සලා මං ඉටි රූපේ කිව්වෙත්. ඇත්තටම නිකන් ගන්නකො මෙතන ඉටි රූපයක් තියෙනවා නම් අපිට පේන්නේ ඇත්තටම ලොකු හාමුදුරුවන්ගේ පාටද ඉටි රූපේ පාටද? ඒක ලොකු හාමුදුරුවන්ගේ වෙන්නම බෑ නේද? පැහැද? හැබැයි අපේ මෝඩකම නිසා හිතනවද නැද්ද ලොකු හාමුදුරුවන්ගේමයි පාට කියලා? මං කියන්නේ පැහැද නේද? මෙතන තේරෙන්න නැත්නම් අහන්න ඕනේ නේද? මම මේ පුළුවන් තරම් මේ තීව්‍ර ගන්න දන්නේ. අපි ලොකු හාමුදුරුවන්ගේ කටහඬ රෙකෝඩ් කරලා මම මේ ෆෝන් එකෙන් ආයි මෙතන රිපීට් කළොත් මං අනිත් පැත්ත බලන් ඉන්නවා නම් තේරෙන්නේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම මට හිතෙනවා ලොකු හාමුදුරුවන්ගේ කටහඬද නැත්නම් ටේප් එකේ කටහඬද? අපිට තේරෙනව නේද? උතන ටේප් එක තියෙනවා මිසක් ලොකු හාමුදුරුවෝ කටහඬ නෙමෙයි කියන එක. පැහැද බොරුව? මම කියන්නේ දැන් එළියෙන් දැන් ඇතුළට බලනකොට ඊට පස්සේ ලොකු හාමුදුරුවන්ගේ සිවුර සුවඳ, පඳු ගහපු සුවඳ මම මොන හරි වෙන විදිහකට මොකක් හරි පර්ෆියුම් එකක් විදිහට ගැහුවොත් ඒතරනද මේ ලොකු හාමුදුරුවන්ගේ සිවුර කියලා. හැබැයි මං හැරලා බලනකොට ලොකු හාමුදුරුවන්ගේ සිවුරක් තියෙන්නේ නැත්තම් නිකන් පර්ෆියුම් එකක්. එතකොට එතන කවදාවත් සිවුර සුවඳ තියෙන්න බෑනේ. නේද? ලොකු හාමුදුරුවන්ගේ හැම තියෙන ඊට සමාන රෙදි කෑල්ලක් තියලා ඇස් දෙක වහලා කිව්වොත් අල්ලන්න කියලා. මට තේරෙනවමද නැද්ද මේ අතක්මයි ඇල්ලුවේ කියලා. හැබැයි මට අහුවෙන්නේ අතද රෙදි කෑල්ලද? රෙදි කෑල්ල නේද? මම කියන එක පහල දන්නවද? මම කියන්න ගිය දැන් හේතු පැත්තේ ඉඳන් ඵලයට එන්නයි මේ හැදුවේ. ඉස්සෙල්ල මොකද්ද කරේ? ඵලයේ ඉඳන් හේතු බැලුවා. එතන මොකද්ද උනේ? ඵලයේ හේතු නිසා ඔක්කොම ඇත්ත කරා. ඵලය ඇත්තමයි කියලා තේරුණා. ඒ ඵලය ඇත්ත කරලා හේතු බැලුවේ. මං දැන් කියන්නේ හේතු වල ඉඳන් ඵලය බලමු කියලා. දැන් හේතු ටික මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉස්සෙල්ල ඵලයේ ඉඳන් හේතු බලද්දි ඵලයේ රූපේ ඵලයේ ගන්ධේ ඵලයේ සද්දේ දැක්කනේ මම දැන් කියන්නේ ඵලය අයින් කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් බලමු දැන් මොකෝ වෙත් තත්තේ රූපය කියන එක තුල ඒ කියන්නේ මේ දැකපු වර්ණය තුල ලොකු හාමුදුරුව ඉන්නවද නැද්ද උතන වඩේ සම් වෙන උනේ දැන් ඈ මං එක වචනයක් කිව්වේ නෑ ඔකිතා ඉන්නවද නැද්ද අන්න හරි වර්ණයේ වර්ණයේ බින්දු මාත්‍රිය දනකෝ ලොකු හාමුදුරුවෝ කියන එක ඉන්නවද නැද්ද
මං කිව්වා ඉස්සලා පටලව ගන්න එපා මම මේ කියන්නේ ඵලයේ ඇත්ත කරලා නෙමෙයි දැන් හේතු පැත්තෙන් කියන්නේ කියන්නේ මන්ද ඇත්තරම නැද්ද නෑ කියද්ද දැන් ආයි ලොකු හාමුදුරුවෝ කියන එක නෑ කියන එක නෙමෙයි ඈ එතකොට දැන් ලොකු හාමුදුරුවෝ කෙනෙක් දරාගෙන නෑ කියනවනම් වැරදි උතන ඇත්තරම වර්ණය තුල ඔන්න උතන්ටයි අර වචනේ සුසු වෙන්නේ ඇත්තරම ලොකු හාමුදුරුවෝ කෙනෙක් නැද්ද ලොකු හාමුදුරුවෝ කියන කෙනෙක් ඉන්නව බැයිද පැහැදිලි වචනේ අන්නරි මගේ හේතු පැත්තෙන් තමයි දැන් මේ පේන වර්ණය තුල ඇත්තර ලොකු හාමුදුරුවෝ කෙනෙක් නැද්ද ඉන්නව බැයිද පැහැදිලි වචනේ ගැඹුර නැහැ කියද්දී අන්තගාමී වෙන්න පුතින ඉඩ වැඩි අන්න හරි ඒකයි මම මේ සූක්ෂම කිව්ව වචනේ ගන්න කියලා නැද්ද ඉන්නම බැයිද ඉන්නම බෑ පැහැද එතන මොකද්ද කියන්නේ හිටපු ලොකු හාමුදුරුවෝ නැද්ද උදා වෙච්ච ලොකු හාමුදුරුවෝ වැයලාද නැත්නම් ඉන්නම බැයිද අර ඉස්සර මං කියපු උදාහරණ දෙන්නේ ලොකෝ ඒ කියන්නේ උදා වෙච්ච එකක් දැන් නැද්ද නැත්නම් උදා වෙච්ච එක දැන් බෑ වෙලාද නැත්නම් හටගත් දේ දැන් ෂේ වෙලාද නැත්තම් එතන උදා වෙන්නම බැයිද එතන හැම එකක් ඒ වර්ණ මාත්‍රය තුල ලොකු හාමුදුරෝ කියන සංඥාව හටගෙන තිබිලා දැන් නැද්ද නැත්තම් ඕකේ ඔතන හට ගන්නම බැයිද අන්න ඕකයි සමුදය නිරෝධයි කියලා කියන්නේ පැහැද හට ගන්නම බෑ කියන එක ඒක මං කිරින්ද විශ්වාස කරන්න එපා මං අහන්නේ පුළුවන් නම් ඔය වර්ණේ කොතන කොයි කැලේද ලොකු හාමුදුරුවෝ ඉන්නේ කියලා බෙන්න්න නෑ නෑ කියන්න බෑ එහෙම කොතනකවත් නෑ හඳුරු නෙමෙයි එතන හොයන්නවත් බෑ පැහැද පැහැද මං කියන්නේ මම තව උදාහරණයක් කියන්න දැන් බලන්න කලින් ලොකු හාමුදුරුව ඇත්තයි කියලා අපිට සාධාරණේ කරන්න හේතු වෙච්ච ඇහැට ප්‍රත්‍යස් වෙච්ච රූපෙම රූපේ පැත්තෙන් බලනකොට කියනෝ නේද ඒක ලොකු හාමුදුරුවෝ කිඳලා නෑ කියලා ඉන්න බෑ කියලා හේතු පහෙන් එක්කෙනෙක් දැන් කියනවා ලොකු හාමුදුරුවෝ නෑ කියලා හොඳ තව හතරක් තියෙනවා පැහැදිලි රූපේ කියනවා දැන් මම නම් ලොකු හාමුදුරුවෝ කවදාවත් පෙන්වුවේ නෑ හොඳයි කියලා ඒක දැන් වාසික කියනවා කෑමක් මේ ඉටි රූපෙට සාපේක්ෂව නේ මේක ගන්න නේද මෙතන ඉටි රූපයක් ඉන්නවා කියන්නේ ඒකත් හරි දැන් ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ අර පැත්තෙන් ගන්න ඕනේ ඉටි රූපේ කියන තැනදීත් ඉටි රූපයක් කියන එක පණ ඕන තැනත් රූපෙ පණවෙන්නේ නෑ කියන එක පැහැදිලි නේද පැහැදිලි නේද ඒ මං ආයෙ උදාහරණ කියන්නේ ඒක ආයෙ පැහැදිලි හරිද මම දැන් මෙතන කිව්වේ ආයෙ පැහැදිලි කරොත් ලොකු හාමුදුරුවෝ කියන චරිතේ මගේ හිතේ ගොඩනගා ගන්න මට ඇහැ උපනිෂය වුණාද නැද්ද ඒ උපනිෂය උනේ කොහොමද ලොකු හාමුදුරුවන්ගේ රූපේ පාට මේකයි කියලා මට පෙන්නලා මම දැන් කිව්වේ ඵලය කියන එක අයින් කරලා පාට කියන පැත්තේ නම් බලමු ඵලයේ තියෙනවද කියලා පැහැද ආ එතකොට මම අහන්නේ දැන් එතන හුවෙන්න බෑනේ ලොකු හාමුදුරුවන්ගේ පාටක් පාටක් හම්බෙමු පාටක් ගන්න වෙනවනේ මං අහන්නේ අන්න ඒ පාට විතරක් ගත්තොත් හම්බ වෙන්නෙම නෑ කියන්නේ මං ඇහුවේ කලින් උදා වෙලා හිටපු ලොකු හාමුදුරු කෙනෙක් දැන් පාටේ නැද්ද නැත්නම් ඉපදිලා හිටපු ලොකු හාමුදුරුවෝ දැන් පාටේ නැද්ද නැත්නම් පාටේ ඉන්නම බැරිද ඒ කියන්නේ ඉපදෙන්නම බැරිද නැද්ද ඔන්න ඕකයි සමුදය නිරෝධයි කියන්නේ පැහැද ඕකමයි ඵලයේ පිටවන්න බෑ කියන්නේ ඒ ඔව් අන්න එතන දැන් ඔය එකයි අර වචනේ අන්න අන්න එතන අර ලොකහඳුර කිව් එක ඇතන ලොකහඳුර උතර වෙලා තියෙන්නේ මිනිස්සු මේ සමුදේ කියලා හිතන් ඉන්නේ අතරම සමුදේයක් නෙමෙයි මේ ඇත කියන අන්තය ඔය සමුදේන් කියන්නේ දැන් මේ තියෙන එකටයි සමුදේ කිය කියලා දඟලන්නේ අර සමාලාට කියන්නේ ලොකු හාමුදුරුවෝ දැන් සමුදේ වුණා දැන් වැය වුණාලු ඉතින් එතකොට මට උත්තරයක් දෙනෝනේ කවුද වැය වුණේ කවුද සමුදේ වුණේ කියලා සමුදේ වැය තුන ප්‍රතිඵලය පැනවෙන්න බෑ ඒක කියන හින්දා නෙමෙයි ඈ මම හරි ඉදත් ඇහුවේ පැනවෙන්න බැයි නම් කොහොමද දන්නේ ඒ උත්තරේ හරියට එන්න ඕනේ මම කියන්න ගියේ දැන් අපි එක හේතුවක් කොටු කරන්නේ පාට පාට තුල එක පාට මාත්‍රයක ලොකු හාමුදුරුවෝ කියන එක හිටියද නැද්ද ඉඳලම නැද්ද ඒ කියන්නේ මුණ ගැහිලම නැද්ද මුණ ගැහෙන්නේ නැත්තේ හිටපු නිසාද ඇත්තම ඉන්නම බැරි වෙච්ච නිසාද ඔන්න ඕක තීව්‍රයි ඔය වචනේ හොඳේ ඉන්නම බෑ කියන එක තීව්‍රයි ඔතන මම මේක අර නෑ කියන එකට එච්චර මං ඉඩ දෙන්නේ නැත්තේ අතනින් අහුවෙන්න පුළුවන් නිසා නමුත් හරියට හැංගීම ආව නම් මුණ ගැහෙන්නෙම නෑ කියන්නේ ඕකට අර කියන්නේ මුණ ගැහිලම නෑ කියලා මේක එතන මේ කියන්නේ
වර්ණය තුල කලින් ලොකු හාමුදුරුව හිටියා මේ දැන් නැහැ කියලා නෙමෙයි ඈ ඉඳලම නැහැ පාටි පාට සංඥාවේ ඉඳලම නැහැ පැහැද අතරම සමුදය වෙන්නම බෑ කියලා කියන්නේ ඔය පැහැද පැහැද සමුදය වෙන්නම බෑ කියන එකයි නිරෝධය يعني හට ගන්නම බෑ කියන එකයි නිරෝධය ඇති වෙන්නම බෑ කියන එකයි නිරෝධය ඒකේ අර්ථය කෙරවල જાතියක් බිහි වෙන්නම බෑ කියන එකයි නිරෝධය පැහැද එක හේතුවක් ගියා දැන් ඈ ඒක දැන් ලොකු හාමුදුරුව කෙනෙක් පණව ගන්න බෑ දෙවෙනි එක සද්දේ මට කියන්න සද්දේ සද්දේ මොන කෑල්ලද ලොකු හාමුදුරුවන් ගේ හඬ කියන එක තියෙන්නේ ඒ සද්ද ඇතුලේ ලොකු හාමුදුරුවන්ගේ හඬ තිබ්බද නැද්ද තියෙන්නම බෑයිද ඔකට ගන්න වඩා උදාහරණයි ටේප් රෙකෝඩර් එකකින් දැම්මොත් ඔබ වහන්සේ කඩන පඩිගත කරලා දැන් මේ උමාවෙන් යන්නේ නේ ඒක ඒක තුල ලොකු හාමුදුරු කෙනෙක් ඉන්න පුළුවන්ද නෑ කියලා කියන්නෙත් නෑ නේද එතන කෙලිම කිව්ව බෑ කියලාමයි නේද පැහැදද ඒ වගේ ගන්න ඔය සද්දේ තුල ලොකු හාමුදුරුවෝ කියන එක හිතෙන් දරපු නිසයි කියන්නේ ලොකු හාමුදුරුවන් කටහඬ කියලා මම කිව්වේ ඵලය අයින් කරලා හේතුව පැත්තෙන් ගැල්ලුවාම කටහඬ තුල කෙනෙක්ව පණවන්න බෑ प्रपंच संज्ञावेने प्रमादक संज्ञाव ओय प्रपंच प्रज्ञाप्ति हित तुला मनोहरिकेन मूल प्रपंच निसा ओय प्रपंच अल्लगेन तमाय मेटिगोड गहाल 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 लोको हाउंद्रु मे मामा मे तीन ओरलोसु गन्ने पहल प्रमाद कर धर्म प्रमाद आगे नहीं बनाती थी ये मुकद पंच की है नम तर मूलिक अर्थ ये थी प्रमाद आई अर्थ नहीं पसा कर अद्लू अग्नि थी रूप संघकार विज्ञान पहाम का अन्न होने एक अद्लू अन्न हर दें कटहांड पैते मत इतना कटहांडे नैति के नैक निमे में इंदलाम नैति के नैक इंडम बैरी वेच के नैक मे इन අන්නරි වෙන්නම බැරි වුණා කියලා කියන්නේ ඔකට බිය නොහැක්කක්මයි කියලා කියන්නේ පැහැද මුණ ගැහිලාම නැහැ කියලා කියන්නේ පැහැද දැන් සමුදය නිරෝධය කියන්නේ හට ගත්තේම නැහැ හටගෙනම නැහැ කියන එක වගේ නොහට ගත්තා කියන එක ඊට පස්සේ අන්තිමට යන්නකොට සමුදය කියන්නේ එතකොට නාස්තික දෘෂ්ටියකින් මේ දර්ශනයම දකින්න වැටෙනවා ඒ කියන්නේ මේ මුණ වෙලාම නැහැ කියනකොට අන්නරි ඒක 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 වෙන්නේ ඔක සත්‍යත්‍ය සත්‍යඥානි ලසන්න කියනවා ඒකේ තියනවා पेर अविद्यासा तन्हाउना पेर अविद्या निरोधे तन्हा निरोधुना अतिर देखा मे मुहते अविद्यावती बोत तन्हा न अविद्या निरोधन तन्हा वे देखा हतराय अनागते अविद्यावती बोत तन्हा वे अविद्या निरोधन तन्हा नो वे हयाय इटसे संकार विज्ञान नाम रूप सलायतन पास वेदना तन्हा कि तव दहाया किक इकोलो स्वरा हय हेट हयाय सत्सत्याजाने इकोलहाक मदी तव ओ हेट हय देखा तडग्न इकोलहा दन ඔය කොළොස් වෙනදි කියනවා කියන්නේ අර හත්වෙනි ඥානෙදි කියනවා පෙර අවිද්‍යාව නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙනවා මේ මොහොතේ අවිද්‍යාව නිරෝධයෙන් තණ්හා නිරුද්ධ වෙනවා අනාගතයේ තණ්හා නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධයෙන් තණ්හා නිරුද්ධ වෙනවා කියලා දැකපු ඒ ඒ උද්‍යව්වේ ඥානයත් අනිච්චයි කියලා නොතේරන තාක් ගෙවෙන්නේ පැහැද දැන් ඔතේ ඒක අතර ආවෙන්ද මං කියනවා ඕකෙම දැන් බලන්න අපි තේ එක කියලා ගන්නකොට මතට දැන් ලොකු හඳුනන තේක බිව්වනේ හිත දන්නවද තේකමයි බිව්වේ කියලා දන්නවනේ ඇස් දෙක වහගෙන බිව්වද දන්නවනේ තේරහ කියලා මං අහන්නේ මේකයි තේක මෙතන ඉඳන් බොන්න නැතුව මෙන්න මේ තේකේ තියෙන මේ මේ දියර ඇතුළට ගිහලා බීලා බලන්න ඒක ලේසි නෑ හොඳේ අපි දැන් මේක මෙහෙම බොනකොට මෙහෙම බොනකොට එක ස්ලිප් එකක් දිව ඇතුළට යනකොට මෙතන තියෙනවනේ තේරහ එයා එතන ඉන්නේ පන්නන්නේ මේක මම කියන්නේ මෙන්න මේක ඇතුළට මගේ ජීවේ කවලා මෙතන බලන්න තේරහ තේරෙනවද කියලා පැහැද ලුණු රහ තේරෙන්නේ අපිට මිසක් මුහුදරද පැහැද මං කියන එක ඒ කියන්නේ මේක මේක වටාපත කියලා තේරෙන්නේ අපිට මිසක් වටාපතර තේරෙනවද වටාපත කියලා නැද්ද තේරෙන්න බැයිද දැන් ඔය තේ කුඩු සීනි මේවා ඔක්කොම දාලා දැන් මේක හදලා තියෙන නම එතකොට ඔය තේකේ තේ රස නැහැ තියෙන්නේ අපේ සිතතුල කියන එකද නෑ ඒක මම එකයි පටලව ගන්න එපා
ඔය මම කිව්වේ අපි දන්නෝනේ මොනෝhari කියන සංඥාව අපි මේ මොහොතේ ගන්නව මොනෝhari කියන එකට නම තේ මම මේක නිකන් ආපු හින්දා මම කිව්වේ ඒ කියන්නේ ඕන තරගින් මේක පෙන්වන්න පුළුවන් කියන්න හරිද අපි දැන් අර ලොකු හාමුදුරුවෝ කතාවට මයන්කෝ දැන් බලන්න රූපයේ ලොකු හාමුදුරුවෝ කියන එක පැනවෙන්නම බෑ පණවන්නේ නෑනේ මේ පණවන්න බෑ නෙමෙයි පැනවෙන්නම බෑ දැන් උතනින් අර්ථයක් එනවා අන්තිමට මම කියන්නම් අර උදේ ආපු ප්‍රශ්නට උත්තරේ එනවා ලස්සනට කටහඬෙත් ඇත්තම ලොකු හාමුදුරුවෝ කියන එක පැනවෙන්න බෑ දැන් ලොකු හාමුදුරුවෝ කියලා මට කලින් හිතේ හදාගන්න උපනිශ්‍රේ කරපු දෙන්නෙක් දැන් කියනවා බෑ කියලා නෑ දැන් මම අපි නම් එහෙම කිව්වේ නෑ කියලා හිතුවාම හරිද ඒ තමයි කියන්නේ නොහිතන තාක් මේක ලෙහෙන්නේ හරිද තුන්වෙනි එක ඉතුරු වෙනවා සුවඳ මට කියනකෝ සුවඳ සුවඳක් තුල කෙනෙක්ව පණවන්න පුළුවන්ද බෑ නේද අපි එතන ගන්නෙම කෙනෙකුගේ සුවඳ මිසක් කෙනා සුවඳ කියලා නෙමෙයිනේ එතනත් කෙනෙක් නැද්ද සුවඳේ කෙනෙක් ඉන්නම බැයිද අන්න ඔහොම ගියාම තුන්වෙනි තැනත් කියනවා දැන් මම නම් ලොකු හාමුදුරන් කිව්වේ නැහැ කියලා ඊට පස්සේ ඇල්ලුවොත් අත මට කියද උතර වන්න අත අත අතෙන් විමසුවොත් කියයිද මේ අත ලොකු හාමුදුරන්ගේ කියලා කියන්නම බෑ අතේ කවදාවත් ලොකු හාමුදුරුවෝ ඉන්න පුළුවන්ද බැයිද බෑ ඔව් මම අර කිව්ව හුඟා කෝදාරික වර්ගෙන පහල් ඇතරම අත ලොකු හාමුදුරුවන් ගේ මිසක් ලොකු හාමුදුරුවෝ අත නෙමෙයිනේ පහල් මං කියන්නේ එතකොට බාහිර හේතු තුල කවදාවත් හම්බ නොවිච්ච එකක් අද හිතේ හම්බෙලාද නැද්ද කවදාවත් තියෙන්න බැරි දෙයක් හිතක තියෙනවා කියන්නේ මැජික්ද නැද්ද එතකොට අපි හිතේ හදලා තමයි මේ දැර හිතේ හදලා නෙමෙයි හිතේ හැදෙනවා පහල් ඔව් නෑ ඒ වචනේ චූටි වෙනසෙන් ලොකු අර්ථයක් වෙනස් වෙනවා. ඒ අර්ථ විකෘතියක් වෙනවා. මොකද විකෘතියක් වෙනවා කියන්නේ ආයාසන වචනේ ගැතර. පැහැද? ඒක හරි බෑ. බයනක. ඒක අර හරියටම වචනේ තියන්න ඕන උතන. ඒකයි වෙනස ඕකේ. මං කිය පැහැදද නැහැ. පැහැදද? ඒ කියන්නේ හේතු තුල ඉවටත් ගන්න පුළුවන් නේද? මොකක් හරි කාලා වෙනවා. අන්න. හරි එතන මේක කියන්නේ. තේක් ගන්නකො. අපිට තේරෙන්නේ අපි අද නමට කියනවා තේරහයි කියලා. අපිට තේරෙන්නේ තේරහද තේ එකේ රහද? අන්නරි එහෙමත් නැතුව අපිට තේ රහ තේරෙනෝ නෙමෙයි තේ එකේ රහක් එන්නේ ඒතර තේ එකේ රහ කියන්නේ තේ වෙන්න බෑනේ පැහැද ඒ කියන්නේ මගේ කකුල කියලා තේරුණා මිසක් මගේ කකුල මම කියලා කියනෝ නෙමෙයි කවදාවත් අපිට ඕනේ මම යවල්ලන්නනේ අර ඉස්සෙල් ලොකුමතර උදේම කියද කිව්වේ අර අවිද්‍යාවගෙන මමමයි කියලා මට ඒ කියන්න බැරුණා මොනෝ හරි කියන සංඥාව තමයි මම ඒ මොහොතේ එයා දන්නව නම් මොන හරි දිනවා කියලා ඒ මොහොතේ ආ මම ඇත්තරම අපිට ඕනේ මම යව අයින් කරා නම් හරිනේ අන්න හරි නිකන් බලන්නකෝ මම කියන එක අද මගේ හිතට පත්‍යම් වෙලා තියෙන්නේ පෙනෙන ඇහෙන දැනෙන හිතනේ වෑන්නේ පෙනෙන්නේ මමද මගේ පෙනීමද මගේ පෙනීම ඇතුලේ මම ඉන්න පුළුවන්ද බැයිද මගේ පෙනීම තුල මම ඉන්න පුළුවන්ද බැයිද මගේ පෙනීම තුල මම ඉන්නවා නම් පෙනීම අයින් කරා නම් මම අයින් වෙනවා. පැහැදද? මගේ ඇසීම තුල මම ඉන්නවද නැද්ද? ඉන්න බෑ. හැබැයි අද අපි නොදන්නකම නිසා හොයා ගන්නවද නැද්ද? ඇස කන නාසය දිව ශරීරේ මගේ. ඒ කියන්නේ මම ඉන්නවා කියලා. මම අහන්නේ මෙච්චරයි දෙදිස්කුණු භාවනාව. ඒක ලේසි අරගෙන දෙදිස්කුණු භාවනාවේ. දෙදිස්කුණු භාවනාවේ 32 බුදු පියාණන්සේ කෑලි පෙන්නන්නේ. ඔතන අපි කරන විදිහට නම් ඇත්තරම ආත්ම සංඥාව වර්ධනය වෙලා අනිවාර්යෙන් ආත්ම දෘෂ්ටියට වැටෙනවා මිසක් නිවෙන්නේ නැහැ. ඇයි අපි කියන්නේ මොකද්ද? මේ කේස් දුගඳයි ওই මොන හරි එකක් කියලානේ කේස්නේ ඇත්ත කරන්නේ. හරියට දෙතිස් කුරුම භාවනාව වැඩුවොත් කේස් ඇත්ත වෙන්න බෑ. කේස් කියලා දෙයක් නැහැ. නෑ ආයි නෑ නෙමෙයි. තේරෙන්න. ඔව්. ඒක මං කියන්නේ තේරුම් ගන්න කියලා මෙහෙම. කේස් කියන්නේ අපිට හොයාගන්න ඕනේ මමනේ. කේස් කියන්නේ මමද මගේද? නෑ නෑ අපි ගා සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මගේ නෑ ඒක තමයි දැන් කොහොමද කියලා කමට අහනවා වගේ කේස් යනු මමත් නෙමෙයි මගේත් නෙමෙයි ඉතින් ඕක මේ වචන කිව්වා කියලා ලෙහෙන්නේ නෑ හිත දන්නව මගේ කියලා මං අහන්නේ ජෙනුවින්ලි හිතලා බලන්න කේස් කියන්නේ මම කිය මම කේස්ද මගේ කේස්ද ආ මගේ කේස් ඈ ඊට පස්සේ බලන්න ලොම් කියන්නේ මමද මගේද නිය කියන්නේ මමද මගේද කේස් ලොම් නිය දත් කියන්නේ මමද මගේද මගේ සම කියන්නේ මමද මගේද දැන් බලන්නකෝ මේ කොටස් ඔක්කොම මගේ මිසක්
මම කියලා කික් කොතන ඉන්නවද නැද්ද ඉන්න බැයිද ඒ තුල ඉන්න බෑ ඉන්න බෑ ඉතුරු කොටස් 27 27ම ගත්තොත් ඒ 27ම මමද මගේද අන්නරි ඔය කොටස් 32ම මගේ මිසක් මම කියලා මාත්‍රයක්වත් නෑ නේද නෑ නේද මාත්‍රයක්වත් නෑ නේද මම දැන් මේ පල්ලෙහැන උඩගෙනලා අනිතරල හැන හදනේ මගේ 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 කියලා ගලෝ 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 යනෝ මිසක් මගේ මගේ කියපු කොටස්ම ගැලවෙනෝ මිසක් අයිතිකාර මම උතන හම්බෙන්නේ නෑ නේද මම දෙකට ගෙන්න දෙකට ගෙන්න ගත සහ සිත කියලා දෙකක් තියෙනවනේ ගත කියන්නේ මමද මගේද හිත කියන්නේ මමද මගේද හිත කියන්නේ මගේ අන්නාර හිතත් මගේ නම් ගතත් මගේ නම් ඔය මගේ කමට අයිතිකාරය කියන මම කොහෙද ඉන්නේ ඈ ඔක තමයි ලගන්න ඕනි කියලා නේ නේ මං කියන්නේ හිතන්න කියන එක දැන් ඔය හරි හරි හිතත් මගේ නම් ගතත් මගේ නම් හිතෙන් ගතෙන්තරෝ මමෙක් ඉන්නත් බැයි නා හැබැයි හිතෙත් ගතේ ඉන්නේ මම නෙමේ මගේ නම් මගේ තැනක මම ඉන්නත් බැයි නම් මෙතන පොට පටලවන් තියෙන්නේ මම කියලා එකක් දරාගෙන මගේ කියලා හිතන නිසාද නැද්ද मैद तमाइ मम එකාන්තයක් තමයි මගේ අනිතන් තමයි මගේ නෙමෙයි. පැහැදිලි. කෙසේද කෙස්නේ. ඔව්. මෙතන තියෙන කෙස්. නිසා මගේ කියන එක පණවන්න ගියොත් අනිවාර්යෙන් මම බාර අරගෙනම පණවන්න වෙනවා. අන්න ඒකයි. එතන පොයින්ට් එක ගන්න මෙහෙම. ඇත්තටම අපි මගේ කියලා කියනවා නම් මම කියන්නේ කිසි දෝෂයක් නැහැ. මගේ කියන්නේ අයිතිකාරයද අයිතිවාසිකමද? අයිතිවාසිකම. අයිතිවාසිකම බිහි වෙන්න පුළුවන් ද අයිතිකාරයක් නැතුව? අයිතිකාරයක් නැතුව අයිතිවාසිකම් කියන එක පිස්සෙද නැද්ද? ආ. දැන් ගන්න අනිත් පැත්තට. මේ ඔක්කොම මගේ මගේ කියලා අයිතිවාසිකමක් වෙනව මිසක් අයිතිකාරයක් වෙන්නේ නෑනේ. එතකොට අයිතිවාසිකමක් වෙනව අයිතිකාරයක් නැතුව. එහෙම වෙන්න බෑ නේද? එහෙම වුණොත් ඉතින් ආ ඒකට තමයි කියන්නේ උම්මත්තකයි කියන එක. එතන තේරුම් ගන්න ඕනේ මේකයි. එයාට තේරෙන්න ඕනේ අයිතිවාසිකමක් තියෙන්න බැයි නම් අයිතිකාරයක් නැතුව මම මේක හිතෙන් හිතාගෙන ඉන්නෝ මිසක් අයිතිකාරය ඉන්නෝ කියලා ඇත්තටම මෙහෙම කේ පැනවෙන්න බෑ. අපි ඒක නවත්ත පැහැදිලි කරනවා. එදරුනද? ඒක මෙතන සූක්ෂමයි. පැහැදද? අන්න ඒකයි. නෑ ඒ උදාහරණය හරියට හොඳයි. ඔව් ඉතාලම සල්ලු උදාහරණ නැද්ද? ස්කෘම් භාවනාව හරිය වටිනවා. පැහැදද? මම කියන්නේ එහෙමයි. මම ඉතින් දැන් මුලින් ඉඳන් කියන්න දේශනාව විදිහේ විදිහට. දේශනාව කියන්නේ කරපු එක විදිහට. දැන් අපිට ඕනේ මම හොයාගන්නනේ. මගේ කමට වඩා තණ්හාවනේ මගේ කම. තණ්හාව නැති කරන්න බෑ මගේ කම නැති කරන්න බැරි ඇයි? ඒ කියන්නේ මම ඉන්න තාක් මගේ කම නැති වෙන්නේ නැහනේ. අපිට හොයාගන්න ඕනේ මමනේ. නේද? අපි දිනනවා නම් හොයමු. හොයනකොට කරන්න වෙන්නේ මොකද්ද? දැන් මම උපහාසලා ගහුවොත් ඔය සිවුර කියන්නේ මම සිවුරද මගේ සිවුරද? මගේ සිවුර. ඊට පස්සේ අපි දැන් අපි ගත්තොත් සිව්පසය. සිව්පසය කියන්නේ මමද මගේද? මගේ සිව්පසය මගේ දානේ මගේ ගිලම්පසය එහෙමනේ. එතකොට අපිට අහ ඔව් शरीर मे बटपिटा मगे मिसाक मम नै गल मम इन गल हरी ඔය අන්නරි ඔන්නෝ ගතන හරි ඔය කකුල් දෙක කපලා මේසු උඩින් තිබ්බොත් ඔකට කියන්නේ මම කකුල් කියලාද මගේ කකුල් කියලාද මගේ කකුල් බැරි වෙලාවත් ඔය කපපු කකුලේ මම හිටියානම් නිවන් දකින්න ගන්නේ කකුල කපන එක ඒ ඉතින් මම ඉන්නේ කකුලේ නම් ඉතින් කකුල කපා ගන්න කෙනෙක් වාසිනේ නිවන කොහොමවත් හම්බෙලානේ ඒක වෙන්නේ නෑ නේද ඒවා විශ්වන්නේ ඒක දැන් ගන්න අනිතර කලව දෙක කැපුවොත් ඒකට කියන්නේ මමද මගේද ආයි මගේ ඔහොම ගලවන් 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 ගිහිල්ලා අවසාන කෙස් රොද ගැලෙව්වා. ඒ මමද නැත්තම් මගේද? කෙස් මගේ. දැන් මේ සමස්ත කයම ගැලෙව්වා ඔක්කොම මගේ.
කිලෝ 20ක් 30ක් තියෙන එක. ඊට පස්සේ ඉතුරුනවා හිත. හිතත් ආයි ගත්තොත් මමද මගේද? දැන් කය නම් මගේ කියලා ෂේප් වෙලා හිත මම ඉන්නවා කියලා බේර ගන්න පුළුවන් වුණා. දැන් බැලුවම හිතත් මම නෙමේ මගේ. මම හිතට මම කියලා ගන්න බැහැ. අපි සාමාන්‍ය කියන්නේ හිත මම කියලාද මගේ හිත කියලාද? उदाहरण मम हित उदाहरण मगे उदाहरण मम सरा गम सरा मम गिले मम सरा किए वाचारे यागे हंगी मुका मम सरा किए मम सरा तिंद मगे नम सरा तिंद बरहा मगे नम गिगे अरे वाचारे अन्हारे हरिना वेन्े पै हे भाई मम हे मे हेमतन मे खेली गेलवेन को अति कारेक्मणि मेनि अति वासीगमणि अभी अवसान अति कार्य सकती है हिते नम हिते अरे मेम का हित कहोम चित्त चायसी का देखने चित्त गिया मम चित्ते मगे चित्ते अर्थिंग मगे ने चायसी का गिया मम तो मगे चायसी का करो रूप वेदना हंगार विज्ञान मम रूपेद मगे रूपेद मगे मगे वेदना मम वेदना रूप वेदना हंगार विज्ञान के मम तो मगे मगे ने अर्थेंगे तो पहल मट गिया मेक देंगे आप गलवान पुलवांग सूक्ष्म केरवल्ट में गले हुआ तहुवे मगे मिसा मम हुए नैने දැන් ඔන්නතර චුට්ටක් ඉදලා බලන්න අපිට දැන් එන දෙගිඩියාවක් එනවද නැද්ද මාර කේස් එක මම නෑ කියලා ඔය දෙගිඩියාව එන්නේ හිත පැත්තේ මම කියන ඵලය දරාගෙන ඕක ලෙහෙන ඉන්නද නැද්ද මම කිව්වේ ඉස්සෙල්ලා මෙතන මම පොඩ්ඩක් අයින් කරලා ඔය තියෙන කුට්ටිය ලෙහෙලා බලන්න මම ඉන්නවද කියලා දෙතිස් කුණුපෙම ගලෝල ඇහුවොත් ඔතන මම ඉන්නවද නැද්ද ඉන්නම බැයිද කියලා උත්තරේ මොකක් වේද මම නෑ කියයිද මම ඉන්නම බෑ කියයිද ඒ පැත්තෙන් ඉන්න බෑ කියනවා නම් මෙතන හිස් වෙන්න ඕනද නැද්ද දැන් අන්න එහෙමයි ලෙහෙන්නේ ඔක අපි හොයන ඉඳලා කවදාවත් ලෙහන්න බෑ ඔක අපි හොයන්නේ කොහොමද මෙතන මම කියලා දරාගෙන ලෙහනවා දැන් ඒක තමයි අනුසය සංඥාව ඔය මං කිව්වා මොන හරි කියලා එක දරාගෙනයි හොයන්නේ මෙහෙ කියලා එහෙම බලනකොට සැපය පටුනේ ඇරෙන්න කිව්වේ අර එහෙම බැලුවොත් ඇත්තටම ඔය තියෙන මේ ඇස කන නාසයෙන් කබ සොටුව හැරනවා කියන එක නෙමෙයි මං කිව්වා අර ස්වර්ගය මොකද්ද කිව්වේ කබසුරු කියලා දන්නේ නැහැ. හැබැයි උගේ ඇස් කන් නාස දකින්න කොටත් තේරෙනවා මේ මට්ටමින් දරනු කියලා. පැහැල්ද? පැහැල්ද? ඒක පැහැල්ද නැද්ද? පැහැල්ද? ඔකේ මං අර ගන්න සාමාන්‍ය හැමදාම ගන්න උදාහරණ මං කියනවා. කිරිපිටි සීනි තේකුළුණු වතුර. ඔය ඔය හේතු ප්‍රත්‍යයෙන් කිරිතේක හදන්න පුළුවන් නේද? මෙතන සෑහෙන තීක්ෂණව හිතන්න ඕනේ හොඳේ. මම මේක කොහොමත් කොටු කරන්නමයි මම මේ උපමාව කියන්නේ. ඔය කිරිතේ එකකින් ගෙම්බෙක්ට පයින්න පුළුවන්ද බැයි? කිරිතයකින් ගෙම්බෙට් එන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පුළුවන්. කිරිතයකින් පයින්න පුළුවන්ද බැයිද? හදලා ඉඳලා කොප්පේ දිනන කොප්පේකින් පයින්න පුළුවන්ද කියලා. අන්න. ටිකක් කරලා දිනවනවා. ලොගහඳුරගේ උත්තරේ හරි. පයින්න පුළුවන්. ඕකට උත්තර තුනක් දෙකක්ම දිනවා. පයින්නත් පුළුවන්, පයින්න දිනන්න පුළුවන්. පයින්නවා නම් විදිය මොකද්ද? මං අහන්නේ කිරිතේ වල ශක්තියක් තියනවද ගෙම්බෙක උත්පාදනය කරන්න බෑමයි නේද අන්න එක කෝපි ඉන්න පුළුවන් නැත්නම් හැදුවට පස්සේ එලියෙන් පැනලා ආයි වයින්න පුළුවන් එතන බලන්න කවදාවත් ගෙම්බෙක් පැනනොත් ප්‍රඥාවන්තයට කවදාවත් කිරිතේකට දෝෂයක් දාන්න පුළුවන්ද උබයි මේ ගෙම්බව හැදුවේ කියලා එහෙනම් කිරිතේකට දෝෂයක් දාන්න පුළුවන්ද ගෙම්බ හැදුනේ උඹ නිසා කියලා බෑ නේද මං අහන්නේ දැන් මේ යථාර්ථ ලෝකයට ආවත් අපේ අම්මලා තාත්තලා වුණා කිරිතේ හදනකොට කවදාවත් ඒ වගේ නිකන් ඒ වගේ අත්දැකීම අපිට නෑ නේද? එහෙනම් ගෙම්බු පැනපු කිරිතේ හම්බෙන්නේ ඒවා. පූණෙක් එහෙම වැටලා දින්න පුළුවන්. එහෙම නෙමෙයි. නමුත්
මගෙන හූණෙක් වුණත් ඇත්තරම කිරිතේ එකෙන් එන්න විදිහක් නැහැ නේද? ඔව්. එළියෙන් වැටුනොත් නේද? ඔන්න බලන්න. කෝපේ තිබිලා නැත්තම් එළියෙන් බාහිර පැනලා. ඇත්තරම යථාර්ථයෙන් කවදා හරි කෙනෙක් පෙන්නුවොත් මේ ලෝකෙ ගෙම්බෝ කියලා જાතියක් ඇත්තරම ඉඳලා නැහැ කියලා අපිට බය වෙන්න ඕනද කිරිතේ හදලා ඔය කලින් අපි බය වෙලා හිටපු ගෙම්බෝ පණි කියලා තැන්වල තියන්න. නැහැ නේද? බය බින්දුවටම ලහිනව නේද? ඇයි දන්නෝනේ ප්‍රත්‍යක්ෂයෙන්ම ගෙම්බෝ කියලා જાතියක් ඉඳලම නැහැ කියලා? පැහැදිලිද? මම අහන්නේ මේකයි ප්‍රශ්නේ දැන්. ඇත්තරම යථාර්ථයෙන් කිරිතේ කෝප්පෙන් ගෙම්බෙට්ට එන්න පුළුවන්ද බැයිද? ඇත්තරම ඇත්තරම එළියෙන් පැන්නේත් නැත්තම් කෝප්පෙ හිටියෙත් නැත්තම් පුළුවන්ද බැයිද? බෑ. බෑමයිනේ. බෑමයිනේ. බෑ කියලා ලොකු හඳුර කොහොමද කියන්නේ? එන්ට විදිහක් නැහැ. එන්න හේතුවක් නැහැ මේ. කොහොමද එහෙම කියන්නේ? මොන සාක්ෂිය මද්ද ඔක් කියන්නේ? එන සපත කරලා කියනවනේ එහෙම බෑ කියලා. ඈ ඔව්. කොහොමද ওই සාක්ෂි හිතර ආවේ? මොකක් දැකලාද? ඒක ගෙම්බෙත් නැහැ. ඒ තමයි. එහෙම නොවෙන්නේ ඇයි කියලා මං අහන්නේ. පලේ හැටියට එන්න බෑනේ. පැල්. ඔව් ඒ කියන්නේ අර ඒ හදන තික තුල මේක නැති හිඳ ගෙම්බෙක් නැති නිසා අහ බාහිරින් හැදලා ඒක ගිම්බු නැත්තම් ඒක පැහැදිලි ප්‍රත්‍යක්ෂම එන්න විදියක් නැහැ කියන්නේ. එන්නේ නැහැ. ওই නොකියා කිව්වේ කිරිපිටි සීනි තේකළු නතුර කියන හේතු තුල ගෙම්බෙක් ඉන්න විදියක් නැහැ. ඔව්. ඒ කියන්නේ ගෙම්බෙක් හැදෙන්න හේතු තියෙන්න බෑ. හරි නේද උමා? නැහැ තමයි ඔය ගෙම්බව අල්ලන්න ඕනේ. උතන තමයි අර පබස්සර මිදම් බික්ක වේ කියන එකටත් අර්ථ එන්නේ. ඔක ඔය උපමාව සූක්ෂමයි. ඊළඟ තැනේ තමයි හුඟක් කට්ටි පටලවන්නේ. ඔක කොහොමද ඕලාරිකයිනේ. හැමෝම දන්නවා ගෙම්බ වෙන්නේ නැහැ කියලා. මට කියන්න මේක. කිරිපිටි සීනි තේකළු නුවතුරෙන් කිරිතයක් හදන්න පුළුවන්ද බැයිද? දැකනේ. කිරිපිටි සීනි තේකළු නුවතුරෙන් කිරිතයක් හදන්න පුළුවන්ද බැයිද? ගෙම්බෙක් එන්න බෑ. මං අහන්නේ කිරිතේකට එන්න පුළුවන්ද බැයිද? නෑ උපමාව තේරෙනව නේද? කිරිපිටි සීනි තේකළුණු වතුරෙන් ගෙම්බෙට්ට එන්න බෑමයි. ඒක ප්‍රත්‍යක්ෂයිනේ. මං අහන්නේ කිරිපිටි සීනි තේකළුණු වතුරෙන් කිරිතේහෙකට එන්න පුළුවන්ද බැයිද? කිරිතේකට එන්න පුළුවන්ද? පහල නැද්ද ඒක? නෑ ඒක පළවෙනි උපමාව. දැන් පළවෙනි උපමාව මොකද්ද? කිරිපිටි සීනි තේකළු උණු වතුරෙන් කිරිතේකේ ගෙම්බෙක් එන්න බෑනේ. ඒක හරියට හරි. මං අහන්නේ මේ උපමාව ටිකක් සූක්ෂම කළා. කිරිපිටි සීනි තේකළු උණු වතුරෙන් කිරිතේකක් හටගන්න පුළුවන්ද බැයිද? උදා වෙන්න පුළුවන්ද බැයිද? ඉපදෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඕක තමයි ඊළඟ අවුල. අපි ගන්නවා එකතු වුණොත් හරි හැදෙනවා කියලා උතන. ඔන්න ඕකයි මම කිව්වේ ඉස්සෙල්ලා. අර සැකසෙනවා කියන එක දෝසයි ওই විදිහට හිතනොත්. පැහැද? මේක සකස් වෙන දෙයක් කියලා හිතන්නේ එහෙමනම්. ඒ අර්ථය වැරදි. දැන් ආයි ගන්න. දැන් ආයි උමාව තමයි තියෙන්නේ. අර ගලවපු ආයි ජොයින් කරගෙන යන්නේ. ඔව්. දැන් ඒක තමයි ඒක මම කිව්වේ හොඳ නිරවුල් අහන්න ඕනේ මේක. නැත්නම් අපි නිකම්ම දන්නවා ගෙම්බෙන්නම් එන්න බෑ තේනම් එනවා. ඔප්පු කරලා පෙන්නයි මට ලොකු ආදරෝ. හදලා පෙන්නයි මට දැන්. මේ තියෙන්නේ ඉතින්. ඉතින් මේ බොන්නේ තේ නෙමෙයිද? ඕක තමයි අපේ මෝඩකම උප්පෙන්නේ දැන්. හරිද? දැන් බලන්න අනිත් පැත්තට. අපි දැන් තේරුම් ගත්තේ කොහොමද ගෙම්බෙක් එන්න බෑ කියලා හේතුවල තියෙන්න බැරි දෙයක් ඵලෙන්න බෑ කියන අර්ථයෙන් නේද? මම දැන් කියන්නේ කිරිපිටි සීනි තේකළු නතුර කියන හේතු විතරක් ගන්න. ඵලය ගැන හිතන්න එපා. හරිද? මට කියන්න කිරිපිටි වල කොයි කෑල්ලේ කොතන අංශුවේද කිරිතේක තියෙන්නේ? පැද මහබු. ඒ හේතුවේ කොයි කෑල්ලද ලොකු හඳුරන්නේ අවසාන ඵලයේ තියෙන කිරිතේක තියෙන්නේ? කිරිතේකක් නැද්ද? කිරිතේකක් කිරිපිටි වල තිබිලම නැද්ද? තිබිලම. ඒ කියන්නේ හටගෙනම නැ නේද? ඉපදිලා නැති වෙලා නෙමෙයිනේ. පැද? ඒ කියන්නේ සමුදේ වෙලා නිරෝධ වෙලා නෙමෙයිනේ. සමුදේ වෙලාම නැ නේද? නැද්ද සමුදේ වෙන්නම බැරි වෙලාද? සමුදේ වෙන්නම බැරි. ඒ කියන්නේ කිරිතේක කියන එක තුල සමුදේ වෙන්නම බැහැ. කිරිපිටි තුල මං කියන්නේ. තේක නෙමෙයි. කිරිපිටි එක තුල කිරිතේක කියන එක සමුදේ වෙන්නම බැහැ නේද? ඒ කියන්නේ හට අරගන්නම බැහැ නේද? ඒ කියන්නේ සැකසෙන්නම බැහැ නේද? නැතුව සැකසෙනවා කියන එකද මේ ඔය කිව්වේ? සැකසෙන්නම බැහැ නේද? මේක තීව්‍රයි.
දැන් බලන්න අපි හිතන් හිටියට කිරිතේක හැදෙන්න කිරිපිටි ඕන වුණා කියලා. කිරිපිටි දැන් කියනවද නැද්ද? එහෙම එකක් නෑ කියලා කියන්නේත් නෑ. තිබුණේම නෑ කියලා දැන් කියනව නේද? පැහැද? මේක දැන් රූප සරණ නැති හින්දා පොඩ්ඩක් හිතෙන් ගන්න ඕන පපසරිය වැඩි ඈ. පැහැද? හරිද? මොනවද හිතලා ගන්න ඉතින්. හිතනකොට සෑහෙන මේ උත්තේජනනේ. කිරිපිටි කියනවා අපිට මේ කිරිතේකක් තිබ්බේ නෑ නෙවෙයි. මෙහෙම එකේ මම දන්නේවත් නෑ. පැහැද? සම්බන්ධයක්ම නෑ. එක හේතුවක් ඉවරයි දැන්. තේකොළ වලින් ඇහුවොත් ඕකේ කිරිතේකක් තිබ්බද නැද්ද කියලා. මට කියනකෝ අවංකව කිරිතේකේ මේ තේකොළ උත්තරේ දෙයිද හිටියේ නැහැ කියලා. මම දන්නෙම නැහැ කියයි එහෙම එකක්. ඉස්සෙම සම්බන්ධ. පැහැද? එයාහයි කිරිතේ කියන්නේ මොනවද කියලාද මෙතනදී? පැහැද මං කියන එක? පැහැද මං කියන එක? එතන අර්ථය මොකද්ද? හට අරගෙන නිරුද්ධ වෙලාද? හට ගණ්ඩම බැරි වෙලාද? අන්න හරි ඔන්න ඕකයි සමුදේ නිරෝධය කියන්නේ. පැහැද? එතන මොකද ජාතියට පත් වෙලා ජරා මරණ වෙලාද ජාතිය පිහිටන්නම් බැරි වෙලාද? ආ එතන කියන්නේ උදා වෙලා වේ වෙලාද? උදා වෙන්නම් බැරි වෙලාද? උදා වීම වේ වෙලා. පැහැද? නෑ නෑ ඒක අර දැන් අර වචන ඇතුළේ එන්නේ. ඒක පටලව ගන්න එපා. ඒ කියන්නේ එක එක වචන ගන්න පුළුවන් ඒකේ විදිහට. අර කියන්නේ සමුදේ තුලම නිරෝධය කියන එක වගේ. අන්න ඒකයි. ඒ උදා වීමම වැය වෙලා. පැහැද? ඔව්. අර වචන පොඩක් වචන හරමයක් දාලා තියෙද වැත්තට. පැහැද? ඊට පස්සේ තින්නේ සීනි. සීනි හැන්දෙන් ඇහුවොත් ඔයා අඳුරනෝද කිරිතේක් කියලා. දන්නේම නැහැ කියනවා. එතන මොකක්ද අර්ථය? සීනි කියන හේතුවේ ඵලය තිබිලා නැද්ද? තියෙන්නම බැරි වෙලාද? කියන්නේ හට අරගෙනම නැහැනේ. මුණ ගැහිලම නැහැනේ. උදා වෙලාම නැහනේ. පැහැද? අවසාන ඉතුරු වෙන්නේ වතුර. වතුරෙන් ඇහුවොත් කිරිතේක එහෙම දන්නවද කියලා? මම දන්නේ කිරිතේක මොකද්ද කියලා අපෙන් අහනවා ඒක. ඒ ඉතින් ඒ කිරිතේ වතුර දන්නේ නැහැ. වතුර දන්නේ නැද්ද දැනගන්න බෑයිද? දැනගන්න බෑ. අපිනේ කියන්නේ වතුර දන්නේ නැහැ කියලා හරි. මං අහන්නේ වතුරෙන් බලන්න වතුර වලට පත් වෙලා ජීවිතේ. දැනගන්නම බෑ. මොකද යාට අත්දැකීමක් වන්නේ කිරිතේ ගැන. පැහැද මං කියන එක. මම මේක ඔප්පු කරන්න ගියේ කිරිපිටි සීනි තේකුළු නුවතුර කියන හේතු හතරේ හීනෙන්වත් තියෙන්න බැරි වෙච්ච ප්‍රතිඵලයක් කිරිතේක කියලා අපිට අද හිතනවද නැද්ද? අපි හිතනව නෙමේ අපිට හිතනවමද නැද්ද? ආ ඒ වගේ හේතු ප්‍රත්‍ය තුල තියෙන්න බැරි මොනෝ හරි කියන දයක් අපිට අද හිතනවද නැද්ද? ආ ඕක තමයි අනුසය. පැහැද? ඔතන කොරන්න නම් දෙයක් හම්බෙන්නේ නැහැ. ඔය ඔතන පැහැදිලි වුණොත් සිහිය තියෙනකොට තේරෙන්නේ ඕක. මේක පැනවෙන්න බෑ කියන එක. හට අරගෙන නෑ කියන එක. නැතුව හට ගත්තේ නෑ. ඉපදිලා වැය වුණා ඒව නෙමෙයි. පැහැද? පැහැද? පැහැද නේද? ඔව් පැහැදිලි. එතකොට අපිට මේ මම කියලා දැන් මේ අපේ සිතිවිලි කියලා හැදෙන එක මොකක්ද ඒක? ඒක ආයෙ කොහොමද නඩගන්නේ? සිතිවිලි කියන්නේ ඵලයක්ද හේතුවක්ද? සිතිවිලි කියන්නේ ඵලයක්ද? ඵලයක්. කිරිතේක කියන්නේ ඵලයක්ද හේතුවක්ද? ඵලයක්. කිරිතේක ඉපදිලා නැති වුණාද ඉපදෙන්නම බැරි වුණාද? ආ සිතුවිලි කියන එක තිබිලා නැති වෙනවද තියෙන්නම බැරි එකක් අපිට අද තේරෙනවද? ඔද ඒතර ආයතන පොඩක් අරගෙන ආවද? ඔව්. කිරිතේක කියන එක ඔව් අර හේතු තුල දැන් ඵලයේ කියන එක දැන් අර හතර එකතු වෙලා අපිට කිරිතේක කියන එක අද තේරෙන්නේ නවත්තන්න බෑ. ඔව්. ඒක තේරුම් ගන්න ඕනේ මේකයි. ආ හේතු තුල නැති එකක් අපිට අර වගේ හේතු වල නැති ගන්න මේ තියෙන්න බැරි එකක්. තියෙන්න බැරි එකක් වන්නේ කැපිට. ඒක තවත් දෙයකින් කියනවා. කිසිසේත් එකිනෙකට සම්බන්ධයක් නැති දේවල්. වලින් ඇතිච්ච දෙයක් නැත්නම් නිර්මාණය වෙච්ච දෙයක් තියෙනවායි කියලා අපි ගන්නවා කියන්නේ. එතකොට මට ප්‍රශ්නයක් එනවා. එකිනෙකට සම්බන්ධ නැති දේවල් තියෙනවද කියන එක? පැහැද? දැන් මම කියන්නේ එකිනෙකට සම්බන්ධ නොවන දේවල් වලින් හැදිච්ච එකක්ද මේ අපි රවටලා ඉන්නේ කියලා අහනකොට ඒක සාධාරණයි අහපු එක. දැන් මගන්න මේ දැන් කිරිතේ කියලා ගත්තොත් කිරිතේ සහ කිරි අතර මේ කියන්නේ කිරිතේ සම්බන්ධයක් නැහැ කියන එක. සීනි දැන් සීනි ගත්තොත් තේකුළු ගත්තොත් කිරි ගත්තොත් හරිද? දැන් ඒවල නැහැනේ මේ. අන්න හරි. එතෙන්දි මම නොකියපු උපමාවේ කෑල්ල එතකොට කෙනෙක් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න ඕනේ කිරි පිටි කියන එක ආයි පැනවෙනවද නැද්ද කියන එක. කිරි පිටිත් අර කියන බලන්න. අන්න හරි. පැහැද? ඒක නොකියන්නේ පොඩ්ඩක් හිතන්න කියලා දෙන්න පොඩ්ඩක්. කිරි පිටි තුලත් කිරි පිටි කියන එකක් ඇත්තේ නෑ එහෙම. අන්න හරි. නෑ නෙමෙයි.
එතන හට අරගෙනම නෑ. පහල මං ඒක යතර ප්‍රශ්නය වෙයි. එතකොට අර තනි තනියෙන් තියෙනේ කොහොමද කියන එක. පහල. පහල. ආයි දැන් අපි එන්න ඕනේ අනුසේට. අනුසේ හේතු බලන එක නෙමෙයි කොහොමද ඒක තේරෙන්නේ ඔය කියපු එක ක්‍රියාවලියකින් හිත තේරුණොත් තව තියෙනවා විස්තර අහුත්වාන සම්භූතං හුත්වාන භවිස්සති වගේ ඒවා ඒ හුඟක් සිහින ඔය විස්තර කරන්නේ තමන්ට තේරුම් ගන්න විදිහක් පහල එයාට තේරෙන්න ඕනේ දැන් මේක දැක්කට පස්සේ මේ වටාපද කියන එක පැනවෙන්න බෑ ඇයි මේ දින ගොක්කොල ඕවා හින්දා එහෙම නෙමේ එතකොට සෑහෙන හිතන්න ඕනේනේ මෙතන තේරුම් ගන්න ඕනේ අන්තිම සමරිය පැනවෙන්න බැරි ඇයි පහල මේක පවතිනක් නොවන්නේ ඇයි කියන්නේ ඇයි මෙතන සමුදය තුලම නිරෝධයි කියලා කිව්වේ ඇයි සමුදයක් වෙන්න බෑ කියලාම කිව්වේ ඇයි හට ගන්නම බැරි වුණා කියලා කිව්වේ ඇයි කියන කෙනෙක් ඕනේ පහල ඒකට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න බෑ ලෝකේ ඕනතරකින් පෙන්වන්න එකක් අන්න එතනට එන්නේ අවසරයක් ගන්න එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ එතකොට මේ සම්මුති පනවා ගන්න පනවා ගන්න එක වඩා සුසුයි පැන වෙන එක ඇත්තරම තියෙන්න බැරි දෙයක් තියෙනවා හෝ නැහැ කියලා ගන්න අවිද්‍යාවේ පහල පහල ඒකයි අවිද්‍යාව තියෙන තාක් જાතිය තියෙනවා පැනවෙන්න බැරි තැනක දැන් බලන්න දැන් මට කවදාවත් බෑ නේද මෙතන මේක පැනවෙන්න බෑ කියලා အဟင် බලන්න පේනවමනේ තියනවා කියලා පහල ඒකයි කිව්වේ ප්‍රඥාවට ඕක අහුවෙන්නේ මේ හැට නම් අහුවෙන්නේ නැහැ පහල මෙතන මම කියන්න ගියේ පැනවෙන්න බෑ කියලා තේරිච්ච උත්තමයටත් මේ පැනවෙන්න නතර කරන්න පුළුවන්ද බෑ හැබැයි උන්වහන්සේ දන්නවා 100ට ලක්ෂයක් ප්‍රත්‍යක්ෂයි පැනවෙන්න බෑ ඒ අර්ථය දරාගෙන මේ පේන එක තරන් ඉන්න වෙනවා පැන විලා තියෙනවා ඊට අනුගත වෙනවා ඒ කියන්නේ අන්න එක තමයි ලෝක සමු මේ ලෝක ආචාර ධර්මයේ විකෘති කරන්නේ නැහැ උන්වහන්සේ පැහැදිලි ඒක අර සැකසිච්ච හැටි දැක්වෙනවා ඒ කියන්නේ සැකසිච්ච හැටි කියන්නේ සැකසෙලා නැති එකක් සැකසලා අන්න හරි සැකසෙන්න බැරි බව දන්න නිසා දඟලන්නේ නැහැ මේවැ පැහැදිලි පැහැදිලි අර ඕකම තමයි මං හිතන්නේ ස්වභාව ධර්මයට පත් වෙන්නද කියලා පෙන්වන්නේ ඔය කාරණාව තමයි ස්වභාව ධර්මය කියන්නේ එතන පොඩ්ඩක් තීක්ෂණ ඒ හිතන විදිය එතන මම එකයි කිව්වා අර පුළුවන් නම් වතුර බවට පත් වෙන්න කියලා ඕක කරන්න බෑ ඒක ප්‍රඥාවට අහුවෙන්නේ හැබැයි මම අර සාමාන්‍යයෙන් ඕනකෙට තේරෙන්න පුළුවන් විදිහට මම ගලවලා පෙන්නුවේ ඒකෙන් ඕනකෙට අල්ලන්න පුළුවන්. පැහැද? පැහැදද? ඔක තවම සරල උදාහරණයක් කරනවා දැන් අපි ෆොටෝ එකක් ගැහුවොත් ඔහම. දැන් ලොකු සන්නස්ල ඔහම ඉන්නකොට ෆොටෝ එකක් ගැහුවාම මෙතන ඉඳන් මට මේ ෆොටෝ එක බැලුවම තේරෙනවද නැද්ද? ලොකු හාමුදුරන්ට වඩා ලොකු හාමුදුරනේ පිටිපස්සෙන් කියලා. මං අහන්නේ ෆොටෝ එකේ ගැඹුරක් පේනවද? නෑ. ෆොටෝ එක තලිය නම් ඉතින් දැන් ෆොටෝ එකේ නැති එකක් අපිට පේනවද නැද්ද? ඒක මායාවක්ද නැද්ද? අන්න එහෙමයි විඤ්ඤාණේ මායාවක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. නැතුව මේ දැන් ඔක බලන්න ලොකන්ද මෙහෙම තියෙන්නේ. විඤ්ඤාණේ මායාකාරයක් වගේ කියලානේ කිව්වේ. උන්වහන්සේ කොහෙවත් කියන්නේ නැහැ විඤ්ඤාණේ මායාවක් කියලා. අපි මේ අද හදන් ඉන්නේ. වගේ කියලා තියෙන්නේ එතන. අපි මෙහෙම ගත්තොත්. දෙන්නේ නැතුව මේ විඤ්ඤාණේ මායාවක් කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක ඕන මේ පොඩි දරුවෙට කියලා දැන් විඤ්ඤාණේ මායාවක් කියලා ඔප්පු කරන්න බැරි ඕන විදිහට. එහෙම නෙමෙයි. බුදුපියාණන් වහන්සේ උතන පෙන්වන්නේ මෙන්න මේ සාක්ෂිය බුදුහාමුදුරුවෝ තියෙන නිසා උන්වහන්සේ විඥාණය 100ට 100ක් පිරිසිදු දන්න නිසා උන්වහන්සේ බැලුවාම මේ ලෝකෙන් දෙන්න පුළුවන් උපමාව මොකද්ද මේකට? උන්වහන්සේ තේරුණා මායාව තමයි හරි. අපි ගත්තොත් මෙහෙම. අපි ගමු මාමා අපේ තාත්තා වගේ කියලා මම කිව්වා කියලා. ඒකේ අර්ථය මාමා මගේ තාත්තා කෙනෙක් නෙමෙයිනේ. හැබැයි අර උපමාව ඒ වගේ අරන් නේද අපි තියෙන්නේ. මාමා අපේ තාත්තා වගේ කියලා. ඒක නෙමෙයිනේ ගත්තේ. මාමා අපේ තාත්තා කියලා නරන් දින්දෙන් අරගෙන. පැහැද? ඔන්න බලන්න මම මේ කියන උපමාව. මාම අපේ තාත්තා වගේ කියද්දී මට 100ට ලක්ෂ ගානක විශ්වාසයක් තියෙන ඕනේ නැද්ද මගේ තාත්තගේ සියලු හැඩරුව ගැන ඊට පස්සේ මාමාවත් මං හරියට දැනගෙන ඉන්න ඕනේද නැද්ද එතකොට නේද මට සංසන්දනාත්මකව කියන්න පුළුවන් මාම අපේ තාත්තා වගේ කියලා
මා අපේ තාත්තා ගැන දන්නව මම මාමෝ ගැන දන්නේ මම කියනවා ඒත් අපේ තාත්තා මාමෝ වගේ කියලා එහෙම කියන්න පුළුවන්ද මට කියන්න බෑ ඒකෙන් අර්ථයක් වෙනවද නැද්ද විඥාණය 100%ක් දන්න කෙනාටයි කියන්න පුළුවන් මායාවක් වගේ කියලා නැතුව මායාව ගැන දැනගෙන විඥාණය මේ වගේ කියලා කියනවා නම් තාත්තා ගැන දන්නව මාමා ගැන දන්නේ නැතුව කිව්වාගේ ක 100ට ලක්ෂ ගානක් අවුල් වෙයි වැඩි එයාට ප්‍රත්‍යක්ෂ නුවණ නැහැ විඥාණය මායාවක් කියන්නේ ඇයි කියන එක පහළද එක ගැටළු සාගතයි පහළද එක එක දරුණුයි කියලා මං කිව්වේ ඒ උපමාව උදාහරණ ලේසියට දුන්නා නෙමෙයි ඒක කිව්වේ උඹලා මායාව ගැන ගත්තා පස්සේ විඥාණය තේරෙයි කියලා නෙමෙයි විඥාණය පිරිස දැක්ක දාට උඹට තේරෙයි මහණෙනි මේක මායාවක් කියන සුදුසුයි කියලා එහෙමයි එතන තියෙන අර්ථය රූපේ පෙනබිඩක් කිව්වේ අපි නිකන් රූපේ පෙනබිඩුවක් කියලා ඒකේ තියෙන රූපේ පෙනබිඩුවක් වගේ මිසක් රූපේ පෙනබිඩුවක් කියලා නෙමෙයි ඒකේ අර්ථය කියන්නේ මොකද්ද රූපය හරියට දැනගත්තොත් දැකගත්තොත් ඥානතෝ පස්සතෝ ඔබට තේරෙයි ඒක පෙනබිඩුවක් වගේ කියලා මතු මේ පෙනබිඩුව ඉගෙනගෙන රූපය දකින්න කිව්ව නෙමෙයි පැහැල අපි මේ අනිත් පැත්තට අරන් තිනේ මේකේ පැහැල අර ඒ වගේ ඉතින් සූත්‍ර දේශනාවල සරලව ගන්න පුළුවන් මම ඉතින් අර හැමෝටම සරල වෙන්නයි මම කිව්වේ අර හේතුපැත්තෙන් කිරිතේක බලන්ඩ අපිට දැන් ගෙම්බෙක් පයින්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා හැබැයි කිරිතේ කියන ගෙම්බ පයින්න උන්ටක් ගාලා පැහැල ඒ ගෙම්බ කියලා කිව්වේ මොකක්ද මේ ඵලය මේ ගෙම්බ හිත තුල ඉන්න තාක් ගෙම්බමයි පයින්නේ හැබැයි තේරුනොත් ගෙම්බෙක් පැනවෙන්න බෑ කියලා කොහෙ දැම්මත් පයින්න බෑ හැබැයි අසීහියෙන් ඉන්න තාක් ආයි පයින්නවා සීහියට පත් වෙච්ච සැනින් දන්නවා පැනවෙන්න බෑ අර කොහොමද ඉතින් ඉස්සලා කිව්වේ ගෑන් ළමෙක් එක්ක යාළුවලා ඉන්න එක දහම දන්නවනම් කොච්චර රෝන්ද ගැහුවත් මේ මනුස්සයා දන්නව මේක වෙන්න බෑ කියන එක පැහැල එහෙමයි ඔගේ වෙන්නේ කතාව පැහැල නෑ يعني කවුරු හරි පිරිමි ළමෙක් ගෑන් ළමෙක් එක්ක යාළුවලා ඉන්නකොට මේ දහම අවබෝධයි නම් එයාට ධර්මතාවයෙන්ම පෙන්නනවා මේක කොහොමත් අසාරයි කියන එක. ඒ කියන්නේ මේ ගැහණු ළමයා අසාරයි කියන එක නන් නෙමෙයි. ගැහණු ළමයාම අසාරයි කියන කෙන්නේ. ඒ කියන්නේ ගැහණු ළමයා කියලා ඒක හැදිලම් නැහැ. ඒ කියන්නේ හැදෙන්නම බෑ. ඒ ධර්මතාවේ නමුදන්තාවේ. පන්දු මිදෙන්නේ නාමේ නාමේ. හිතපැත්ත. ඔව් හිතපැත්ත. ඔව් ගැහණු මේක දැකලා फुटबॉल रबर बोल फुटबॉल फुटबॉल ඒ කියන්නේ කලින් ෆුට්බෝලේ තියෙන දත් ඔක්කොම දාලා මේ මොඩල් එක දාන් ඉන්නේ. එතකොට මේ මොඩල් එකට ගැළපෙන ඕන බෝලයක් අපි නම දන්නේ නැහැ. හැබැයි අපි කියන ෆුට්බෝලයක් වගේ කියලා. හැබැයි මේ ධර්මතාව දන්න එකේ කවදාකවත් අරකම් පස්සේ දුවන්නේ නැහැ. හේතුව ඌ දන්නවා මේකේ හැදිලා තියෙන්නේ මේවයි කියලා. එනේ අතන මේක වලට දුවන්න බෑ. සිහිය තියෙනකොට. ඒකයි අතන අර කියන්නේ රහතුන් වහන්සේලා කියන නමක් නේ අභය කියන නම. අපි කියන්නේ අභය කියලා බය නැහනේ. බය නැහනේ මේ උන්වහන්සේලාට බය වෙන්න බෑ. බය නැහැ නෙමෙයි බලෙන්වත් බය වෙන්න බෑ ඒ වගේ අර්ථයක් ඒකේ තියෙන්නේ පැහැදිලි ඉතින් හොතන්න තමයි ඉතින් අට්ටියේ දිහරයි ජීවිතේ කියන්නේ පැන වෙන්න බැරි දෙයක් තියෙනවා කියලා ගන්න එක මහා පිළිමද්ද නැද්ද ඔක මහා තුච්චයිද නැද්ද ඔක ලැජ්ජසහගත නැද්ද ඔන්නෝම ගන්නේ නැතකො මේ ඉස්තර නැහැ හෝ කැමැති නැති සනන් නෙමෙයි ඒක අතිශයම දුසේ මම ඉතින් පොඩ්ඩක් හරි හොතන වැටුණා නම් අර මට්ටම කියන්නේ තාම උදාරිකයි ලව් කියලා ඒව ළඟටවත් එන්නේ නැහැ ඒකෙන් වෙන්නේ හිතේ කම්පණේ අඩු වෙනවා මිසක් හිත අකම්පිත වෙන්නේ නැහැ පැහැදිලි ඒකයි අර්ථය ඉතින්. බලන්න. අපි තව උදාහරණ තව තියෙනවා. අපි එහෙම කතා කරමු ඉතින් මේ මේකක් නේ නැත්නම් දැන් අර එක දිගට කියන්න ගියාමත් එපා වෙන්න ගන්නෝනේ. මොකද මේකත් තව ටිකක් දැන් ඔද්දල්ලුවේ හිතනකොට තව එනවනේ. ඔය ඔබහන්දි කොට ගිම්බ පයින්න පුළුවන් කියලා හරියනවනේ. අපි එහෙම කතා කරමු. මම කරන්නේ ගැටලුවන්නේ. මම කියන්නේ ඔය මේ ලැබෙන දැනුම වුණත් යම් දවසක උපනිශ්‍රියයි අවබෝධ වෙන්න. ඒක මගනේ. දැන් සරිනස් දැන් ඔය දැන් ගන්නවනේ. එහෙම. දැනගත්තා. पड़ी फोकस संवेदी अलुदेन देखिए
තමන්ගේ දින අර හනමිටිය තියලා අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගත්ත නව අවබෝධය දිගින් දිගට හික්මවන්න හයිය තියෙන්න ඕනේ. ඔය හතර නැත්නම් ඉතින් ෆුට්බෝල් එකෙත් නැහැ. ඒ හතර ප්‍රධාන යෝග නැතුව පිළිටන්නේ නැහැ දහම්. प्रश्न उत्तरे मम हित अक्खने बनाहा अक्खमा की मेहमे का देंगे हाँ तो नहीं कट्टी देंगे मे भावना करानी कहोमद मे अप्लाई करानी कहोमद इतने बड़ा मे कदें सतर सोतापत्ति अंक पेना कल्याण से संशयना सदर्मश्रवणी इकनी बाहर लबेंडोनी मेके अकमाट මං කොච්චර කිව්වත් භාවනා කරන්නේ මෙහෙමයි කියලා. ඔය අහන කට්ටිය අහගන්නේ භාවනා කරන විදියද නැත්නම් ආයිත් අහගන්නේ සද්ධර්ම ශ්‍රවණය කියන කැලද? ඊට මට කවදාවත් භාවනා කරන විදිය කියලා දෙන්න බෑ. ආයි සද්ධර්ම ශ්‍රවණයක් තියෙන එතන. තමන් ආයි අවබෝධ කරගල යුතුයි භාවනා කරන්නේ කොහොමද කියලා. ඕ පච්චතමේද පොදමයි. ඒ කියන්නේ ඒකේ මම කිව්වල කොහොමද මෙහෙමයි. වචනකින් හරි මම භාවනාවක් උපදෙස් දුන්නා කියන්නකෝ ඒක ඇත්තට භාවනා උපසන් නෙමෙයි ඒක ආයි දහමක් මං කිව්වේ එතකොට ඔය පැත්ත යෝනිසෝමනසිකාරය ධම්මනතම් පරිපදායි වඩාගෙන ඒක භාවනාවට හරව ගන්න ඕනේ පැහැද ඇප්ලයි කරන්නේ කොහොමද කියලා අහනවා නම් ආයි අහන්න ඕනේ බණ අතෝ ආයි භාවනා කරන විදිය නෙමෙයි පැහැද ඉතින් මේකයි ඉතින් ඕකේ මං හැමදෙස්සම මන්නම් කියන්නේ අර ඔතනේ තමයි ඉතින් කෝපෙ හිස් කරගන්න කියන කතාව එන්නේ ආයි ඒ මං කිව්වා අපි කවදාවත් කෝපෙ හිස් කරන්නේ නැහැ අපිට එහෙම කරන්න බෑ මොකද අපිට බයයි දැන් මේ කෝපෙ නැති වුණොත් එහේ ප්‍රශ්නයක් නේ කියන එකනේ අපේ තියෙන අපේ දත් අපි තියන් යන්නේ ඒක දෝෂයක් නම් නැහැ හැබැයි හර මං එකයි කිව්වා අලුතෙන් නව අදහසක් එනකොට ඒ අදහස හොඳට විමර්ශනශීලීව මේ සූක්ෂමම ඒක හාරලා උස්සලා ගන්න ශක්තිය තියෙන්න ඕනේ ඒ ගත්ත ශක්තිය දිගින් දිගට පවත්වන්න ශක්තියක් ආයි තියෙන්න ඕනේ ඒ හිඳ තමයි කෙනෙක් ගොඩ යනවා නම් නැත්තම් යා කලින් තියෙන එකට වඩා හොඳයක් ආව කියලා හගන්නවා හැබැයි කලින් හනමිටිය ලොකු වැඩි හිඳ ආයෙ අලුත් එක අයින් කරලා අරක තියා ගන්නවා අර පායාසි රජතුමාට කියන උදාහරණ තමයි ඉතින් අර මොනවාද අර අසූචි ඔළුවේ තියාගෙන කොට බැස්ස වැටෙනකොට මොකද කරන්න කියන එක එහෙම තමම්ම මේ වෙනව නේද කියලා අහන්නේ නේ අන්නේ වගේ එකක් තියෙනවා නා ගන්න නෝ ඒත් කියනවා මිනිස්සු පරම්පරාවෙන් ආපු වෙන මං අර යනවා කොහොමද ඒක අපි හැමෝගෙම ටික ටික තියෙනවා ඉතින් ए तीन तीव्रता अड़वाड़ बीम मत के सामादी लवनवा ताम निश्चिंद पल हटना दूस हटना कि नागे स्वभाव अब पेन नोने अरे दाकिन किया उपनी सब एक अत्रम किया तेरे नोने सर तोरण नोने का निमी තෝරන්න යනවා කියන්නේම ආයාසයක් අපි ගරාවෙනවනේ මං කිව්වේ මේ මැදේ කියන එක નિરાයාසෙන් ගැලවෙනවා නම් ආයාසයක් දාලා ගලවනවා කියන්නේම අන්තයකට යන්නේ ඒක වේද නැත්තම් වේද නැත්තම් හුරුවක් කරක තමට දැනගන්න දැන් වේනවා කියලා ඒ වෙනකම් බාහුවතාව බැඳගෙන තව අහන එක තමයි මේක අපි ආයාසයකින් කරන් යනවා කියන්නේ තව අන්තයකටම තමයි වැටෙන්නේ වැටෙන්නේ ඒකයි මෙතන තේරුනේ හොඳම වෙලෙ තමයි මේක අපි අහන එකම තමයි තෝරගන්න එකම තෝරගන්න උත්සාහ කරන්නේ අන්න ඒක අන්න ඒක අන්න එක ඕක තෝරගෙන ඉවරන දවසට මට හිතෙන්නේ රහත් වෙලාම ඉවර වෙයි. හරියට ගියොත්. ඒක තමයි දැන් නැතුව මේ අහලා ටික කාලයක් භාවනා කරනවා එහෙම නෙමෙයි. ඒ කියන්නේ අපි ටික කාලයක් අහලා ආයි මේ භාවනා කරනවා කියලා අලුත් එකක් නෙමෙයි. භාවිතයයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ දිගට ශ්‍රුතය වඩනවා නම් එයාට හොඳට මනසිකාරය කරන්න පුළුවන්. එහෙමයි කරන්න තියෙන්නේ ඕක. ඉතින් අර ඒකෙදි අර අපි හුඟක් අපි අර කියන්නේ අතිශය තීව්‍රව අවධානය දෙන්න ඕනේ වට. මේ ඇහෙනවට නෙමෙයි. ඉගෙන තේරු නැත්නම් ආයි ආයි අහගෙන ආයි ආයි අහගෙන එකම දේ අහගෙන ඒත් ගැල්ලුවක් නැහැ. ඒක මේ මාතෘකාවේ يعني කහණිකම තමයි කරන්න තියෙන්නේ ඇත්තටම නේ. ඒකයි දා. චුල්ලබම් එකක් අතගෙන සිද්ධිය එක්පටක් කතා කරපොත්. ඒකේ තියෙන ඕරෝල් සිද්ධියද? සුදු වේග. ඒකේ බුදුහාමුදුරුවෝ කියන්නේ පෙන්වන්නේ මේක. මේ සුදු රෙදි කෑල්ල ගන්නේ ප්‍රභාසර චිත්තයට. එතන කියන්නේ අල්ලන්න අල්ලන්න කිලුට වෙනව මිසක සුද්ධ වීමක් නැහැ කියන එක. එහෙනේ අල්ලන්න අල්ලන්න රජෝහරණ රජෝහරණ කියනකොට හොඳටම දුර්වර වෙනවා මිසක්. එතෙන්ද අර පොඩි දරුවෝ මොකක්ද තේරුම් ගන්නේ?
පැනවෙන්න බැරි තැනක පණව ගැනීම හෝ පැනවෙන එකමයි දුර්වර්ණයට හේතුව. පැ සුල්ලපන්ත මහතුරට දුන්න ප්‍රශ්නේ අර පාඩම් හිමින් නැති කතාවනේ. ඔව් ඒක තමයි දැන් අපි ඔතන අල්ලගන්නේ එක. නමුත් බුදුහාමුදුරුවෝ එතන පෙන්නව නේද මේ චුල්ලපන්තකගේ තියෙන ප්‍රඥාව ලේසි නෑ ඒ කමටහන මේ කෙනාට වැඩ කරනවා කියලා. කමටහන කියන එකේම තේරුම මොකද්ද? අර සමස්ත කර්මය ආයි එන්නේ නැති වෙන්න කර්මක්ෂය කරන්න පුළුවන් කමටහනක් ඔය තියෙන්නේ. එතනදී මම මේක කිව්වේ දිට්ඨේව දිට්ඨ මත්තං කිව්වත් ධම්මචක්කේ උදේ ඉඳන් කිව්වත් සතියක් බුදු පියන්වන්සලා. චුල්ලපන්තක මහරහතන් වහන්සේ මහරහත් වෙන අර කමටහන තුලත් තියෙන්න ඕනේ මොකද්ද හරිනම්? නිරෝධයද නැද්ද? හට ගන්නව බැරි වුණා කියන එකද නැද්ද? අපි මේකට අත දාන්න 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 හොඳ සුද්ධ ප්‍රභාස්වර චිත මම කියන්නේ තියෙන ප්‍රභාස්වර චිත නෙමෙයි. ඒක නෙමෙයි ඈ. නිරෝධය කියන ප්‍රභාස්වරත්වය ආගන්තුකයෙන්ම උපක්ලේට වෙනව මිසක් කවදාවත් ලෙහෙන්නේ නැහැ කියලා තේරෙන්නේ. පැහැදිලිද? අපි අල්ලන්නේ කියන්නේ තණ්හා වෙන්න වෙන්න තණ්හා වෙනවා කියන්නේ ඇලෙන්න ඇලෙන්න ගැටෙන්න ගැටෙන්න. තව කිව්වොත් තියෙනවා කියලා ගන්න එකත් නැහැ කියලා ගන්න එකත් කරන්න කරන්න අන්ත දෙකට යන්න යන්න ලෝකය තුලම නැහැනෝ. පැහැල්. ඒක තමයි එතන කමටහණි බල. ඒක එතන රජෝහරණම් කියද්දී මේ පොඩි දරුවගේ මනස කොයි මට්ටමේ වැඩ කරාද කියන එක අපිට තේරෙන්නේ නැහනේ. ඒකයි. මොකද බුදුගණන්සේ එතන ඉරිදීයකින් හරි මොන හරි කිව්වද කියලාත් අපි දන්නේ නැහනේ තාම. බස්සේ නේද යන්නේ. එතන මට හිතෙන්නේ බණ කිව්වට පස්සේ සෝතාපන්න වෙච්ච කෙනා තමයි එතන රහත් වෙන්නේ කමටහණට. ඒ සුළු මොහොත බුදු පියන් වහන්සේට පුළුවන් ආනන්ද හාමුදුරුවෝ එක වචනයක් කතා කරනකොට වචන අටකට යන වචන නැහැ. ඒ කියන්නේ අපි එකක් කතා කරොත් 512කට යන්න පුළුවන්. එතකොට කොහොම වේගයක්ද ඒක? නිකන් හිතාගන්න මෙහෙමයි උතන අර්ථ දෙකක් තියෙනවා 512ක වචන වල තියෙන අර්ථය එක වචනයකට ගන්න පුළුවන් කියලාත් කියනවා බුදු පියාණන් වහන්සේ. එන අනිච්ච වගේ වචනයක් ගන්නකො කොහොම අර්ථයක් තියෙනවද? ඒකයි. අර ඒ කමටහන් ඉතින් මෙහෙමයි එතන වාම ඇතර මර හැංගීම තීව්‍ර වෙච්ච කෙනාට ඕන කමටහනක් ලෙහන්න පුළුවන්. ඒ හින්දා තමයි එතන වෙන්නේ. සෝතාපන්න කෙනෙක්ට ওই කමටහන ගැටලුවක් නෑ. ඊට මෙහා කෙනෙක්ගේ හිත සංසුන් කරන්න ඕක හොඳයි. හැබැයි හිත නිවන්න බෑ. ඒ වගේ දසපුණ්‍යක්‍රියාවල තියෙන භාවනාව පිනක් මිසක් කුසලයේ නෙමෙයි. කුසල් කියන එකට අර්ථ දෙකක් ආයි පිළේ තියෙනවා. ඒක පින පැතරක් ගන්නවා අර මේ කුසල පැතර ගන්නවා. අන්න කුසල්. එතන ඒ අර්ථය ගන්නෙ කිසිඳු යෝනියක් පැනවෙන්න බැරි වෙන්න උනේ. ඒකයි. එතන ඒ සූත්‍ර දේශනාව වෙනස්සන. ඒ කියන්නේ කෝසානි විචේය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්ම කෝසං සකලවිත කර්ම කෝස මූලබන්ධන කුසලෝතාදී පෞචසෝ තසත්තා කියලා තියෙනේ. ඒ සූත්‍ර ගාතාව. එතන කියන්නේ දිව්‍ය කෝස බ්‍රහ්ම කෝස සකලවිත කර්ම කෝසයන්ට ඉපැත්මක් පණවන්න බැරි වෙන්න යම් කෙනෙක් යම් ප්‍රතිපදාවක හැසිරෙනවා නම් ඒක කුසල කර්මයක්. ඒක කරන්න ඉතින් ඉපදෙන්න බෑ කියලා දැනගන්න කෙනා ඕනේ කරන්න. ඒ දිට්ඨි සම්පන්නයම තමයි ඒක. කුසලයක් නැත්නම් වඩන්න බෑ. හැබැයි විභංග ප්‍රකරණේ කුසලයේ කියන එක අර්ථ දෙකකට ගන්නවා. පිනටත් ලෝකෝත්තර කුසලයටත්. එහෙම දෙකකට තියෙනවා. අර එකයි. එතන වචන ඉතින් ඒ තැන් වලට ආරහෙට ගන්න ඕනේ. එහෙමයි. පැහැල් නේද? ඔව්. එහෙමයි ඒක නම් කරා. හරිද? ඉතින් ඕක මේ මං කියන්නේ කල්පනා කරන්න. ඕක අවිවේක කරගන්න නම් එපා. ඕක එපා වෙනවා අන්තිමට. මේක තේරෙන්නේ නැහැ නේ මෙච්චර අහලත් කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක අපි සැහැල්ලුවෙන්න මේක යන්න ඕනේ. ඕ මං කියන්නේ එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. ආයසයක් කරොත් ඉතින් අපිට ආයත් අර වගේ පිළිහිම දෙන්න. අර සමීකරණ මාර්ග ධ්‍යාතන මුළු ජීවිතේටම පාඩවක්. මේක ඉවරයක් වෙන්නේ නැහැ අපි මේ දඟලන දඟලන කියන්නේ. අපිට ඒකයි පුළුවන් තරම් මැදහත් සිත ප්‍රගුණ කරගන්න මෛත්‍රිය පුළුවන් තරම් හොඳට දරුණු කරගන්න කරුණාව මුදිතාව උපේක්ෂාව හොඳට තීව්‍ර කරන්න. ඇත්තටම අම්මා කෙනෙක් දරුවෙක් රකින්න වගේ තියෙන කරුණාව අනිත් කෙනාට දෙන්න පුළුවන් නම් ඒක නා අතිශයින්ම යහපත් වෙනවා. ඒ කෙනාට ආර්යයන් වහන්සේ නමක් වුණාම අර මෛත්‍රියකට දැහැකි. නැතු ඔක පුරුතඥා කාලනම වඩන්න බෑ. හීනෙන්වත් බෑ. එයා මිත්‍රත්වයක්මයි වඩන්නේ. මිත්‍රත්වය කියන්නේ අර මට හොඳක් කරන එකට හොඳ කරන එක නෙමෙයි. එයාගේ තියෙන සැපයට අපි මේ අපවාද උපවාද නොකර දුකේදී හිංහිංසා නොකර ඒ හැමතැනම එයාට පුළුවන් උපරිම සේවාව කරනවා නම් ඒ මට්ටම තමයි. ඉතින් එහෙම කරන මෛත්‍රී කරන කට්ටිය ඉතාම අතලොසයි.
ඒකයි ප්‍රශ්නේ මෙත් වැඩුව කොට අපි එහෙමනේ අපි වාසිය පැත්තකින් වක් කියන්නේ නෑ ඔකේ හොඳම දේ මම මෙච්චරයි සමාජ සම්මතයේ යහපත් කියලා හිතන ඕන දෙයක් කරන්න බේරන්න එපා ඒක ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා හැමදාම දන් දෙන්න බැරි වෙයි හැබැයි පුළුවන් නම් සීනි කැටයක් තියන්න කූඹියට වටිනවා ඒක මම කිව්වා කියන එක නෙමෙයි තමන්ට තේරිලා එතකොට තමයි හුඟාක් අර සිතුවිලි වැඩෙන්නේ උන්ට ප්‍රඥාව වැඩෙන එකක්නේ ප්‍රඥාව කවදාවත් ස්ථාවර වෙන එකක් නෙමෙයි ඒක වැඩෙනවා දිගට එක ඉතින් ඒකට දිගට බණහන්න හොඳට ඉතින් බණහන ඒවා දාන සීල භාවනා ඒ සියල්ල වටිනවා ඒකයි කරන්න ඕන එහෙම ඉතින් හිතුණා නම් බොහෝ දුරට හරි ප්‍රත්‍යවේක්ෂාව නිරන්තරයෙන් ඉන්න කියලා එහෙම. ඒ ප්‍රත්‍යවේක්ෂාව තුළ සාමාන්‍ය මිනිස්සේ දානයක් දෙනවට වඩා සෑහෙන කුසලයක් තියෙනවා. ඇයි ඒගොල්ලෝ ප්‍රත්‍යවේක්ෂා කරලා කරනව නෙමෙයි ඒවා. පැහැද? නමුත් අපි සිවුර අඳිනකොට හරියට ප්‍රත්‍යවේක්ෂාව හිටියොත්. සිවුර දරන් ඉන්නකොට ප්‍රත්‍යවේක්ෂාව හිටියොත්. නෑ නෑ මම ඉස්සර කිව්ව එකයි. ලෞකික සම්මාදිට්ඨිය ආයාසයෙන් දරාගත යුත්තා. ලෞකික. ඒ ප්‍රතිපදාව කළ යුතුයි වෙනව නෙමෙයි. අන්න හරි ප්‍රගුණ වෙනකොට නුවණ වැඩෙනවා එතකොට ලෝකෝත්තර එක නිකම්ම වැඩෙනවා අනිවාර්යෙන් තියෙනවා ඒකට කියන්නේ බ්‍රහ්මචර්යාව නන් නෙමෙයි හැබැයි ඒකට කියන්නේ ආදි බ්‍රහ්මචර්යාව ඒ කියන්නේ බ්‍රහ්මචාරීත්වයට ලැබෙන්න කරන්න ඕන මග ඒ ඒකට සාසනේ නෙමෙයි කියන්නේ ඒකට කියන්නේ සාසනෙට එන මග කියලා සාසනේ කියන්නේ අටපුරුෂ පුද්ගල සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල කියන අට ඒ අට තුල කරන්න දෙයක් හම්බෙන්නේ නැහැ ඊට මෙහා සියල්ලෝම කළ යුත්තක් තියෙනවා. ඒක තමයි ඔය ප්‍රතිපදාව පෙන්වන්නේ, ශික්ෂාව පෙන්වන්නේ 227. ඒ සියල්ල පෙන්වන්නේ ඒකට. පැහැදිලිද? අර උපසම්පදායකේ වාසිය තියෙන්නේ සීල දනාට සාමාන්‍ය කෙනට වඩා සීලය සම්බන්ධව සෑහෙන සීයෙන් ඉන්න වෙනවා. සීයෙන් ඉන්නවා කියන්නේ හිත වික්ෂිප්ත නැහැ. වික්ෂිප්ත නැහැ කියන්නේ හිත නිශ්චලයි. නිශ්චල හිතකට නිශ්චල දහමක් කියනකොට නිකම් උරුල ගන්නවා. ඒක වෙනස. මම එකකින් කියන්නේ හැමෝම එහෙම වෙනවා කියන එක. ඒ කියන්නේ සමහර කට්ටිය හිටියා ඉතාම පහත් වැඩ කරලා නමුත් බුදුහාමුදුරුවන්ගේ බණ අහනකොට ඒ මොහොත නිශ්චල කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අද අපිට කියන්න බෑනේ අපේ හිත කොහොමද කියන එක. අන්න ඒකයි. අපි හැමෝටම සාධාරණ එකක් නේ බුදු පියාණන් වහන්සේලා පණවන්නේ. ඒතර හැමෝම හික්මුණා නම් හරි පුළුවන් විදියට. ඒකයි ගන්න තියෙන්නේ. ඒක උතන විනය අතිශයින්ම දරුණු කරන් ගියොත් ඒත් එපා වෙනවා. විනය ගණන් ගත්තේ නැත්නම් ඒත් කොහොමවත් පල්ලෙහාට යනවා. ඒක හරියට මැදිස්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ලණුව අදින්නේ නැතුව ලිහිල් කාණේ නැතුව හරියට අල්ලන් යන්න ඕනේ. ඒකයි දැන් අර වීණාව තමයි ඉතින් හරියට මැදිස්ත වීම. ඉතින් ඒ වෙනුවෙන් ඉතින් මම මට නම් තේරෙන්නේ විනය කියන එකේ හොඳම තැන තමන් මේ කරන දේ තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක් මෙලොවටත් යහපතක් පරලොවටත් යහපතක් කියන අර්ථයෙන් තමන් වෙනවා නම් බින්දු මාත්‍රිය ඇවතක්වත් එන්නේ නැහැ හරියට. සිහිය පැන්නොත් නම් වෙනවා අනිවාර්යයෙන්. ඒකයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඉතින් අර පරිමණ්ඩලම් පාරුපිසාමේ සික්කාකරණියා කියලා හරි පෙන්නන්නේ ඒවට. මොකද මේ පරිමණ්ඩලේ නැතුව සිවුර බිම ගෑවෙනකොට සිවුර හරි දිරනවනේ එතන හරි. ඒක කොච්චර කට්ටියකට වදයක් වෙනවද? ඇයි දායකෝ ඉදින් උඩ මහන්සි වෙන්නත් එපැයි. සිවුරක් මහනවා කියන්නේ ලේසිත් නෑ. ඒ කියන්නේ ඒකයි. අර ඉතාලම සූක්ෂම 227ක් වුණාට විනය අර කියන්නේ කෝටියක් සංවර සීල් කියලා. එක් කෝටි ගාණක් ලෙහෙන ඔය ශික්ෂාව. ඉතින් දැන් බුදු වෙනස ඒකයි කියන්නේ. ඔහොම දැන් අර ගිහිල්ලා අහන්නේ ස්වාමීනි මට ඉතින් මෙච්චර නම් සීල් රකින්න බෑ. එකක් පුළුවන්ද කියලා අහනවනේ. හිත රකින්න කිව්වහම ඒ හිත රකින්නවා කියන්නේ අර කෝටියම රැක්කා වෙනවා. හැබැයි ඉතින් අමාරුමත් හිත රකින්න එක තමයි. එහෙමයි තියෙන්නේ අර. කෙනා කෙනාට තමයි ඉතින්. ඒක ඒකත් ආයි ප්‍රඥාවනුව තමන් හික්මන මට්ටම තවන්ට තියෙන ගානේ. මට නැත්නම් පින්ඩපාතේ මේ වෙන්නේ කියලා දේවදත්ත කියද්දිත් කියනවනේ බුදුහාඳුර කරන්න කියලා එහෙනම්. යහපතක් නම් බුදුහාඳුර දන්නවා මේක කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා කරන්න බැරි කට්ටියක් ඉන්නවා. අන්න ඒකයි සර්ව සාධාරණ කරන්න එතන. අන්න හරි. කෙනෙක්ට ප්‍රතිපදාව ඉතාම දුෂ්කර වෙන්න පුළුවන් පින්ඩපාතෙමයි අපියන් කියලා කිව්වනම්. පැහැද? ඒකයි වෙනස. අර ඒ වගේ වෙනස් වීම් තියෙනවා ඒ. ඉතින් ඒක ආරෙ මම ඒකයි කිව්වේ නිරෝධය කියන එක අහු වෙනකොට එයාට ප්‍රතිපදාව තේරෙනවා. නිරෝධ මග්ගනේ. මග්ග නිරෝධ නෙමෙයිනේ චතුරාර්ය සත්‍යදී. දුක්ඛ සමුදය මග්ග නිරෝධ නෙමෙයි නිරෝධ මග්ග තියෙන්නේ. එතන තමන්ට හරියට කෙලවර අහු වුණා නම්
තමන්ට ආවේනික වූ මාර්ගයක් පේනවා. එයා ඒක තුල නිශ්චලව යනවා. කෙනෙක්ට ඒ කියන්න පුළුවන් මේ හඳුනන සෑහෙන සැපෙන් ඉන්නේ කියලා. නෑ, එයාට ඒ සැපසහගත බව ලැබෙන්නේ ඒ ප්‍රතිපදාව යාට තීරිච්ච අනුව. කෙනෙක්ට කියන්න පුළුවන් මේවලු දූතාංග දරාගෙන ඉවර යන්නේ නෑනේ මේක කියලා. නමුත් ඒ ඒ උත්තමයාට ඒ මඟ තමයි පහසු තැන. අර ඒකනේ කියන්නේ පෙළේ තියෙනනේ ආකාර හතරක්. සුඛාපටිපදා දන්දාබිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා මේ දන්දාබිඤ්ඤා, සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියලා. ඒවැය කියන්නේ සමහරවට ප්‍රතිපදාවත් සුඛයි. තේරෙන්නේත් નિરાයාසෙම ශනික තේරෙනවා. නමුත් නෙయ్య පිටසර හුඟක් කියන්නේ ප්‍රතිපදාවත් දුකයි. අහගන්න වෙන්නේ තමාරුයි. ඉතින් නෙయ్యනේ හුඟක් අද ඉන්නේ. ඉතින් ඒකට අමාරුයි. සහ නෙయ్య කට්ටියට ඔය පෙටකොබදේශ වගේ පෙන්වන්නේ මම සෙන්සුරාද හැමෝම පෙන්වන්නම් ඊටිය. බුදුගණන්සලා පෙන්වන්නේ සමතය හෝ ඒ සමත කමටහනකට වගේ හිත ගේන එක වටිනවා. ඒකට ඉතින් ලෞකික ආනාපාන සතිය වුණත් ගැටලුවක් නැහැ. හුස්ම රැල්ල බලන්නේ. ඒක අහුවෙන්න එපා කියන්නේ මේකට. හුස්ම රැල්ල බලලා නිවනක් දකින්න බෑ. හැබැයි ඒ නිවන පිණිස උපනිශ්‍රියයි හුස්ම රැල්ල බලන්නේ. නිශ්‍රය නෑ උපනිශ්‍රියයි සමතයට. සමතය කියන්නේ මොකද්ද? සමනය කරගන්න කියන එක. කෙනේ අකම්පණය වෙන්න කම්පණය අඩු කරන්න කියලා ඔය කියන්නේ. ඉතින් ඒක කෙනෙක්ට පුළුවන් නම් දානයක් දීලා කරන්න ඒක කරන්න, සිල් ටිකක් රැකලා පුළුවන් නම් ඒක කරන්න. ඇයි දැන් තියෙන්නේ සීලානුසුති කියලාත් භාවනාවක්. කෙනෙක්ට දක්ෂයි නම් මම අද සීලයක් බින්දේ නෑ කියලා ඒක මෙනෙහි කරනකොට හිත සමාධි වෙනවා. අන්න එහෙමයි. එහෙම තමයි කරන්න තියෙන්නේ ඒක. අරකෙදී ඇත්තරම ඉතින් මේ ඇත්තරම ලොකුහඟුනේ මෙහෙමයි. දැන් මිනිසුන්ට ඕකන තේරුණාට බෝමලුව අමදිනවා කියන්නේ සාමාන්‍ය මිදුල් කෝටි ගාණක් අමදිනවා වඩා ආනිසංසයි. ඒ වාසිය සිවුරේ තියෙනවා. කට්ටිය දන්නේ නැති උනාට ඒක. අර මට ඒ දවසල හුඟක් කියලා තිබ්බ දැන් ඔය කතා එමානකොට මිලින්ද රතුමාගේ එහෙම කාලේ ප්‍රශ්නේ එන්නේ. නාගසේන මහරහතන් වහන්සේ බිහි වෙන්නෙත් ඔය මිදුලතු ගාන කියන්නේ. ඒ කතා එමානකොට හුඟා කර හෙන්න එකක් එන්නේ පන්සලට ගිහලා මිදුල අතු ගන්න හිතෙනවා අරක දන්නේ හින්දා. ඒකත් පොඩි ගොංකමක් තියෙනවා දැනගෙන්නේ කරන්නේ. එහෙම නෙමෙයි අපි උතන තව හික්මෙන්න ඕනේ මේ කරන දෙයින් සෙතක් වෙනව නේද කියන අර්ථයට. හරිද? අපි හුඟා කරාට ගන්නේ පින ලැබෙයි කියලා හරි හිතලානේ. එහෙම නෙමෙයි මේ කරන එකෙන් කෙනෙක්ට තව පොඩි කාලේ හරි ඉතුරු කරලා දුන්නොත් මං අන්න ඒ වගේ අර්ථයක්. ඕකට තමයි අතන කියන්නේ බෝධිසත්ව චර්යාව කියලා. බුදු පියන් වහන්සේ දැන් අර හාව වෙලා ගින්දරට පයින්කොට බුදු පියන් වහන්සේ දන්නේ නැහැ, බෝසත් වහන්සේ දන්නේ නැහැ මං අනාගතයේ බුදු වෙන කෙනෙක් කියන එක. උන්වහන්සේ තේරුණේ ඒ මොහොතේ කරන්න තියෙන හොඳම දේ මේක. නමුත් අපි අද පැන්න නම් අපි පයින්නේ අපිට බුදු බව ලැබේවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ මොහොතේ කළ යුතු හොඳම දේ කළා නම් හරි. ඒදයි අන්න එකයි පාරමිතා පුරනවා කියලා නෙමෙයි මේක විය යුත්තක් නම් කරන්න ඕනේ කියන එකට. නෑ ආයාසෙන් තමයි ලොකෝ මේ කරන්න ඕනේ. සමහර තැන්වලදී හිතලා තියෙනවා නිකම්ම මේක කරා නම් හොඳයි කියලා. පැහැද? සමහර වෙලාවට හිතන්නේ දැන් පන්සලකුණත් අපි යනකොට නිකම්ම මේ ඔළුවේ තියෙන හිස්සසුම ගැලවෙන්නේ. අම්මා කියන්නේ නැතුව. අන්න ඒ වගේ ජෙනුයින් කරන්න පුළුවන් නම් හැම එකම හරි. අන්න හරි. ඒකට ඉතින් ලේසි නෑ ඔටෝ වෙනවා කියන්නේ මේ කලින් සෑහෙන පුරුදු කරපු චරිතයක් ගියා. පැහැද? ඒකයි බලෙන් හරි කරනවා නම් වටිනවා. බලෙන් කරන දේ යම් දවසක નિરાයාස වෙනවා. එහෙමයි වෙන්නේ. පැහැද? ඒ කියන්නේ පුළුවන් තරම් ආයාසෙන් ඉතින් පින් කරන්න ඕනේ. දැන් සමහර වතාවල් කියන්නේ දැන් පින් කරලා ඒක ප්‍රාර්ථනා නොකර ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දෙවිවරේ කියන සතර. අන්න ඒකයි. දැන් ඵලයක් කියන්නේ ආයි. සතර නේද? ඔව්. ඒක දෝෂයක් නෑ. දැන් ඒක ලොකුම දෙන ලස්සන කතාවක් තිබුණේ ඒ දවසට ලොකු ඔය ප්‍රහාරයක් කිව්වනේ ඔය උතන ඔය ලොකු සවනස්ලා සමහරවට කියනවනේ මේ සියලුම සතර වර්ගයේ ඥාතීන් එකම සද්ධර්ම මණ්ඩපයක් තුල මේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී එකම ඔහොම නිවන් දකීවා කියලා. ඒතරම මිනිස්සු හුඟක් කියන්න ගත්තා මේ හැම ස්වාමින් වහන්සේලා මේ අනාගත මෛත්‍රී ශාසනයනේ පෙන්වන්නේ කියලා. නමුත් එතන ලොකු ස්වාමින් වහන්සේලා කරලා තියෙන හරිම දේ කියලා මට හිතෙනවා. මොද ලොකු ස්වාමීන් වහන්සේලා එතන ඒ ප්‍රාර්ථනාව තියෙනකොට සියලු දෙනාට ගෝචර වෙන්නයි ඒතර ප්‍රාර්ථනාව කියලා දෙන්නේ. තමන් නිවන දන්නවනම් උන්වහන්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ නෙමෙයි තව ලක්ෂ ගාන බුදුහාමුදුරුවෝගේ නම කිව්වත් මට එතනට ප්‍රාර්ථනාව එන්නේ නැහැ. ආයි මොකද්ද? ඒ ප්‍රාර්ථනාවත් එන්නේ තම තමන්ගේ නෙලපමණි. කිසිදු දෝෂයක් නැහැ. අන්න හරි. සහ අපි කොහොමද දන්නේ මේ ඉස්සරහ ඉන්න මනුස්සයට දාන චිත්තය නම් බලපතල? මම කිව්වොත් එහෙම නිවන දකීවා කියලා ගන්නවද? නෑ, මට කියන්න වෙන්නේ මොකද? විසාකා මල්ලිකා වගේ උපාසක මාතා වගේ ඒ කෙනාගේ සාදු කියලා ගන්නවා. අපිට අද කුලප්පුව අන්න හරි. අපිටනේ කුලප්පුව තියෙන නිවන්ම දැකහන් කියලා. එහෙම වෙන්නේ නෑ.
එහෙම වෙන්නේ නැහැ සරලවම. ඊට දැන් කොසල් රජතුමාට බුදුපියාණන්ස කවදාවත් සෝතාපන්නෙන බණක් කියලා නැහැ. කෝසල සංයුක්තේම. නැත්තම් උදේ දවල් හවස හැමදාම පන්සලේ. නිකන් අර බඩේ අමාරුව හැම බුදුහාමුදුරු හම්බෙන්න යන ගේන්නේ. කියලම නැහැ නේ. කියන්නේ නැත්නම් මොකක්ද මේ ඒ කෙනාගේ ස්වභාවය වෙනස්. නේද බුදුහාමුදුරු අකාර්ණිකයි කියන එක නෙමෙයි. අනේ. ඉතින් ඒකට දැන් අපිටත් උනා හිතාවද නේ බුදුහාමුදුරු අපිට සම්බෙලාද අපිට කිව්වේ නැහැ කියලා. කිව්වේ නැහැ නෙමෙයි උන්වහන්සේලාට පුළුවන් විදි දෙකයි බණ වලට. එක්ක බණ කියනවා නැත්නම් බණ කියන්න බැරි වෙනවා. බණ කියන්න නැතුව ඉන්නෝ නෙමෙයි. බණ කියන්න බැරි වෙන්නේ උන්වහන්සේලා දන්නවා බණ කිව්වා කියලා අහුවෙන්නේ නැහැ මේගොල්ලන්ට. ඒකට උපනිශ්‍රිය පිණිස පොඩ්ඩක් හරි මගක් තියෙනවා නම් පෙන්නනවා ඊට එහා නැහැ. ඉගෙන අර දැන් පාර්ලිය ඇතාවට වඳුරට එහෙම කරන්නේ. අර ප්‍රතිඋපකාර ගන්නවා. ඇයි මේ වඳුර දෙන යම් දවසක බුදු කෙනෙක්ට කරපු උපස්ථාන නිසා නෙවෙයි. අනේ ඒ හැමතැනම තියෙන්නේ බුදුපියාණන්සේ හරියට පුද්ගලයාට දුන්න බෙහෙත. අපිටයිද අද අමුතු එකක් ඇවිල්ලා තියෙන්නේ හැමෝටම මේක එන්න ඕනේ කියලා. ඒක වෙන්නේ නැහැ. වෙන්න නෙමෙයි කරන්න බෑ ඒක. හදිස්සියක් තියෙනවා. ඒකයි දැන් මම මොකමයි කිව්වේ මම අර පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම තාම ඒක මම දන්නේ නැහැ තේරුණාද කියලා මම නොකිය ඉන්නම්. ඔබ හිතන්න එතකොට. අර පරම සැපේ මොකද කතාව කියලා මම හිතන්නේ හිතුණා නම් තේරෙන්නේ නැති. මේ නමුත් මම ඊතර කියන්න ගියේ දැන් ඒ කියන්නේ අපිට තමයි අපිට දැන් මේක මහා දුකක් කියලා තේලා තිනවනේ. ඒ නිසයි මේ කුලප්පුව. පැහැද? මම ඒකයි පොඩ්ඩක් හිත හැදෙනත් එක තමයි පරම සැපක් තිනවන නම් දඟලනවාද කියලා. එම් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ කවදාවත් හිත කුලප්පුලා කරන්න බෑ මේක. අනේ නිවන කුලප්පුවකට දාගෙන ඉන්නේ මේ දැන්. පත් වෙලා. ඒ කියන්නේ සාධාරණව ජීවත් වෙච්ච මිනිස්සු පවා වික්ෂිප්තයි අද මේව කරලා හරියන්නේ නැ නෙවෙන්නේ නැහැ කියලා. කවදාවත් හම්බෙන්නේ නැහැ. මොකද යාගේ හිතම චංචල වැඩි දැන්. මෙහෙමයි චංචලයි කියන්නේ මේ අධාර්මික දේවල් වලට චංචල වුණොත් නිවන් දකින්නේ නැහැ. නිවන්ට චංචල වුණොත් නිවන් දකින්නෝ නෙමෙයි. හිත චංචල නම් පිහිටන්න බෑ. ඒකයි. අධාර්මිකයට කොහොමවත් චංචල වෙන එක හරියන්නේ නැහැ. ඒක කොහොමවත් නිශ්චල වෙන්න ඕනේ. ධාර්මිකකට චංචල වුණා කියන එකෙන් ලෙහෙන්නේ නැහැ. ඒකයි තනුව. පැහැල්. ඉතින් ඒකයි අපි අර අපේ කුඹුර හදා ගැනීමේ කටයුත්ත සෑහෙන තීව්‍රව තියෙනවා මේක. ඇට ටික තියෙනවා. දඟලන දෙයක් නැහැ ඒකට. කුඹුරයි අපේ ප්‍රශ්නේ දැන්. අපිට අද රහ වෙලා තියෙන ඇට ටික උතන. අපි ඕක කන්න දඟලනවා. කුඹුර ඔක්කොම බොල්. ඉතින් දුන්නත් ගන්න හයියක් නැහැ අතට. කොළොනි සරුවි. ඔල අසන උදාහරණයක් තියෙනවා දැන්. අවුරුදු 25 ළමයෙකුයි අවුරුදු 5 පොඩි දරුවෙකුයි අරගෙන කිලෝ 5ක බරක් දුන්නොත් කවුද වැඩිපුර වෙලා තියාගන්නේ? අවුරුදු 5 කෙනාද අවුරුදු 25 කෙනාද? අවුරුදු 25 කෙනානේ. අවුරුදු 5 ළමයා එයාට බර එයා බර තියාගන්න නැද්ද? එයාට බර තියාගන්න බැයිද? ඒක තමයි එයාට බර තියාගන්න බෑ. ඒ නිසා එයාට එච්චරලා තියන්න බැරි. හරියටම කිලෝ 5 සමානයි ධර්මයේ වගේ. ධර්මයේ කවදාවත් බර අඩු උනේත් නැහැ වැඩි උනේත් නැහැ. එකම බර. අවුරුදු 5ේ දරුව තේරුම් ගන්න ඕනේ. තව අවුරුදු 20ක් යනකොට මාව උසමහත් වෙනවා. එදාට මම මේක අල්ලනවා කියන එක. ඒ තාක් එයා ඇහැ අයින් කරන්න හොඳ නැහැ කිලෝ 5ෙන්. හැබැයි එයා ඇහැ තියාගෙන ඇඟ හදාගන්න ඕනේ ඉක්මනට. එහෙමයි කරන්න ඕනේ. අපි අද කරන්නේ අපේ දැන් ඇඟපතේ වයස දන්නේත් නැහැ. අපි අර ලොකු බර ගන්න හදනවා. දරන්න බෑ. ඒක මේ හොඳ දිනවන බරේ දෝෂේ නෙමෙයි. අපේ ඇඟේ දෝෂේ. ඒ වගේ ප්‍රඥාව කියන්නේ එක ලෙවල් එකක් නිවන. හැබැයි අපේ තියෙන නුවණැසේ බර අනුව ඒකේ තියෙන කාලය අනුව අපි සමහර අපේ ප්‍රඥාව ලපටි. සමහර කෙනෙක් මෝරලා. ඉතින් අපේ ප්‍රඥාව මෝරලා නැත්තම් අපේ ප්‍රඥාව ලපටි නම් අපිට කාන් දිනේ වල. පුළුවන් තරම් නුවණ වඩන එක. ඒකයි. ඒක තමයි කරන්නේ. ප්‍රඥාව තමයි. පැහැදිලිද? ඒක තමයි කරන්නේ. ඉතින් හැමදාම දේශනාවක අවසානයේදී කියන්න තියෙන ලොකුම කතාව පුළුවන් තරම් යහපත් දෙයට හික්මෙන්න කියන එක තමයි. වෙන කිසි දෙයක් නැහැ. ඒක අපි අලුතෙන් කිව්ව නෙමෙයි. මට දැන් ඔය හැමදාම කියනකොට මතක් වෙන්නේ මේ පොඩි කාලේ නම් බණ ආපු සියලු ලොකු ස්වාමීන් වහන්සේලා කිව්වේ පන්සිල්වත් රැකහන් කියලා තමයි. අපි නොකරන්නේ තෝ එහෙල තමයි. ඒකයි ප්‍රශ්න. හරි. අපේ සෑම ක්‍රියාවක් කලියක් තුළම අපි ධර්මයේ තුළින් දකින්න උත්සාහ කරනවා කියන්නේ ඇත්තම යහපත් වෙනවා නම් හරි. ගල්ප ගන්න නේද? අන්න හරි. අන්න හරි. අන්න හරි. ඒක කවදාවත් හොය මුර හරියන්නේ නැහැ. ඒ හරියට අර නිකන් අපි මෙහෙම ඉලක්ක දිහා බලාගෙන මේ පැත්ත පීන පියාඹන වගේ තමයි. අපිට තේරෙනවා අපි බලන් ඉන්නවා කියලා. යන්නේ මෙහෙ. ඒකයි ප්‍රශ්නේ. හැබැයි යා ඉලක්ක නොදක්කත් කමන්නේ. හරි පැත්තට පියාඹනවනම් කොහොමද හම්බෙන්නේ? ඒක වෙනසක්.
එහෙම තමයි වෙන්නේ ඉතින් පුළුවන් තරම් මම කියන්නේ හැමදෙම සද්ධර්ම ශ්‍රවණය කරන එක ප්‍රමුඛයි නිදහස් මානසිකත්වයනේ කලබලයක් නැති හරි නිෂ්කලංක බව ඒ වගේම හරි ත්‍යාගශීලී ඔය කාරණාව ඔය සාරාට කියද්දි කියනවා දැන් අපේ සීයල ගත්තාමත් එහෙමමයි මට තාම මතකයි සීය වුණත් يعني කවදාවත් එහෙම හොයන්නේ බලන්නේ කාටද උදව් කරන්න කියන එක නමුත් අපේ අම්මලා තාත්තලා නෝට ඊට වඩා පොඩ්ඩක් දරනුයි අපේ පැත්තරේ නෝට ඊට වඩා දරනුයි ආ ඊට පස්සේ උතන හොඳට තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ પરම්පරාව දෙන්නෙම නැහැ चंचल भाव वेडी मे मे मोहते हागण मिसक आई हिटाणी हरियाणा අපි ඉතින් අපි පිරිහෙන්නේ නැහැ කියලා නම් හොඳට බැලුවම අපේ ජීවන චක්‍රේ පොඩි කාලට වඩා පිරිලා තියෙන හොඳට දැන් අපි කරප්ටඩ් ගන්නේ ටෝටල් කරප්ටඩ් ඒ මට්ටම් ගැටලුයි අපි ඒකයි පරිණත වුණා කියන්නේ බය වෙන්න එපා සෑහෙන හොඳ හොරෙක් එහෙම ඇතුළේ ඉන්න ඔය හොරු මංකොල්ල කාරයෝ ඔක්කොම උන්ට ඉන්න ඔය පරිණත වුණා කියන්නේ ඔය පළපුරුද්ද තමයි පළපුරුද්ද දෝසයි හේතු පුරුදු කරගත්ත නම් හරි එතන ගන්න අපි එහෙනම් අමාර කරමු दस बल से लप्पगवा निबान महा समुद्ध पर्यंत अट्टंग मग सलिला जिन वचन नदी चिरं बहतु दस बलधारी तथागत अनुभान से नम शैलमय पर्वतेन पेननगीया निर्वाणे नमो महासमुद्रे इमकुटेति आर्य अष्टांगिक मार्गे नमो श्री मुख बुद्ध वचन गंगा सकल लोकवासी सियलोम सत्यंगे महा दुःखद निवालमे बहु काल सुवसे कलापसिना सेक्वा सुनात धारेत चरात धम्मे अहन्न दरन्न धर्मे हेसिरेन्न